මාව ඇහෙනවද මල්ලි? අනිල් මල්ලි මාව ඇහෙනවද? නෙවනයි ඇහෙනවා ප්‍රශ්නයක් නැහැ. පට එනම් පටන් ගන්නනේ. ආයිබෝවන් ප්‍රිය මිත්‍රවරුනි, සූම් ටු පොයම් 66 වන සංවාදය අපි ආරම්භ කරන්න සූදානම් වන්නේ. අද දවසේ අප සාකච්ඡා කරනු ලබන්නේ අවින් එඩ්මන් විසින් රචනා කරන ලද කෘතියක සිංහල පරිවර්තනය කලාව සහ මිනිසා කියන කෘතිය ලියනගේ අමරකීර්ති විසින් පරිවර්තනය කරන ලද කෘතියක්. අද දවසේ Zoom to Poem වැඩසටහන සඳහා ඔබ සියලු දෙනාම සම්බන්ධ කර ගැනීම සඳහා මට දායකත්වයේ ලබා දුන්න අනිල් හේරත් සහෝදරයා සහ ඒ සඳහා අවශ්‍ය පූර්ව ප්‍රචාරක කටයුතු කිරීමට දායකත්වයේ සැපයූ නදුන් යසිත දසනායක කවියා මං ඉතාම කෘතවේදීව සිහිපත් කරනවා. අපේ අරමුණ උනේ සූම් ටු පොයම් වැඩසටහන හුදෙක් කවියම පමණක් පිළිබඳව සාකච්ඡා කරනවාට අමතරව කවිය පිළිබඳව කෙරෙන සාකච්ඡාව කිසියම් ආකාරයකින් ගුණාත්මකව කිරීමට අවශ්‍ය දැනුම ආකල්ප සංවර්ධනය කර ගැනීම සඳහාත් අපි අරමුණු කරලා තියෙනවා. ඒ අර්ථයෙන් ගත් විට අපිට ඉතාම පැහැදිලිව පෙනුණු කාරණයක් වුණා කලාව සහ මිනිසා කියන කෘතිය සිංහල කාව්‍ය විචාරයේ සඳහා කිසියම් ආකාරයක ආලෝකයක් ලබා ගත හැකි කෘතියක් කියලා. එනිසායි අපි මේ කෘතිය සංවාදයට ලක් කිරීමට බලාපොරොත්තු වුණේ. අද දවසේ මේ සාකච්ඡාව සඳහා ඇත්තටම මම ආරාධනා කළා මේ කෘතිය මේ වාගේ කිසියම් ආකාරයක సౌందర్య විද්‍යාව පිළිබඳව කිසියම් ආකාරයක හරවත් සහ ගැඹුරු සංවාදයක් සහිත කෘතියක් විචාරයට ලක් කිරීමට තරම් පොහසත් දැනුමක් බුද්ධියක් තියෙන සම්පත්දායකින් පිරිසක් සම්බන්ධ කරගන්න. ඒ අනුව අද සම්පත්දායකින් ලෙස සහභාගී වෙනවා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි, ආචාර්ය සුදේෂ් මන්තිලක, ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ප්‍රියන්ත පොන්සේක, ඒ වගේම සාහිත්‍යවේදී සිසිර කුමාර මහගම, ඒ වගේම අපේ තරුණ සාහිත්‍ය කරුවෙක් සහ විචාරකයෙක් වන රශ්මික මණ්ඩාවල. අද මේ සාකච්ඡාවට ආරම්භයේදී තමන්ට සහභාගී වීමට නොහැකි වන බව මහාචාර්ය ලියනගේ අමරකීර්ති මා සමග දැන් ස්වල්ප මොහොතකට පෙර දුරකථනයෙන් කිව්වා එතුමා කිසියම් ආකාරයක දේශපාලන ව්‍යාපාරයකට අදාළ කාර්යයක නිරත වී සිටින නිසා ඔහු අතරමඟදී මේ වැඩසටහන හා සම්බන්ධ වෙයි. කලාව සහ මිනිසා කියන කෘතිය මා ඔබට මේ පෙන්වන කෘතිය මං හිතන්නේ අර මං කලින් මතක් කළා වාගේ සිංහල කවිය පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය වැදගත් කරුණු රැසකින් සමන්විත වෙනවා. මේ කෘතියට ලියනගේ අමරකීර්ති ලියන හැඳින්වීම ඔහු එක් තැනක සඳහන් කරනවා කලාව කුමකටද සහ කලාව සහ මිනිසා කියන උපමාත්‍රකාව. එයින් අදහස් වෙන්නේ ඔහු මීට පෙර පරිවර්තනය කරන ලද කලාව කුමකටද කියන කෘතිය ඇමරිකාවේ මහාචාර්යවරියක වන මාර්තා නස්බෝම් ලියු. කලාව කුමකටද කියන කෘතියත් සිංහල කවිය සම්බන්ධව සහ අනෙකුත් සාහිත්‍ය සම්බන්ධව කිසියම් විචාරාලෝකයක් සම්පාදනය කර ගැනීමට ඉතාම වැදගත් කෘතියක්. හුදෙක් ඒ කෘතියම පාදක කරගෙන නොවුනත් මානව ශාස්ත්‍ර විෂයන් අධ්‍යයනයේ වැදගත්කම කවිය ඇසුරි කියන මාතෘකාව යටතේ අපි සාකච්ඡා මාලා තුනක් විතර Zoom to Poem හරහා කරලා තියෙනවා. ඒ නිසා අද දවසේ අපි සාකච්ඡාවට ගන්න මේ කෘතිය
කලාව සහ අධ්‍යක්ීම කලාව සහ ශිෂ්ටාචාරය ලෝකයේ වචනය සහ කවිය වස්තුව ඇස සහ මූර්තිදර කලා ශබ්ද ශ්‍රවණේන්ද්‍රිය සහ සංගීතඥ කලාව සහ දර්ශනය ආධාරක රූප වශයෙන් උපමාත්‍රිකා රසකින් සමන්විත වෙනවා. ඒ වගේම අමරකීර්ති මේ කෘතිය සඳහා ලියන හැඳින්වීම ඉතා පැහැදිලිවම අවධාරණය කරනවා තුලනාත්මක අධ්‍යයනයන්ගේ තියෙන වටිනාකම. ඒ වගේම කලාව විචාරයට ලක් කිරීමේදී සාකල්්‍යවාදී ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කම. චිත්‍රය සහ කවිය අතර සංගීතය සහ කවිය අතර සම්බන්ධතා තීක්ෂණ ලෙස දකින්න නුවණ වර්ධනය කර ගැනීම පුහුණු කළ යුතු දෙයක් බව මේ කෘතිය කියවන විට අපට පේනවා. අද සාකච්ඡාව ආරම්භ කිරීමට මා සැලසුම් කොට තිබෙන්නේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතාගෙන්. ඒ නිසා මට මතක් වෙන ඇත්තටම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියපු පරිවර්තනය කරපු ගිම්හානේ යන්න ගිහින් වැනි කෘතියක ඒ දීර්ඝ හැඳින්වීම බලන විටත් අපට පෙනෙනවා එවකට රිදී යුගයේ සිටපු රුසියන් කවියන් විවිධ විෂයන් පිළිබඳව දක්වන ලද ගැඹුරු අවබෝධය සහ දැනුම. ඒ වගේම ඔහු කලාව ඔවුන් කලාව තමන්ගේ ආත්මය කොටගෙන ජීවත් වුණු බව. බොරිස් පැස්ටනක් වැනි කවියෙක් ගැන කතා කරනකොට අපිට ඉතා පැහැදිලිව පේනවා සංගීතය වැනි විෂයන් පිළිබඳව පවා ඉතා අසල අවබෝධයකින් ඒ කවියා කටයුතු කොට තිබෙන බව. ඒ නිසා ශ්‍රී ලංකාව තුල කවියන් සමග කාව්‍ය රසිකයන් සමග කරන මේ සංවාදයේදී අපි අරමුණෙන් වඩාත් ප්‍රශස්ත කවියන් බිහිවෙන්න වඩාත් ප්‍රශස්ත කාව්‍ය විචාරකයන් බිහිවෙන්න ඒ බඳු තුලනාත්මක අධ්‍යයනයන් සඳහා සාවධාන පිරිසක් ගොඩනගා ගැනීම. ඒ නිසා ඒ බඳු පසුබිමක පිහිටා මම ඉතාම ගෞරවයෙන් ඇරයුම් කරනවා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ට මේ සාකච්ඡාව සඳහා මුල පුරන්නට කියලා බොහොම ස්තුතියි. මාව ඇහෙනවද හොඳින්? හොඳට ඇහෙනවා සර්. නමුත් මම මේ තාක්ෂණික වශයෙන් අර මෛත්‍රී වශයෙන් ගෙදර නෙවෙයි ගාක්ම මේ ගාක්ම ගැටළු සහගත දුෂ්කර පරිසරයක මම ඉන්නේ. ඒක කියන්න වටිනවා අපේ සාකච්ඡාවට එක පැත්තකින් අදාළ නිසා. මම දැන් මේ වෙලාවේ මගේ ෆෝන් එකේ හොට්ස්පොට් එකකින් වැඩ කරන්නේ, මගේ ගාව වෙන කිසිම පහසුකමක් නැහැ. අඳුරු කුටියක අනිත් එක මම ඉන්නේ. මම එක එක කියන්න වටිනවා කියන මම ඉන්නේ වේයන්ගොඩ ජාතික සංස්කෘතික පුහුණු මධ්‍යස්ථාන. ලංකාවේ සංස්කෘතික ජීවිතයේ අභිවෘද්ධිය පෙරලිය යහපත සඳහා රජයේ විසින් පිහිටලා තියෙන වැදගත්ම විය යුතු පුහුණු මධ්‍යස්ථානය මේක. ජාතික සංස්කෘතික පුහුණු මධ්‍යස්ථානය වේයන්ගොඩ. විශාල දැවන්ත බිල්ඩින් නොයෙකුත් දේවල් තියෙනවා. මම පෙරේද අත්වසින් ගියේ හරියට බල පෙර දවස් ඉඳලා මම මෙතන ඉන්නේ. ඔකොට මම දවස් තුන හතරක මේ සංස්කෘතික මධ්‍යස්ථානවල ප්‍රවර්ධක නිලධාරීන් සංස්කෘතික මධ්‍යස්ථාන භාර නිලධාරීන් පිරිසක් එක්ක වැඩමුළුවකට මට ආරාධනා ලැබුණා. මේ අත්වසින් අවුරුදු 5කට 6කට විතර පස්සේ සංස්කෘතික අමාත්‍යාංශයෙන් එහෙම ආරාධනයක් ලැබුණේ. ඒකත් බලද්දී තිලක් හෙට්ටි ආරච්චි කියලා සමහර ඔබ වම දන්න අපේ වකට තරුණ නාට්‍යකරුවෙක් ඔය ගබ්සාවෙම නාට්‍ය හදපු ඔහු දැන් අද අතිරේක ලේකම්වරයෙක්. ඉතින් ඔහුගේ බලපෑම නිසා මේ අවුරුදු පහක් විතර සමහරු ඉල්ලපු වැඩේ කොහොම හරි මට ආරාධනා කරා මේ වැඩේ කරන්න කියලා. දැන් මට අදත් මේ කියන්නේ මේකේ සාමාන්‍ය වැඩ කරන යද්දී ලොකු ප්‍රශ්නාව මේ පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒගොල්ලෝ සමහරට හොඳට වැඩ කරන්න උත්සාහ කරනවා. දැන් මේ වෙලාවේ මට හරියට උදව් කරා මේ යන්තම් මගේ ලැප් එක ගහගන්න තැනක් හොයලා කුටියක් අඳුර කුටියක් කරා. මොකද එහෙම නැහැ. එහෙම මේක පින් එක වැරදි නෝක ප්‍රශ්න. දැන් ඔබට මම කියන්නේ මට චිත්‍රපටි දෙකක් පෙන්වන්න ඕන නැහැ. අද චිත්‍රපටියක් පෙන්වන්න ඕන නැහැ. ඒකට අවශ්‍ය පහසුකම් මේකේ නැහැ. ඒ පුහුණුව ඇතුලේ.
ලංකාවේ ජාතික සංස්කෘතික පුහුණු මධ්‍යස්ථාන. ඒකට චිත්‍රපටිය බලන්න ගියාම ඒක මොන විදිහින්වත් ඒකට අවශ්‍ය ක්වලිටි එකෙන් ඒ අවශ්‍ය ශ්‍රවණ පහසුකම් යටතේ ඒක ප්‍රොජෙක්ට් කරලා ඒක පෙන්වන්න අවශ්‍ය මේ වක්වත් හරියට හරි මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක් හරි තියෙනවා ඒ ඔක්කොම දුර්වලයි ඉතින් ඒ වැඩේ කරන්න ගියාම කරගන්න බැරි වෙනවා. ඒකට වෙන විශාල පරිශ්‍රමයක් දරන්න උනා ඉන්න කට්ටිය. දැන් මේ තමයි අපි ලංකාවේ අවුරුදු 70 අතර පස්සෙන් සංස්කෘතික අමාත්‍යාංශයේ අත්වසෙන් මම ඒගොල්ලන්ට ප්‍රසිද්ධිය තියෙනවා ඒක නිසා තමයි වෙන්න ඇති මාතක තියෙන දර්ශනය මම කියන්නේ වරම වරද්දගත්ත තමන්ගේ වරම නොදන්න අමාත්‍යාංශ අතරින් ඉහළම අමාත්‍යාංශ තමයි සංස්කෘතික අමාත්‍යාංශය. මගේ මිෂන් එක මෙහෙවර වරම මැන්ඩේට් එක දන්නේ නැති තියෙන දේවල් ඔහේ පවත්වගෙන යන මිසක් සංස්කෘතික අපේ ජීවිතය අඳුරයි. ඒක නිසා අපි එළියට යන්න ඕන. අන්න එළියට යන්න පරිශ්‍රමයක් දැරීමට අදාළ ආයතන ක්‍රියාදාමයක් විදිහට මම පවත් ගන්න අවශ්‍ය දැනීම ඒ ශක්තිය නැහැ මෙතන. තමයි ගැටලුව. ඉතින් එහෙම තියෙද්දි කොහොම හරි දැන් මෙතන මට යන්තම් මේක සම්බන්ධ වීමට අවශ්‍ය පහසුකම් මේ අත් වශයෙන් මෙතන නිලධාරි මහත්මීන් මේගොල්ලෝ මහන්සි වෙලා ඒ වැඩ කරන අය මේ කුටියේ ලැබුණා. හැබැයි මට මේ කැමරාව ඔන් කරන්න බෑ. මට බයයි. මොකද මගේ මත් දැටත් දැනටත් තියෙනවා සිග්නල් හරීම දුර්වලයි. මගේ ෆෝන් එකේ හොට්ස්පොට් එකෙන් වැඩ කරන්න එකත් කොම්පියුටරේට ගහගෙන එකත් පවත්වගෙන යන්න. හරි. ඒ මගේ ටිකක් අවාසනාවන්ත පූර්විකාව. දෙවෙනි මගේම වැරද්දක් තියෙනවා. පස්සේ මම ප්‍රියංකරට කිව්වා සඳට කිව්වා මේ මම මේ මෙහාට එනකොට මගේ සැලැස්ම තිබුණා මේ පොත කලාවහ මිනිසා අමරේ අපේ අමරකීර්ති සහෝදරගේ පොත ගෙනල්ලා ටිකක් මම බොහෝ කාලයක ටිකක් නිකුත්ම වෙච්ච වෙලාවයි එහෙම ස්කෑන් කරලා කිව්වේ. ඊට පස්සේ මට එක් පිළිවෙලට කියවන්න බැරුණා. ඉතින් මම මේක ගෙනල්ලා කියවන්න ඕන කියලා ඊයේ ඉතාලන හිටියට ඊයේ මම වෙලාවක් දාලා අතපසු වීම තමයි කොහොම හරි වැඩ සිද්ධි මැද්දේ පොත ගේන්නවොත් මම කිව්වා මම එන්නම් කලාවහ මිනිසා පිළිබඳ ඒ තර්ටම කෙලින් ප්‍රතිචාර දැක්වීමකුත් නෙවෙයි. නමුත් මේ ලොකු තේමාව ඒ පොතට අදාළ තේමාවටත් මමත් එකක් කාලයක් කල්පනා කරපු සමහර මේ මණ්ඩපයට මේ අපේ මේ මිතුරු කණ්ඩායමට යම් හරි ප්‍රයෝජනක් වෙයි කියලා මට විශ්වාස කරන්න හිතන්න පුළුවන් කරුණු කාරණා ටිකක් කෙටියෙන් ඔබ ඉස්සරහ යන්නේ මේ අර කිව්වා වගේ සාකච්ඡාවට මඟ පෙන්වීමක් නෙවෙයි සාකච්ඡාවට යම් කිසි විදිහකට මේ නිහතමානීව දායක වෙන්න කරන උත්සාහයක් වගේ එකක් විදිහට සලකන්නේ. සක්කී නෝට් එකක් එහෙමත් නෙවෙයි. මඟ පෙන්වීමක් නෙවෙයි. මගේ මේ ක්‍රියාංකර ගොනු කරපු ඒ තියෙන ප්‍රශ්නෙට ඒ තියෙන තේමාවට කිසියම් දායක වීමක් කියලා. ඒත් වශයෙන් පොතේ නිකන් උඩින් පරිච්ඡේද බැලුවත් මේ වගේ සමහර පැති වර්ගයක් තියෙනවා. දැන් මතක නැහැ හරියටම ඒ මහාචාර්යතුමා ඒක සකස් කරලා විග්‍රහ කරපු විදිය ගැන මට හරි නැති නිසා මම වෙනම විදිහකට පොඩ්ඩක් මගේ අදහසක් කියවන්න යන්නේ. දැන් අපි මානව විද්‍යාව පැත්තෙන් ගන්න දේවල් කියනවා මනුෂ්‍යයාගේ ගමන ගැන, මනුෂ්‍ය පරිණාමය ගැන යම්කිසි දැනුම් සම්භාරයක් අපි සතුව තියෙනවා. මානව පරිණාමය ගැන මම කියන්නේ සමාජ පරිණාමය නෙවෙයි, මනුෂ්‍යයාගේ පරිණාමය කියලා මානව විද්‍යාත්මක අදහස් මාලාවක් අපි කියන දැනුම් පද්ධතියක් තියෙනවා අපි ගා. මේකේ ඒ කාරණා හැටියට මේ අර මුල් ශිලාවදිය කියලා අපි කියන පැලියොලිතික් පීරියඩ් එක මුල් ශිලාවදිය ඒකේ තමයි අපිට ඒ කියන්නේ ඒක තමයි ආරම්භ වෙන්නේ වර්ෂ වශයෙන් ගත්තොත් මිලියන 2.5කටත් වැඩි වගේ. හෝමෝ සේපියන් මානවය එන්නේ ඉස්සෙල්ලා ගොඩක් කලින් මානව වර්ග බිහි වෙච්ච මුල්ම යනකොට හෝමෝ හැබිලිස් කියන අප්‍රිකානු සම්භවයේ සාහිත්‍ය මුල් මානව වර්ගයක තොරතුරු අපි ගාව තියෙනවා. ඒක ශිලා යුද ඒ මානව වර්ගයට අයිති. කියන්නේ ਉਹ තමයි මුල් ශිලා යුගයේ ශිලා යුද ගැන අදහසකුත් තියෙනවා. දැන් මේක අවුරුදු ලක්ෂ කියන්නේ මිලියන ලක්ෂ 20ක් 25කටත් වැඩි. ඊට පස්සේ අපිට දැන් මෙහෙම අපි කැලෙන්ඩරේ බලාගෙන ආවොත් වර්ෂ මිලියන 1.5කට විතර පස්සේ තමයි හෝමෝ ඉරෙක්ටස් මාන කියන්නේ කිලින් යන ගඩයන් පටන් ගත්ත මානව වර්ගය අපිට මුණ ගැහෙනවා කියලා තොරතුරු පේනවා. එතකොට ඒක ඇතුලේ හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ තියෙන වර්ධනය තව තවත් අතුබිහි වෙනවා. ඒක මැද්ද වර්ෂ ලක්ෂ 5කට විතර කලින් අපිට ඉතාම පැහැදිලි සාධක හම්බ වෙනවා. මේ
මොනවද අපිට කියන්න තියෙන ඇඳුම් ගින්දර ගල් පොරව වගේ වාසස්ථාන පිළිබඳ මුල්ම තොරතුරු සාධක හම්බ වෙනවා. දැන් ඔහොම පැරණි මානව වර්ගයන පුරාණ මානව වර්ගය මෙහෙම එනවා. ඇවිල්ලා සේපියන් කියන නූතන මානවය කියලා අපි අඳුර ගන්න. නූතන මානවය කියද්දි අස්කරන්නේ මොඩර්න් කියලා මේ මොඩර්න් මොඩර්නිසම් අර්ථයෙන් නෙවෙයි මේ හෝමෝ සේපියන් සේපියන් මානවය. කියන්නේ අපි අපේ මුතුන් මිත්තෝ පොළොවට පා පොළොවේ ඇවිදින්න පටන් ගන්නේ අවුරුදු ලක්ෂ 2කට වගේ පෙර. කියන්නේ අර අර මිලියන් 2කමාරක් විතර ගිය මානව වර්ග හරහා ඇවිල්ලා අපි එන්නේ අවුරුදු ලක්ෂ 2කට විතර වගේ පෙර. එතන පින්. එතකොට අන්නේ ඒකේ අර කොමත් එක්ක ඊට අමතරව ගුහා චිත්‍ර පිළිබඳ මුල්ම වැදගත් සාධක දකුණු අප්‍රිකාවේ ඉඳලා ඊට පස්සේ බරපතල සාධක ඉදිරිපත් මෙහා පැත්තට එනකොට පේනවා. අවතාර දේවල් වගේක් තියෙනවා. ඒක තමයි දැන් මම මේ පොඩ්ඩක් කෙටි මතක් කරගෙන යන්නේ. උඹලන්ට මම හිතන්නේ කැලෙන්ඩර් එකක් ඇතුලේ කොන්ටෙක්ස්ට් එක ඇතුලේ අපි ස්ථානගත කරගන්න යන්නේ කිය තීරමත් තේයි කියලා. එතකොට ඒ මුල් ශිලාවදියේ අවසාන කියන්නේ අගහරියට එනකොට වර්ෂ ලක්ෂයකට විතර වගේ කලින් ඒ කියන්නේ අපේ මුතුන් මිත්තෝ සේපියන් මුතුන් මිත්තෝ මලවුන් විහිදාන කරන අභිචාරාත්මක උත්සව ගැන සාධක හම්බ වෙනවා. ආසියාවට අපි ඇතුල් වෙන්නේ අවුරුදු 60,000ක 70,000ක මානේ. එතකොට යුරෝපෙට ඒක ගොඩක් පස්සේ අවුරුදු 45,000ක විතර පස්සේ ඒක ඇතුලේ තමයි අර මේ යුරෝපියත් වශයෙන් ටික යන මුල් ශිලා යුගයේ නැත්නම් ශිලා යුගයේ අවසාන භාගයේ තොරතුරු ලැබෙනවා. ඕස්ට්‍රේලියාවට මේ මේ සේපියන් මානවය අවුරුදු 40,000කට විතර වගේ කලින් ගියා කියලා පේනවා. ඇමරිකාවට අපි දන්න ඇමරිකාවට බොහොම මෑතදී අවුරුදු 35,000කට පෙර දකුණු ඇමරිකාවට. දකුණු ඇමරිකානේ දකුණු ඇමරිකානේ දකුණු ඇමරිකානේ ඇතුළු සුදුරු ඇමරිකාවට ඇතුළු පැරණි ඔය ඉන්දියානු රතු ඉන්දියානු එම් බී වෙන ඒ මුල් ඒක ඇතුළේ ඉන්නේ ඒගොල්ලෝ. එතකොට මුල් ශිලාවදී අවසාන කොටසේ තමයි අවුරුදු 30,000ක් 32,000ක් 33,000ක් වගේ පස්සේ නෝන සංගීත භාණ්ඩ පිළිබඳ ඉතා මූලික දේවල් සාධක තියෙනවා. ඒකට යුරෝප අප්‍රිකාවෙන් පිට යුරෝපයේ දුනුහි භාවිතාව එහෙම මුල් සාධක අවුරුදු 20,000ක් නමුත් ඔබට මතක ඇති මේ අවුරුද්දකට එකමාරකට වගේ කලින් මට මතක ඇති කොවිඩ් කාලේ මුල් හරියේ ලංකාවේ පාහියන්ලෙනේ හම්බුණා පරීක්ෂණ වලින් දුනුහි භාවිතය ගැන අවුරුදු 45,000කට විතර පෙර සාධක. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ ලංකාවේ තමයි ඉස්සෙල්ලාම දුනුහි සාධක තියෙන්නේ කියලා. අපිට නමුත් මිනිස්යාගේ දුනුහි සාධක අපිට පේනවා ලංකාවේ තමයි ඉස්සෙල්ලාම අපිට හම් වෙන 45,000කට පෙර. ඒකෙන් වෙන තීරුම් ගන්න පුළුවන් වෙන වෙන ස්ථානවලත් ඒ සමාන්තරව මේ වැඩේ වෙන්නට ඇති කියලා බොහෝ වෙලාවට අපිට හිතන්න තියෙනවා. දැන් ගුහා චිත්‍ර ඉතාලි ඔය ප්‍රංශේ ස්පාඤ්ඤේ වැදගත් ගුහා චිත්‍ර ඔක්කොම අවුරුදු 18,000ක් 20,000ක් මානේ නැත වගේ තියෙනවා. දැන් උන අපේ මාන අපි මානවයා සේපියන් මානවයා ගැන පොඩ්ඩක් ફોකස් කරන්න ඕන. මොකද කලාවහ මිනිසා අපි උනේ කොහොමද? එතකොට මේ මානවයා අපි එද්දී තියෙන ඉතාලි වැදගත් ප්‍රශ්නයක් මානව විද්‍යාඥයෝ කල්පනා කරන වැදගත් ප්‍රශ්නයක්. මේ අර මානව වර්ග ඔක්කොම එක පැත්තකින් අභාවයටපත් වෙනවා. ඊගොට අපි ආපුවාම නියෙන්ඩර්තල් මානවයා තාම ඉන්නවා. එතකොට එයාත් සමාන්තරව ඉඳදී ඒ අය වඳ වෙලා ගිහිල්ලා අපි ඉතුරු වෙනවා. සාමාන්‍යයෙන් මේ අර ශිලා ජාන විද්‍යාව මේ වාස්සේ කියනවා නියන්ඩර්තල් මානවයගේ ජාන අපේ එකතු වුණා. මේ ඒක තේරුම මේ මානව වර්ග දෙක අතර සම්බන්ධයකුත් තිබිච්ච ලක්ෂණ පේනවා. නමුත් ඒගොල්ලෝ වර්ගයක් වශයෙන් ඉවර වෙනවා. දැන් මේ ප්‍රශ්නේ මේ මුළු ලෝකෙ පුරා මේ සේපියන් මානවයා අවසානයේ සාර්ථක වෙලා ඕනවටත් වඩා සාර්ථක වෙලා කි මුළු ලෝකයේ ගෝලේ පුරා ගිහිල්ලා සියලුම සත්වංශ අපි අඩු ගන්න නූතන යුගයේ පෙන්වන අපි මේ අධිපති මහා සත්ව කොට්ටාසේ බවට පත් වෙනවා. මේ රහස මොකක්ද කියලා හොඳ පැත්තකුත් තියෙනවා සමහර නරක පැත්තකුත් තියෙනවා. මෙතන මෙන්න මේ රහස ඇතුලේ කලාව ස්ථානගත කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තව වැදගත් සමනවාන විද්‍යාව දීර්ඝ කාලයක් අදාරන ප්‍රශ්නයක්. නමුත් අපි මේ සාහිත්‍ය කලාවන් ගැන කතා කරන නිසා මම ඔබට කැමති එක මම නම් ඉතාම රසවත් පුස්තකයන්ගේ නවකතා මාලාවක් කියලා කියන ඇමරිකානු ලේඛකයාගේ දැන් කැනඩියානු ඇමරිකානු ලේඛකයාගේ ජීන් ඕල් කියන ලේඛිකාවගේ තියෙනවා Earth's Children කියලා නවකතා මාලාවක්. Earth's Children Jean Owl
පොත් හයක් විතර දෙවන්ත විශාල පොත් නවකතා දැන් මේ නවකතා කාර්යයේ ජීවිතය හරි පුදුමයි අය අවුරුදු 25 26 වගේ තමයි මේ පොත් ලියන්න පටන් ගන්න. ඒ නිකන් පරිකල්පනේ ඉමේජින් කරලා මේ පුරාතන වශයෙන් Earth Children කියන්නේ අර මැක්‍රෝන් කියන්නේ මුල්ම මානවයා සොයිපියන් මානවයා මුල්ම කාලේ යුරෝපයට තාම පස්සේ අපි දා අර ග්ලේ මේ කියන්නේ අයිස් යුගය අවසාන වෙන කාලේ නියන්ඩර්තල් මානවයත් එක්ක මෙහිම ඝර්ෂණ වෙච්ච සම්බන්ධ වෙච්චත් කියන්නේ යුගයක් කියලා කියන්න පුළුවන්. එතන ඉඳලා එක්තරා ඉතිහාසයක් ඒ පුරාතන මානවයාගේ ඉතිහාසයේ චරිත අරගෙන චරිත දෙකක් චරිතයක් ගැහණු චරිතයක් මුල් කරගෙන යන මහා පුදුමාකාර නවකතාවක්. මම කිව්වා ඒක හුදෙක් පරිකල්පන ඉමේජිනේෂන් එක නෙවෙයි. ඇය ලෝකයේ මේ පුරාණ මානවය අධ්‍යයනය කරන සෑම තැනකටම නැගෙනහිර යුරෝපයේ, යුක්‍රේනයේ, පිටිහිර යුරෝපයේ ඒ ස්ථානවලට ගිහිලා තමන්ගේ ජීවිතේ කැප කරලා මේ තොරතුරුත් එක්ක ඇය ජීවත් වුණා. අවුරුදු 25 26 විතර ඉඳලා. ඊපස්සේ ඇය විවාහ ප්‍රාප්ත වෙලා දරුවෝ ඇවිල්ලා එහෙම තියෙද්දි ඇයගේ ජීවිතේ සාමාන්‍යයෙන් අවුරුදු 20 30ක් විතර තිස්සේ මේ නවකතා මාලාව ලියනවා. ලියනකොට මං කියන්නේ ඒකේ ඇතුලේ ඉතාලි මේ කලාකාරියක් නවකතාකාරියක් උද්දුම ආකාරයෙන් මේ මුල් මානවයාගේ ජීවිතයේ ඇතුලේ කලාව ස්ථානගත වෙන විදිහ ආදී ගැන ඉන්සයිට්ස් අන්තර්දෘෂ්ටින් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔය අන්තිමට මේ ෆ්‍රාන්සේ ස්පාඤ්ඤේ මේ painted caves නැත්නම් ඒ වගේ නමකින් අවසාන නවකතා වෙන්නේ එතනින් චරිතවල ගමන ඉවර වෙන්නේ අය යුක්‍රේනයේ පැත්තේ ඉඳලා මෙහෙම දීර්ඝ චාරිකාවක යෙදෙන ගැහැණියක් සහය ගැහැණිරවත් හම්බ වෙනවා පිරිමේක. ඒ ගැහැණිය නියන්ඩර්තල් මානවයෝ විසින් රැකබලාගත් සේපියන් කෙල්ලෙක්. ඒතකොට ඒ නිසා එයා ඒවත් ඒකේ තනුණු සංස්කෘතික වශයෙන් ගත්ත දේවල් කියන මේගොල්ලෝ මෙහෙම එනවා සාල චිවිර චාරිකාවක් අවසානයේ ප්‍රංශය දක්වා එනවා. painted caves වගේ අන්තිම පොතේ නම මට අත්වසෙන් කියවන්න බැරුණා. අන්තිම පොත කියවන්න බැරුණා. ඒ පොත් මාලාව ඉවර වෙනකොට ඇයට ලෝකයේ විශ්වවිද්‍යාල ගණනාවකින් ආචාර්ය උපාධිය පිරිනමනවා. ප්‍රංශයෙන් විශේෂ සම්මානයක් සහ ආචාර්ය උපාධියක් පිරිනමනවා. ඇයට විශේෂ බහුමන් දක්වනවා. මොකද ප්‍රංශය ඊට පස්සේ අපි ફોකස් කරනවා ප්‍රංශයේ අර මේ ගුහා චිත්‍රයේ මේ ඒවා ගැන විශේෂ අවධානයක් ලෝකෙටත් නැවතත් මානවයාටත් යන නිසා. නමුත් මට විශේෂයෙන් කියන්න ඕනේ ඇය මේ මුල්ම කාලේ තිබිච්ච තොරතුරුත් එක්ක මේ කලාව කියලා අපි කියන කරුණට මේක මෙන්න මේක අස්සේ බහින නිසා. ඔබ දන්නවා සමහර හරි සේපියන්ස් පොත කියවනම් මේ හරිනේ පොත කියවනම් ඒකේ ඔය භාෂාව හා කතන්දරේ ෆික්ෂන් කියන එකේ වැදගත්කම කතන්දරේ ගොඩනැගීම ප්‍රබන්ධයේ ගොඩනැගීම ඔය මනුස්සයාගේ සාර්ථකත්වයට ප්‍රධාන එකම හේතු වගේ හු දක්වන්නේ. මේ මිනිස්සු බඳින මිනිස්සු විශාල ප්‍රමාණයක් ප්‍රබන්ධය විසින් ඔවුන්ගේ ශක්තියෙන් එක්තැන් කරන හේතුව තමයි අනිත් මානවින්ට ඒව තිබුණේ ඩිරෙක්ට් කොමියුනිකේෂන් එහෙම ළඟ කතා කරා. නමුත් මෙහෙම කතන්දර හරහා විශාල ප්‍රමාණයකගේ විඥානය සම්බන්ධ කරන්න එක ඒක විඥානිකර ලොකු එකක් බිහි කරන්න මුල් වෙන්නේ කතන්දරය කියලා ඔහු කියන අත් වශයෙන් එක මුල් මානව විද්‍යාවේ අදහසක් එක ලොකු අලුත්ම දෙයක් නෙවෙයි. ඊට වඩා බලගත් අන්තර්දෘෂ්ටින් මානව විද්‍යාව ඉතිහාසයේ මේ හොයාගෙන යනකොට අහු වෙනවා. රසවත් පුංචි ලියමනක් තියෙන මම දැන් එක ෂෙයා කරන්න පුළුවන් මම ෂෙයා කරන්නම්. 2018 අර ඔබ දන්නවා නාට්‍ය ලෝකේ ජාත්‍යන්තර කියන මාර්තු 27 වෙනිදා ලෝකේ ජාත්‍යන්තර නාට්‍ය ආයතනය කිසියම් නාට්‍ය වේදිකාවකට වේදිනියකට දෙතුන් දිනකට ආරාධනා කරනවා මේ ලෝක ප්‍රජාවට නාට්‍යකරුවෙක් විදිහට සංදේශයක් මෙසේජ් එකක් කරන්න. 2018 සබීනා බර්මන් කියලා මෙක්සිකානු ජාතික නාට්‍ය වේදිනියක් කෙට්ටි සංදේශයක් ඉදිරිපත් කරා. සාකච්ඡාව තහගම ආන ගමන් ඉන්නවා. කවුරු හරි මේ කෝල් කළා. මම එහෙනව නේද තාම? වසන්ත මම එහෙනවද? කවුරු හරි මියුට් කළා නෑ මොන හරි කතාවක්. අපිට
මෙක්සිකානු ජාතික නාට්‍යවේදිනියක් ඉතාම රසවත් කෙටි සංදේශයක් 2008 අවුරුද්දේ ඉදිරිපත් කරා. මම ඒක සිංහලට ඒ කාලේ පෙරළුවා. ඒ කාලේ මම ඔය නාට්‍ය සංදේශ කරලා සමහර මෙහි තියෙන උත්සවයකදී මම ඒක ඔය දෙනවා අපි. මට ඉඩක් තියෙනවා නම් මම කැමතියි ඒක ෂෙයා කරන්න අතුරනේ තමයි ඒක මුල් කොටස කියවන්න කැමතියි. අත්වස්සේ මේ ලෝක නාට්‍ය දිනේ මේ සබිනා බර්මන්ගේ සංදේශයේ මුල්ම කොටස මොකක්ද කියලා. අපි මාතෘකාව කලාව සහ මිනිස් අපි එක අපි මතකයේ තියාගෙන මෙහෙම බලමු මෙන්න මේ නාට්‍ය වේදිනේ ඇයි ටිකක් මම කියන පසුබිම් මානව විද්‍යාවෙන් දැනීමකුත් එක්ක පරිකල්පණයෙන් ඒ කියන්නේ අපි එක්තරා ක්‍රියේටිව් විදිහට නිර්මාණශීලී විදිහට පුංචි කතන්දරයක් කියනවා කලාව සහ මනුෂ්‍යයා ගැන මෙන්න මෙහෙමයි අය ඇගේ සංදේශය ලියන්නේ අපිට පරිකල්පනය කරන්න පුළුවන් කල හැකි ගෝත්‍රය ට්‍රයිබ් එක ගෝත්‍රය අහසේ පියාසර කරන පක්ෂීන් බිම හෙලන අරමුණින් කුඩා කැට කැබලි ඉහළට විදිමින් සිටිත් ගෝත්‍රය තුළ මේ සිටි මේ මොහොතේ දැවැන්ත මෙමතේ මෙමත් අලියෙක් මෙමතේ මේ ස්ථානයට කඩා වැදි ගර්ජනා කරයි එතන සිටින කුඩා මානවයෙක් මෙමතයා අනුකරණය කරමින් පෙරලා ගර්ජනය කරයි ඉක්බිති සියල්ලෝ එතනින් පැනදුවත් ඔන්න පොඩි සීන් එකක් ඔන්න මේගොල්ලෝ මේ 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 පුරාණ මානවයෝ ගල් විදිනවා අහසට පක්ෂීන් බිම හෙලන අටියෙන් දුර මහා මැමතේ කරන්නේ අනු අලි දෙතුන් දෙනෙක් තරම් විශාල ඒ පුරාණ මැමත් සතේ කඩා වදිනවා මෙතන මේගොල්ලෝ එයත් එක රණ්ඩු කරන්නේ මේගොල්ලන්ට නමුත් මට විනාඩි භාගයක් දෙන්න නොමෙක තියෙනවා මේ පොඩි සංදේශය ඇතුළත තියෙන එසැන කුඩා මානවයේ මෙමතයා අනුකරණය කරමින් පෙරලා ගර්ජනය කර ඉක්බිති සියල්ලෝ එතනින් පැනදී මිනිස්ය ගැහණියක විසින් කරන ලද මේ මෙමත් ගර්ජනාව වරහන් ඇතුළත මම ඇයි ගැහණියක් විසින් දකින්නට කැමැත්තෙමි කියන ඉතින් පුරාණ කණ්ඩායම ඒර මනුෂ්‍ය ගැහණියක් විසින් කරන ලද ඒ මෙමත් ගර්ජනාව මම ගැහණියක් විසින් දකින්න කැමැත්තෙමි මානව අප බවට පත් කළ කතන්දරේ ප්‍රභව ස්ථානය මෙන්න මේ නාට්‍ය වේදිනියක් මේක පරිකල්පන විදිය ඒක මානව විද්‍යාවේ සමහර අන්තර්දෘෂ්ටිනික ගැළපෙන දෙයක් කියන්නේ අර මේ මොහොත මම ඒක කියාගෙන යන්න සංදේශ රස නිසා අපෝ කලි තමන් නොවන්නා වූ වෙන යමක් අනුකරණය කිරීමට හැකි වර්ගයක් අනේකාලෙස පෙනී සිටීමේ හැකියාව ඇති වර්ගය රිප්‍රසන්ටේෂන් උතන තමයි රංගයේ මුල ඒ රංගය අනුකරණය එතකොට මේ මේ මහා පුරාතන පිළන්නේල අවුරුදු 30,000කට පෙර වෙන්න පුළුවන් මේ කතාවේ හැටියට මහා මෙමතෙක් කියන්නේ පුංචි ගෑණියෙක් මේ මෙමත් වගේ කෑ ගහනවා ගර්ජනා කරනවා කක පැනලා දුවනවා නැත්නම් මරනවා හැබැයි ගියන් පස්සේ වෙන දේ තමයි තියෙන්නේ අන්නේ හැකියාව වෙන කෙනෙක් බවට පත්වීම වෙන කෙනෙක් අනුකරණය කිරීම අනේකා ලෙස පෙනී සිටීමේ හැකියාව ඇති වර්ගයක් එය මේ නාට්‍ය වේදිනිය කියන මානව අප බවට පත් කළ කතන්දරේ ප්‍රභව ස්ථානය කියලා. හැබැයි මේකත් එක්ක අර කතන්දරය ඒ පුරාතන කවි වෙන විදිහ කරන පද්‍ය වෙන විදිහ වෙනම තැනක් මේ මුළු කතාවට මේ නිර්මාණය සහ මේ රිප්‍රසන්ටේෂන් අර මේවට සම්බන්ධ වෙන එකගේ දේවල් වෙනුවෙන් පෙනී සිටි දැන් අපි වසර 10ක් නැත්නම් 100ක් එසේත් නැත්නම් දහසක් ඉදිරියට පනිමු. දැන් ගෝත්‍රයේ තවත් වෙන සතුන් අනුකරණය කරන්නේ කෙසේදයි උගෙනගෙන ඇත. බේද ගැඹුරේ ගිනිමැලේ සැලෙන එළියේ පිරිමි හතර දෙනෙක් මෙමතයා වී ඇත. ගැහණු 30 දෙනෙක් ගංගාවයි. තවත් ගැහණු පිරිමි කුරුල්ලන්ද, චිම්පන්සියන්ද, තුරුලතාවන්ද බලාකුළුත් බවට පෙරළී ඇත. ගෝත්‍රයේ උදෑසන දඩේම අනුකරණය කරන්නේ සිය රංග ප්‍රතිභාව මගින් අතීතය අසු කරගනිමින් ඊටත් වඩා පුදුමාකාර දෙය නම් විය හැක්කි
නම් විය හැකි අනාගතයන්ද නිර්මාණය කරන්නට ගෝත්‍ර ඉක්බිතිව ආරම්භ කිරීමයි. එහිදී ඔවුහු මෙමතයා ගෝත්‍රයේ සතුරා පරාජය කළ හැකි උපක්‍රම රංගගත කරති. ගර්ජනා, සිවුරුහන්, කෙන්දිරිලි අපගේ ප්‍රාරම්භක රංග කලාවේ ශබ්දානුකරණ සම්පත් වාච්‍ය භාෂාව බවට පෙරළේ. වාච්‍ය භාෂාව ලිඛිත භාෂාව වේ. ඒ කියන්නේ මේ අනාගතයේ අවුරුදු සමහරට ලක්ෂයක් යහට පැනලා. තවත් පාරක් දිගේ ප්‍රාථමික රංගයේ අභිචාරය වේ. ඒ පාර දිගේ දිනක සිනමාවත් පැමිණි. මොනවාගේ බොහොම කතන්දරයක් ඇයි මේ සබින බවන් කියන්නේ ඇයි කියන්නේ අපි මිනිස්සු ඉන්නේ මෙන්න මේ කතන්දරය නිසා. මොකද්ද? කතන්දරය භාෂාව රංගය අත්වසෙන් දෘශ්‍ය කලාව අර ජීනෝල් පස්සේ පෙන්නනවා වගේ මෙන්න මේවා වෙන භාෂාවක්. ඔතන තමයි අපිට තියෙන එකම ලම්ගේ භාෂාවන් කියන කතාව. අපි අපිට භාෂාව කියනකොට එකපාරට ඔළුවට එන්නේ අපේ ලිඛිත වාච්‍ය භාෂාව. නමුත් අපේ විඥානයේ සකස් කිරීමට අදාළ අද අපි සංඥාර්ථ වේදේ එහෙම පිළිට ආරම්භ කළොත් අපිට පේනවා රංග භාෂාව කියලා එකක් ගැන කතා කරන්න පුළුවන්, දෘශ්‍ය භාෂාව ගැන කියලා එකක් කතා කරන්න පුළුවන්, නර්තන භාෂාව කියන්න පුළුවන්, කාව්‍ය භාෂාව නැත්නම් පද්‍ය හා කාව්‍ය භාෂාව කියන්න පුළුවන්, අවසානයේ සිනමා භාෂාව ආදි වශයෙන් විවිධ භාෂාවන් ගැන අපිට කතා කරමු. භාෂාව කියලා අදහස් කරන්නේ යම්කිසි අර්ථයක් සම්ප්‍රේෂණය කරන්නා වූ සංජාන පද්ධතියක් වශයෙන් තේරුම් ගත්තොත් අපිට මේනවා මේවා වෙන වෙනම විග්‍රහ කළ හැකි භාෂාවක් කියලා. නර්තනය භාෂාවක්, රංග භාෂාවක්, දෘශ්‍ය කලාව හා සම්බන්ධ සියලු දේ වෙන වෙන භාෂාවන්, අවසානයේ කාව්‍ය වෙනම භාෂාවක්, සාමාන්‍ය භාෂාවේ භාෂාවට වෙනස් වෙන්නා වූ නීති රීති එකට අයිති වෙනත් යම් සම්පත් වර්ගයක් කාව්‍ය භාෂාවට අයිතිව තියෙනවා. එතකොට ඒකත් එක්ක තමයි අපේ මේ මනුෂ්‍යාවීමේ කතන්දරේ තියෙනවා කියලා විමාන විද්‍යාඥයෝ පෙන්නන්නේ. දැන් ඒක ටිකක් මම හිතන්නේ අපි කල්පනා කරොත් හොඳයි. මම ඒක එච්චර නිකම්ම ව්‍යුක්ත අදහසකට වඩා ඊට වඩා බරපතල අපි මේ කල්පනා කරන්නේ. අපි සාමාන්‍ය භාෂාව කියනකොට අර නුවන් හරාරිගේ කතන්දරේ විතරයි එන්නේ ඔළුවට අපි ප්‍රබන්ධ රචකයෝ කියන අදහස. නමුත් ඊට වඩා මේ භාෂාවන් එක්ක වෙනත් භාෂාවන් පිළිබඳ ප්‍රශ්න ටිකක් කල්පනා කරන්න ඕන කියලා මම හිතනවා. ඒක මට කියන්න ලේසි විදිහක් තමයි මෙන්න මේ වගේ ටිකක් සාහසික කියමනකින් පටන් ගැනීම නැත්නම් අදහසකින් පටන් ගන්න. මම මේක විශ්වවිද්‍යාලේ මම බොරට ඉගන්නනකොට මානව විද්‍යාව එහෙම සංස්කෘතික මානව විද්‍යාව ගන්නකොට මම නිකන් කියන කියලා පටන් ගන්න තැනක් එක දේශනයක්. මම කියන්නේ අපි මනුෂ්‍යයන් ලෙස නූපදිමු කියලා නැත්නම් අපි උපදිනකොට මනුෂ්‍යෝ නෙවෙයි කියලා. විද්‍යාත්මක එක වැරදි. මම වෙන තේරුමකින් කියන්නේ අපි උපදිනකොට මනුෂ්‍ය දරුවෝ කියලා කියනවා. නමුත් මේ මෙන්න මේ තේරුම මොකක්ද කියලා මේ මනුෂ්‍යත්වය. මොකද අර සබීන බර්මන් ඔය අපි ඔක්කොම දැන් මේ කියනවා අපි මනුෂ්‍ය වෙන්නේ මේ කලාව නිසා කියලා. ඒක අපි සීරියස්ලි එහෙනම් කියන්නේ. මනුෂ්‍ය භාවය කලාවට සම්බන්ධයි කියලා ආරම්භයේ ඉඳලා ඒකයි ප්‍රවාදය. ඒකයි මේ කියන්න හදන. එහෙනම් අපි ඒක සීරියස්ලි එක බැරෑරුම කියන්නේ. අන්න ඒ අර්ථයෙන් තමයි මේක කල්පනා කරන්න අපි හදන්නේ. අපි මනුෂ්‍යත්වයයි කලාව අතර ගැඹුරු සම්බන්ධය, අන්‍යෝන්‍ය වශයෙන් තියෙන සම්බන්ධය. මනුෂ්‍යයා නැහැ කලාව නැත්තම් කියනවා මගේ තේරුමකින් කියන්න. දැන් මම කිව්වා අපි උපදිනකොට මනුෂ්‍ය නෙවෙයි කියලා. එතකොට හැබැයි මෙහෙමයි කියන්න තියෙන එකයි එකටත් ඒකත් මානව විද්‍යාවෙන් සහ වෙනත් භාෂාව හා සම්බන්ධ විද්‍යාවන් වෙන වෙන තැන්වලින් එන දෙයක් එන ඉන්සයිට් එකක් එන අන්තර්දෘෂ්ටියක් තියෙනවා. අපි මනුෂ්‍යෝ විදිහට ඉපදින්නේ නැති වුණාට මනුෂ්‍යයන් වෙන්න අප්‍රමාණ ශක්්‍යතා සහිතව උපදින. ඒක අර තේරුම නෙවෙයි මේ තේරුම් දෙකක් තියෙනවා. අපි මනුෂ්‍ය ලෙස උපදින්නේ අපි උපදින්නේ ඇත්ත වශයෙන් මනුෂ්‍යයන් වීමට අප්‍රමාණ ශක්්‍යතා දරාගෙන අපි උපදිනවා. එහෙම කිව්වොත් මම කියන හරියි. දැන් මේ ශක්්‍යතා මොනවාද? මනුෂ්‍යත්වයට අයිති, මනුෂ්‍ය භාවයට අයිති උපදිනකොට තියෙන ශක්්‍යතාවකයක් තියෙනවා. හැබැයි මනුෂ්‍යෝ නෙමෙයි අපි ඒ ශක්්‍යතා අරගෙන නම් උපදින. අපිට බොහොම ලේසියෙන් තේරෙනවානේ අපි එක්කෙනෙක්වත් උපදිනකොට භාෂාවක් එක්ක උපදින්නේ නැහැ. අපිට කතා කරන්න බෑ. ඒකර අපි භාෂාව උපය ගන්න ඕන. අපි ඉගෙන ගන්න. පුංචි කාලෙම අපිට ඇත්ත වශයෙන්ම විශාල ශක්්‍යතාවයක් තියෙන භාෂා ඉගෙන ගන්න. ඒක තමයි නොවම් චොම්ස්කිගේ ප්‍රවාදයක් තියෙන්නේ. මනුෂ්‍ය යාට සතුන්ට වෙනස්ව භාෂාව සම්බන්ධයෙන් එක්තරා ව්‍යුහාත්මක අභ්‍යන්තරික ස්වභාවයක් තියෙනවා කියලා. කියන භාෂාවේ ව්‍යුහයන් හරියට තියෙනවා වගේ උපදින. එකට අර දේවල් දාගන්න වගේ එකක් තියෙනවා.
අපේ ශක්්‍යතා කියන්නේ ඊට ඇසී ඒක බරපතල විදිහට ඒක හිතන්න කාරණා කෝ කියන්නේ භාෂාව හා සම්බන්ධ ශක්්‍යතා එක්ක අපි උපදිනවා කියන චාම්ස් කියන්නේ ඔය ටිකක් සංකීර්ණ ගැඹුරු ප්‍රවාදයක් සහිතව කියන්නේ දැන් අපි දන්නවා මෙහෙම දෙයක් මොකක්ද දන්නේ භාෂාව නැත්තම් අපිට මොකද වෙන්නේ කියන එක ඉතා පහසුවෙන් තේරුම් ගන්න අපිට භාෂාවක් නැත්තම් මොකද වෙන්නේ කියලා ටිකක් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ඒකට ප්‍රායෝගික සිද්ධි සංසිද්ධි නැත්නම් ප්‍රායෝගික අවස්ථා නිබිලා තියෙන එහෙම වෙච්ච වෙනත් අන්දම කුඩා දරුවෝ සමහරට කැලේට සත්තු අරගෙන යනවා ඉතින් ඒ සත්තු කිසියම් ඉතින් වෙන්න පුළුවන් මේ දරුවා මරන්න නැතුව සමහරට දරුවා සත්තු එක්ක හැදෙනවා සමහරට වෘකයෝ එක්ක සමහර ලාට වඳුරෝ එක්ක මේ සිද්ධි ඉන්දියාවනොත් වෙන තැන්වලුත් වාර්තා වෙලා තියෙනවා මෙතන බොහෝ වෙලාවට එහෙම දරුවෙක් ඉතුරු වුණොත් සබයි වුණොත් සමහරට අවස්ථා තියෙනවා අවුරුදු 14 දී 15 දී මේ මිනිස්සු මේ දරුවා හොයා ගන්න දරුවා කියලා කියන්නේ මේ මේ සතුත් එක්ක හිටපු ඉපදිලා පුංචි කාලේ උස්සගෙන ගිය ළමයා ලෝකේ හැම අවස්ථාවකදීම අපිට ඒ එහෙම ඒ සිද්ධි දෙක තුනේදී පේනවා ඒගොල්ලෝ මිනිස්සු නන් නෙවෙයි කියලා. අද හිතන්න බෑ. කල්පනා කරන්න බෑ. ඒකටයි චර්යාවන් මොනවත් නැහැ. ඒගොල්ලන්ට ඒක උගන්වන්න ගියහම බොහෝ ලාට ඒක අසාර්ථ කළා බොහෝ ලාට ඒගොල්ලෝ ඉක්මනින් මැරෙනවා මේ මේ මනුෂ්‍ය වාසයට ගෙනල්ලා ඒ ඇඩැප්ට් වෙන්නේ නැහැ අනුවර්තන වෙන්නේ නැහැ මොකද වැඩි අවුරුදු 14 පහනකට ප්‍රශ්නේ වෙන ඒ මනුෂ්‍ය බවට පත් වෙන්නේ ඒ අපිට හොඳටම තේරෙන කියන්නේ කල්පනා කරත් නිකුණු තේරෙනවා මනුෂ්‍යත්වයේ කියන අපි ඇතුලේ මේක ඉතින් වෙන වෙන විදිහට සාකච්ඡා කරන දෙයක් අර්ථ සම්පාදනය විඥානය හා සම්බන්ධ දේවල් දැනීම ආකල්පව වටිනාකම් ආදී සජ්ජිතෝ විඥානේ සකස් වෙන්නේ නැහැ භාෂාව නැත්තම්. ඒක සංකල්ප නැතුව භාෂාව කියන්නේ සංකල්ප නැතුව විඥානයක් නැහැ නැත්තම් සිතීමක් නැහැ. ඒකට සරලව කිව්වොත් අපේ භාෂාවට සාපේක්ෂයි අපේ සිතීම. භාෂාව දුප්පත්ද ඔබේ සිතීම දුප්පත් එහෙම කියන්න පුළුවන්. ඔබේ භාෂාව පෝසත්ද වික්තද භාෂාවන් පෝසත්ද වික්තද ඔබේ සිතීම පෝසත් කියලා කියන්නේ. එතකොට මේක ඉතා පැහැදිලි දැන් මානව විද්‍යාඥයෝට පෙන්වන්නේ මේක හරි හරි පැහැදිලි අදහසක් භාෂාව නැත්තම් මිනිසෙක් නෙවෙයි කියලා. නැත්තම් අපේ විඥානේ ලොකු ප්‍රදේශයක් නැති වෙනවා. දැන් ওই ටික තේරෙනවා අපිට. කලාව සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න තමයි තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඔබ හරියට තේරෙන්නේ නැහැ. දැන් මේ භාෂාව නැතුණා මොකද්ද කියලා තේරෙනවා. හැබැයි අනිකුත් භාෂාව මම කිව්වනේ දෘශ්‍ය කලාව, නර්තන කලාව, සංගීත කලාව. දැන් මේවා දිගට අපිත් එක්ක වැඩිච්ච දේවල්. මේවා නැත්තම් මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි හිතන්නේ තේත් අපි මිනිස්සු කියලා. ඇත්ත වශයෙන්ම මිනිස් විඥානයේ විශාල පදාසයක් අපි නැති වුණාම නැති වෙනවා. මොකද ඒ භාෂාවෙන් කරන්න පුළුවන් දේ සංගීත භාෂාවෙන් සිදුවෙන දේ කරන්න පුළුවන් දේ එතන තියෙන අර්ථ පවා ඒක මේ භාෂාවෙන් කියන්න බෑ. අපි දන්න භාෂාවට පෙරලන්න බෑ. ඒ සංගීත භාෂාවෙන් කරන්න. නර්තන භාෂාවට අයිති ප්‍රකාශනයේ නර්තන භාෂාව දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි දැන් ඒවා අපේ සමාජයේ නැත්තම් ඒ වැඩුන් නැත්තම් අපි අපිට මොන හරි නැති වෙනවද කියලා ටිකක් කල්පනා කරොත් පෙනේ අර වගේම අර කතා කරන ලිඛිත භාෂාව නැතුනම අපේ සිතීම දුප්පත් වෙනවා අපේ විඥාන අවකාශයේ වින්දනීය අවකාශයේ මනුෂ්‍යත්වයට අනිත් ශක්්‍යතා ප්‍රාමුවක් නැතුනම අපි එච්චර හොඳ අපි පූර්ණ මිනිස්සුද අපි කොච්චර මනුෂ්‍යත්වයේ වැඩෙනවද කියන ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඒ බව අපි දන්නේවත් නැහැ අපි මනුෂ්‍යත්වයේ කොච්චර අහිමි වෙනවද කියලා අපි දන්නේ නැහැ. එච්චර අපිට කියන්න තියෙන්නේ. මේක විවිධ විදිහට මේක තේරුම් බේරුම් කරන්න යන්න පුළුවන්. මේ බින්න මේ මනුෂ්‍ය විඥානයේ සීමාවන් අපි දන්නේ නැහැ. ඒ පරාසය අපි දන්නේ නැහැ. අපි දන්නේ බොහොම ටිකයි. හැබැයි අනිත් භාෂාවන් එක්ක ගොඩනැගෙන්න තියෙන විඥානීය පරාසයන් ගොඩනගන අපි කොයි වගේද කියලා අත් වශයෙන් මේ රටේ මිනිස්සු කොහොමදක්ද? ඒ නිසා තමයි අපි කිසිම කලාවට සැලකිල්ලක් නැති ජනතාවක් බවට පත් වෙලා තියෙන්නේ. මේක තව ඕන ගුරුවරුන් තව එන්න පුළුවන් එක ක්‍රමයක් මට එකපාරට මතක් වෙනවා ඔබ දන්න සමයට අහලා තියෙනවා ඇති ගුරුවරු විදිහට ටිකක් ඉගෙන ගත්තා නම් හවර්ඩ් ගාඩ්නර්ගේ කතාව. හවර්ඩ් ගාඩ්න ඇමරිකානු අධ්‍යාපනවේදී බුද්ධිගතෙක් අර ඔහු තමයි අර ප්‍රකට මේ තියරි ඔෆ් මල්ටිපල් ඉන්ටෙලිජන්ස් කියලා බහුබුද්ධි න්‍යාය කියන කතන්දරේ මානව බුද්ධින් වශයෙන් ඔහු අඳුන ගන්නවා අර ශක්තිතාවන් රාශිය අටක් විතර එහෙම අඳුන ගන්නවා මානව බුද්ධි විශේෂ කියලා ඔහු කියන්නේ ඒක තර්ක කරනවා ඒක නෝ
පස්සේ ඉගෙන ප්‍රතිචාර රාශියක් තියෙනවා. ඉතින් සමහර රටවල අධ්‍යාපනය අලුතෙන් හිතන්න පටන් ගන්න තියෙනවා ආවර්ඩ් ගාඩන් එකේ න්‍යාය නිසා. විශාල බුද්ධින් කියනත් වශයෙන් බුද්ධින් වර්ග 8ක් විතර හොඳට. මම මේක විශ්සර කරන්න යන්නේ නැහැ. මම අපිට ඒක නෙවෙයි මේ වෙලාව නිසා. නමුත් දල ඉතා කෙටියෙන් කියන්න දෙයක් තියෙනවා ලංකාවේ ඒ ඒ වැනි පදනම කුඩ නෙවෙයි අධ්‍යාපනයේ කුඩ නැහැ. අපි තියෙන්නේ ප්‍රධාන ධාරා තුනක් දින පාසල් පද්ධතියේ කලාව කොමර්ස් සයන්ස් කියන ඔළුවේ මිනිස්සුන්ගේ ඔක්කොගේම සයන්ස් කියන ඉතාම ඉහළ බුද්ධිමය වශයෙන් බුද්ධි කියන අත්වසනික බුද්ධිමය කියන ශක්තිතා කියලා කියන දේ බුද්ධි කියලා පාවිච්චි කරන්නේ ගවා ගන්න ඉන්ටෙලිජන්සස් කියලා. ඉතින් ඒක ඒ අර්ථයෙන් හරි හරි මිනිස් ඉන්ටෙලිජන්සස් ඉතින් මාට අපිට ඒක ශක්තිතා කියලා කියන්නේ කැපැසිටිස් කියන අර්ථයෙන්. එතකොට ඒවා අපි උඩ අපි දුරාවලියක අපි මැතමැටිකල් රෂනල් අර ලොජිකල් තින්කින් කියන එක උඩට දා. නමුත් අපි ස්පේස් එකේ මේ නර්තනයට අරවන්නට ඕන වෙන පයිලට් කෙනෙකුට ඕන වෙන මේ ඔරියන්ටේෂන් ඒවා අපේ බුද්ධියක් නෙවෙයි අපිට දැනෙන්නේ නැහැ. සංගීතයේ බුද්ධිය කියලා එකක් අපි දන්නේ නැහැ. ඒක පිළිගන්නෙත් නැහැ. يعني කැපැසිටි එකක් විදියට. ඒතකොට දෘශ්‍ය කලාවාදී වශයෙන් එන මේ බුද්ධියෙන් නැත්නම් මේ ශක්තිය අපි අපිට වැදගත් නැහැ. අපි අර උඩට දාලා තියෙන්නේ අර නිර්මාණයේ ශීලීත්වයත් හා සම්බන්ධ දේවල් අපි කොහෙත්ම අයින් කරලා තියෙනවා. එතකොට අන්න එතන තියෙනවා ලොකු ප්‍රශ්නයක්. يعني අපිට කල්පනා කරන්න අපි හවර්ඩ් ගාඩ්නගේ න්‍යාය පැත්තෙන් බැලුවොත් එක එක විෂය ධාරාවන්ට අවශ්‍ය වෙන බුද්ධිය අපිට හොයාගන්න. නැත්නම් මැතමැටිකල් සයන්ස් අරමයට තියෙන එකයි දෙකයි ඕන. අර බුද්ධි වර්ගවල. ඔබ කලාවට යනවා නම් ඔපනේම කලාවට බුද්ධි වර්ග 8ම ඕනේ. ඒක හොද හොයලා බලන්න. හැම එකක්ම ඕනේ. නිර්මාණ ශිල්පීත්වයට අයිති දේවල්, රෂනල්, මැතමැටිකල්, ලොජිකල් පරිසරත් එක්ක සම්බන්ධ වීමට අයිති නැචරල් මේක ඉන්ට්‍රා පර්සනල්, ඉන්ටර් පර්සනල් මේ ඔක්කොම ඕනේ වෙනවා කලාවට. එතන කලාව මනුෂ්‍යයාගේ සියලුම ශක්තිතා අර කිව්වම අර පරාසිතින සියලුම ශක්තිතා උබුදු කරන්න අත තියෙන කලා භාවිතා. ඒක හරි පුදුම වැඩක් එහෙම කල්පනා කරනවා. ඉතින් මේක තමයි අපි අපේ සමාජයෙන් මේ අයින් කරලා තියෙන්නේ. දැන් පාසල් පද්ධතිය ඉඳලාම මෙන්න මේ මම වෙන ප්‍රායෝගික අදහසක් කියන මම කියන්නේ මේ කාලය ඇති කරගෙන වෙන ඇති කර මම හිතන්නේ සරල පරවායක අදහසක් යන මේ මේක තවත් ප්‍රවේශයකින් ඇතුල් වෙන්නේ කිතර හොඳ ප්‍රවේශයක් නෙවෙයි වැඩගත් නිසා මේ 2019 ජනවාරි මාසයේ වගේ මතක මැලේසියාවේ අධ්‍යාපන ඇමති ඌ ආචාර්ය උපාධ්‍යක් වෙන අධ්‍යාපන වේදී මලික් කියලා එතුමා මේ ප්‍රෙස් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරා ප්‍රෙස් ඉන්ටර්වයුවක් මේ මාධ්‍ය කැඳවල ඊට කලින් අවුරුදු ගානක අධ්‍යාපන ක්ෂේත්‍රෙත් වෙනත් ක්ෂේත්‍රවලුත් ඒ සමාජයේ යම්කිසි එක කරුණු කාරණාවක් අධ්‍යයනයට ලක් කරලා තිබුණේ මිනිසුන්ගේ අත්වසෙන් යහපැවැත්මටයි අපේ රටේ වගේ පරිශන කරන්නේ අපිට වැඩක් නැහැ. මේ රටවල සමහරවිට කරන මිනිසුන්ගේ යහපැවැත්මටයි දර්ශක වර්ගයක ඒගොල්ලෝ පරිශනයක් කරගෙන ගියා. ඒවා එක එක දත්ත එක එක පැතිවලින් එනකොට ඒගොල්ලෝ ආවා දහසකට නිගමනයකට මැලේසියා මිනිස්සුගේ GDP අරම දාලා අපි හිතන මාරයි කියලා ඒ සංවාදයේ මේ කතන්දරේ යනකොට වෙන පැත්තකින් මිනිසුන්ගේ ජීවිතය අඩාල වෙනවා කියලා. ඩිප්‍රෙස් වෙන තරම වැඩි, මානසික ගැටලු වැඩි, මනෝකායික රෝග ගැටලු වලට මිනිස්සු වඩා වඩා ලක් වෙනවා. ඉතින් සමාජයේ ලොකු ගැටලුවක් ඇති වෙමින් පවතිනවා. එහෙම එජ් එකට යන්න බෑ. ඒ වෘත්තීන් වල මියලෙච්ච මිනිසුන්ගේ ශක්තිය නිර්මාණශීලීත්වයෙන් නැති වෙගෙන යනවා. විශේෂයෙන් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි පැත්ත. ඉතින් මේවා ඒගොල්ලන්ට අහු වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ පරේක්ෂකව නැවත බලනවා මේකේ මුල් තේරුම් ගන්නත් හේතු ප්‍රත්‍යයන් තේරුම් ගන්නවා. එමෙ ගිහිල්ලා කියලා එක පැත්තකින් අධ්‍යාපන ශාස්ත්‍රයේ තව පරේක්ෂණකෙන් ඒගොල්ලන්ට එක පොටක් පෑදෙනවා. එක පොටක් තමයි මම මේ මහා මේ ආචාර්ය මලික් මේ අධ්‍යාපන ඇමතිවරයා කැඳවපු ප්‍රෙස් ඉන්ටර්වියුවේ ඒගොල්ලෝ කල්පනා කරන දෙයක් ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන්ට අහුවෙච්ච දෙයක් ඒගොල්ලෝ ප්‍රසිද්ධිය කියනවා. ඔහු කියනවා නේ අපි මොනතරම් මෝඩ මිනිස්සුද කවුද මේ කියන්නේ මැලේසියාවේ අධ්‍යාපන ඇමති අපි පාසල්වල අපි වගේ නේ ඒගොල්ලන්ගේ ස්ට්‍රීම්ස් දෙකයි තිබුණේ කලා ධාරාව විද්‍යා ධාරාව. ඒකට පාසල් පද්ධතියේ මෙහෙම ධාරා දෙකක් තිබුණා. ඉතින් මේ මලික් කියන අපි මොන තරම් මෝඩ මිනිස්සුද අපේ දරුවන්ගෙන් එක කොටසකට අපි බම් මොලේ දුන්නා
දකුණු කොටසට දකුණු මොළය අනිත් කොටසට දකුණු මොළය දුන්නා සම්පූර්ණ මොළය අපි කාටවත් දුන්නේ නැහැ. මේක ටිකක් මේ ෆිසියොලොජිකල් සයිකොලොජිකල් ඒ වගේ පැත්තකින් තමයි මොළය අපි දන්නවා වම් පැත්ත නිර්මාණශීලීත්වය දකුණු පැත්ත තර්ක බුද්ධිය ඕකේ නිකන් දල එකක් ඒ වගේ මම ඊට වඩා මම හිතන්නේ සංකීර්ණ මේ කතාව. මේ වෛද්‍ය විද්‍යාවෙන් එනකොට වඩා ගොඩක් සංකීර්ණයි කියලා හිතන්නේ කෙසේ හෝ ඒවා දල වශයෙන් මේ මොළයේ අර්ධ දෙක දෙපැත්තකට දෙපැත්තක් තමයි පූදවන්නේ අර හවර්ඩ් ගාර්ඩ්න්ගේ පැත්තෙන් බැලුවොත් ඊට වඩා මොකක් කතාව සංකීර්ණ නැති. කොහරි හු කිව්වේ මේ කතාව. අපි දරුවන් එක කොටසකට දකුණු මොළය දුන්නා අනිත් කොටසට වම් මොළය දුන්නා සම්පූර්ණ මොළය අපි කාටවත් දුන්නේ නැහැ. ඒ නිසා අපි ලොකු අවුලකට යමින් ඉන්නවා මේ වැඩේ නවත්තලා කියලා 2019 ඒගොල්ලෝ අප තීරණයක් ගත්තා ඒ ධාරා දෙක එකතු කරන්න. ඊට පස්සේ අපේ දරුවෝ කලාව අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. ඒකන මොන සයන්ස් වලට ගියත් මොනවා ගියත් 12 වෙනි වසර දක්වා කලා ජීවිතේ කලා සංස්කෘතිය ඉගෙන ගන්න ඕන. ඒක ඔන්න ඒ මොලේ පෑදෙච්ච රට. දැන් සමහර රටවල දිගටම එහෙම තමයි කරන්නේ. මම රුසියාවේ කාලයක් හිටියා. ඒගොල්ලන් 12 වසර දක්වා ළමයින්ට කලා සංස්කෘතිය ඉගෙන විශාල කියන්නේ ලොකු පරාසයක දේවල් එළියට එනවා. ඒගොල්ල මොන අපිට හිටපු මම ඔබ දන්නා කෘෂි විද්‍යාව මම ඉගෙන ගත්තා. ඥාන විද්‍යාව ප්‍රාසාකයෙන් අපේ ප්‍රොෆෙසර්ස්ලා අපිට හිටපු මේ මහාචාර්යවරු ඉතාම හොඳින් මේ කලාව දන්නවා. එතකොට අපි සමහරට ඒගොල්ලන් ඉගෙන ගත්තා. කලාව ගැන කතා කරන්න හිතන්නේ අපි වාඩිලා කෝපි වෙනකොට අපේ මහාචාර්යවරුත් එක්ක අපි මහා නව කතාකරු කලාව ගැන එහෙම කතා කරනවා. බොහොම පහසෙන් බොහොම ඉතාම බොහොම ඉහළ අන්තර්දෘෂ්ටියකින් යුතුව මේ ගැන කතා කරන්න ඒගොල්ලන්ට පුළුවන්. මේගොල්ලෝ සයන්ටිස්ට්. ලෝක ප්‍රසිද්ධ සයන්ටිස්ට් සමහරව. එහෙමයි ටිකක් මොලයක් තියෙන රටක් වැඩ කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ පැත්තක් ගැන අපිට හිතන්න පුළුවන්. මම හිතන්නේ මගේ කාලය අවසන් නැති අපේ රටක් විදිහට මගේ රටේ ප්‍රශ්න දැන් කියන්නේ මෙන්න මෙහෙම අපේ පරිණාමයේ මේ මනුෂ්‍යත්වයට කලාව ඉන්ද්‍රියව සම්බන්ධ. ඒක තමයි මානව විද්‍යාවේ තවත් එන හැම පැත්තකින්ම එන අපිට අහුවෙන දේ. මේ රටේ අපි සත පහකට අපි කලාවට සලකන්නේ නැහැ. තමයි අනිත් ප්‍රශ්න. يعني අපේ ප්‍රශ්නේ. ඉතින් කලාව දියුණු වෙන්න අවශ්‍ය ප්‍රතිපාදනය කියන ප්‍රතිපාදනය සල්ලි මම කියන්නේ මේක මේකට අවශ්‍ය දැනීම දේවල් නේද. මම මේ සංස්කෘතික අමාත්‍යාංශ වැඩට ගිහලා බලුවම වෙනවා සංස්කෘතික අමාත්‍යාංශ තමයි තමන්ගේ වරම දන්නේ නැති අමාත්‍යාංශ. තමන්ගේ මෙහෙවර දන්නේ නැති අමාත්‍යාංශ. ඉතින් සංස්කෘතික උද්දීපන සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මම කියන්නේ මානසික ප්‍රතිපාදන බුද්ධිමය ප්‍රතිපාදන ආදි වශයෙන් මොකක්වත් මේවට නැහැ. ලෝකේ කියන්නේ කලාවක් කලා දියුණු කලාවක් දියුණු ඉහළ කලාවක් තියෙනවා. ඊ රටේ පූර්ණ කාලීන කලාකරුවෝ ඉන්නවා. මේකනේ එක දෙයක් පරම්පරා දෙක තුනක්වත් පූර්ණ කාලීනව කලාකරුවෝ ඉඳලා තියෙනවා. ඉන්න ඕන. එතකොට තමයි මෙහෙම ලොකු දීප්තියක් එන්නේ. සම්භාව්‍ය කලාවන් කියන්නේ ඔක්කොම ඊට පස්සේ පූර්ණ කාලීන කලාකරුවෝ සහ ඒක නඩත්තු කිරීමේ ක්‍රම තියෙනවා. කලාකරුවෝ ඉඳලා මැදි කලාකරුවෝ හැදිලා වැඩිලි මැදි ඒක සහ සම්බන්ධව රසිකයා ඉන්නවා. මේ වගේ රසිකයත් වැඩි. ඒ කොළම් දෙකම මේ පැති දෙකම අපේ නැහැ. ඒව ඒ දෙන්න හම්බ වෙන තැන් කියලා කලා අවකාශ සංස්කෘතික අවකාශ තියෙනවා. මේ ඔක්කොටම සමාජයක් ආයෝජනය කරන්නේ. මෑත මම අන්තිම මගේ වචන කියන්න මෑත ඇමරිකාවේ වැදගත් පරීක්ෂණයක් මම දැක්කා ඉහළ කලාව ගැන. ඇමරිකාවේ වෙච්ච දේ ඒගොල්ලෝ කියන්නේ විශාල ඛේදවාචකයක් කරනවා ඇමරිකාව කියන්නේ. ඒ ඛේදවාචක යුරෝපේ වෙන්නේ නැහැ. ඒ ඛේදවාචක කොරියාව වෙන්නේ නැහැ, ජපානෙ වෙන්නේ නැහැ, චීනෙ අවිතන්නේ වෙන්නේ නැහැ කියලා අර රටවල් දෙකේ වෙන්නේ නැහැ. පැහැදිලිව ලංකාවේ මම ගාවේ වෙන්න දෙයක් නැහැ වෙලා හුඟක්. වෙලා තමයි පටන් ගත්තේ කේදවා. මොකද ඇමරිකාවේ ප්‍රශ්නේ ඇමරිකාවේ ඇමරිකාව ලිබරල් ආර්ථික ක්‍රමයේ අපි ඇඩොප්ට් කරපු ක්‍රමයක් තියෙන රටක්. ලිබරල් විවෘත වෙලා ඔබ මේ රටේ සමහර වමේ අය හිතනවා එහෙම තමයි ලෝකෙම කියලා. එහෙම නැහැ. ප්‍රාග්ධනයට ලුගෝලීය ප්‍රාග්ධනයට එක එක රටවල් සම්බන්ධන එක එක විදිය. ඒ සම්බන්ධතා ජාල වෙනස්. රාජ්‍ය නියාමන ක්‍රම තියෙනවා, සමාජ සංවිධාන වෙච්ච ක්‍රම තියෙනවා. ඒ සරල නෑ. මේ නිකම් යන්ත්‍රයක් නෙවෙයි සමාජයක් කියන්නේ. ඒ කැලලක් මේ එක කැලලක් දෙනවා ගෝලීය ප්‍රාග්ධනය කියලා. ඒ කැලල හැමතැනම එක විදිහට නෑ. දැන් ධනේශ්වරකම කියලා කැලලක් නෑ. ඒක ඒ විදිහට නෑ. මේක ඉතින් වෙනම කතා කරන්න ඕන ප්‍රශ්නයක්. මේ අපේ පරණ සමාජවාදීන් දැනුත් ඉන්න සමාජවාදීන් හිතන්නේ යාන්ත්‍රිකව මේ සමාජයේ මෙහෙම දේවල්. මම කියන්නේ හැදී ඇමරිකාවේ ඉහළ කලාවන්ට අයිති ආයතන සමාජයට ඉහළ මට්ටමේ සංස්කෘතික මේ කියන්නේ සමාජ කලා ඉතිහාස මියුසියම්ස් වගේ දේවල් ආර්ටිස්ට්‍රි මියුසියම්ස් වගේ දේවල් නැත්නම් විශාල කලාගා මේවා පාළු වෙමින් පවතිනවා. මේව නඩත්තු කරගන්න බැරි වෙමින් පවතිනවා. සමහර ඒවා වහන්න වෙලා තියෙනවා. ඉහළ ගණයේ ගැඹුරු දේවල්
අමරිකාව. ඒක කාලයක් ඒගොල්ලෝ මේක මේනවා. මේක මේ තත්ත්වෙ නෑ මම නැවතත් කියනවා යුරෝපේ නෑ විශේෂයෙන් ස්කැන්ඩිනේවියන් රටවල් නෑ කොරියාවේ නෑ ජපානයේ කොහොමද රත්. මේ ඉහළ කලාවේ දොරවල් වැහිලා ඒව නඩත්තු කර ගන්න බැරි සමාජය. ඇයි එහෙම වුනේ? මේ පරේෂක පෙන්නනවා අපේ රට විශ්වාස කරා මේ වෙළඳ පොළ මෙහෙම දියුණු වෙලා ට්‍රිකල් ඩවුන් වෙනවා මේවා ස්වභාවිකව මේවා නඩත් වෙයි අපි රසික ආදී රසිකව දියුණු වෙයි කලාකරුවෝ දියුණු වෙයි කියලා බලත් එහෙම වෙන්නේ නැහැ. සමාජයක් සවිඥානිකව සංවිධානය වෙන්න ඕන ඔලගේ උද්ෘත පාඨය නර්චර් ද ඩිමාන්ඩ් අවශ්‍යතාවය පෝෂණය කරන්න ඕන සමාජයක් දැනුවත් කලාවට තියෙන අවශ්‍යතාවය දැනුවත්ව පෝෂණය කළ යුතුයි. අර මනුෂ්‍ය සක්‍යතාව පිළිබඳ ඔක්කොම කතාන්දරේ තීරුම් ගතම තමයි අපි මනුෂ්‍ය වෙන්න ඒකට වැඩ කරන්න ඕන කියලා තේරෙන්නේ. දැන් එතකොට වෙළඳ පොළට ඔබ බාර දුම වෙළඳ පොළ ඩ්‍රයිව් කියන්නේ ඒකේ දුවන්නේ වෙන තර්කයක්. මනුෂ්‍ය තර්කේ උඩ නෙවෙයි. ඉතින් අන්න එතනින් එනවා ලොකු ප්‍රශ්නයක් ඇමරිකාවේ ඒ ප්‍රශ්නේ මතුවෙලා දැන් ඒගොල්ලෝ ලොකු කැම්පේන් කරනවා we need to nurture the demand මේ අවශ්‍යතාවය පෝෂණය කළ යුතුයි සමාජයේ සංවිධානය. ඉතින් රසිකයේ ජනතාව දියුණු වෙන්න ඕන කලාකරුවෝ පවතින නම් එතකොට ඉහළ කලාවක ඉන්න ඉහළ රසිකෝ ඉන්නවා නේද? එතකොට ඒකට විශාල ආයෝජනයක් කරන රසික සමාජ දැන් මේ වගේ සුම් පොයම් මේ වගේ දේවල් වලට රාජ්‍ය අනුග්‍රහයෙන් දුන්නා. වෙන රටවල සමාජවල තීරලට ගියා මේ වගේවත් තියෙනවා. එංගලන්තෙට ගියත් ප්‍රාදේශීය මෙහෙම සංස්කෘතික වැඩ කරන පොරවැ සංවිධානයේට සංවිධානවලට එනවා ආධාර එනවා. ඉතින් අපේ රටේ එහෙම කවදාවත් වෙන්නේ නැහැ නම් මේ කියන මේ ජාතික සංස්කෘතික පුහුණු මධ්‍යස්ථානයේ මූලික පහසු ගන්න මේ සංස්කෘතික ජීවිත ගැන කතා බස් කරලා චිත්‍රපටයක් බලනවා ඒකට අවශ්‍ය ප්‍රතිපාදන පුහුණුව ගැන තාක්ෂණය අදි වශයෙන් නැහැ. We are not demand, we are not nurturing the demand. අපි රසිකයා ජනතාව දිනු කරන්නේ නැහැ. කලාකරුවෝ දිනු වෙන්නේ ඉඩ තියලත් නැහැ. ඒකට අයිති ඉතින් දිග වෙලා ඉස්සුවක් කියන්න පුළුවන් නැති දේවල්. මහජන අරමුදල් public funds නැහැ. මේවා පරිශ්‍රණ සහ නිෂ්පාදන සඳහා. ඔන්න ඔයගේ අඳුරු ගැටලු සහගත තත්ත්වයක් තමයි අපේ රට තියෙන්නේ කලාව සම්බන්ධයෙන්. කලාව මනුෂ්‍යත්වයේ මූලික ඩ්‍රයිවිං ෆෝස් එක කියලා තමයි මානව විද්‍යාවේ දෙන බොහොම දේවල් වලින් අපිට පේන්නේ. කලාව නැතුව මනුෂ්‍යව හැදෙන්නේ නැහැ. මනුෂ්‍යත්වය දිනු වෙන්නේ නැහැ. මනුෂ්‍ය ශක්තිතාව දිනු වෙන්නේ නැහැ. මනුෂ්‍ය කියන කොච්චරද අපි මනුෂ්‍ය කියලා අපි දන්නේ නැහැ. කොච්චර දුප්පත්. ඒකයි ප්‍රශ්නේ. අපිට ඒක අසින්නකොට අපි දන්නේ නැහැනේ. අපේ විඤ්ඤාණය භාෂාවක් නැති මනුෂ්‍යයා භාෂාව දන්න මනුෂ්‍යයෙක් තියෙනවා. යාගේ සිතීම නැහැ. යා දුප්පත් කියලා. ඒ මනුෂ්‍යයා දන්නේ නැහැනේ. ඒක භාෂාව දුප්පත් මනුෂ්‍යයා දුප්පත් කියලා යා දන්නේ නැහැ. එතකොට කලා විඥාණයට අයිති අනිත් ඒ භාෂාවන් නැතුණාම අපිට මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අන්න එවැනි රටක්. මේ කරුණු කියන්නේ බොහොම ඉන්සිද්ධ වෙනවා. මට අවස්ථා දුන්නට මම කිව්වා වගේ අර මගේ අර පහුගේ කාලෙක ඒකත් වෙච්ච අදහස් මලක් හදිස්සියේ කෙටියෙන් මේ ඔක්කොම ප්‍රශ්න මැද්දේ මේ අඳුරු කුටියක ඉඳලා මේ එනාලින් සම්පත් සහෝදර ඉන්නව දන්නවා ඉන්න තැන ලියාගොඩ මෙන්න මෙතන ඉඳලා මේ අටමාට ෆිල්මේකුත් වෙන්න ගන්න තියෙනවා නමුත් දැන් ඒක සෙට් කරලා ඇවිල්ලා මේ දඩිබිරි ගාලා ඔබට කතා කරේ. ස්තුතියි. මම ටිකක් වෙලා 10 මාර 10 10 මාර වෙනකන් ඉඳලා යන්න අපි සාකච්ඡාව ආරම්භ කියන්නේ මගේ කීනෝට් එකක් නෙවෙයි මගේ පෙන්වීමක් නෙවෙයි නමුත් මම හිතනවා මේ පොත ගැන විශේෂයෙන් කතා කරන්න සැදී පැහැදී අපේ තුරු ඇති අපි මම හිතන ඒගොල්ලෝ ඒ අවස්ථාව ගන්නවා හොඳයි. Thank you. ස්තුතියි ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ට. මං හිතන්නේ ඔබතුමා හුදෙක් කෘතිය පාදක කරගෙන නොවුනත් මං හිතන්නේ එක්කතකින් කලාව සහ මනුෂ්‍යත්වය අතර අන්තර් සම්බන්ධතාවයේ තමා විවිධ නිදර්ශන ඇසුරින් පැහැදිලි කරන්නට උත්සාහ කළේ. රවින් එඩ්මන්ගේ මේ කෘතියෙත් මුඛ්‍ය පරමාර්ථයක් වෙනවා ඒක කලාව සහ මනුෂ්‍යත්වය අතර සම්බන්ධතාවය ගොඩ නැගෙන විදිහ. මම කැමතියි මහාචාර්ය විජේසූරිය වෙත යෑමට පෙර රවින් එඩ්මන්ගේ කෘතියෙන් කොටසක් ඔබට ඉදිරිපත් කරන්න. කලාව යනුම මනුෂ්‍ය බුද්ධියේ අග්‍රඵලයක් යයි ඔහු මෙම කෘතියේදී ඉතා සිත්ගන්නාසේ පෙන්වා දී. මහාචාර්ය චාල්ස් ෆ්‍රැන්කල් එඩ්මන්ගේ සෞන්දර්ය දර්ශනය හකුලා දක්වමින් කරන මෙම ප්‍රකාශනය බලන්න. කලාවේ හොඳම අවස්ථාවලදී හැඟීම සහ අර්ථය ශරීරය සහ ආත්මය එකක් බවට පත්වේ.
දැනට සැබෑින්ම පවතින ලෝකයේ සහ පැවතිය හැකි ලෝකයේ අතර නැවත නැවත ඇතිවන ආතතිය කලාවතුල්දි නිශ්චල වේ. ඒ ආතතිය නිශ්චල විය හැකි එකම විදිය එයයි. එඩ්මන් දුටු හැටියට කලාව යනු ජීවිතයෙන් වෙන් වූ අංගයක් නොවේ. ජීවිතයක තීව්‍රතාවය සහ සුසංවාදය ඇතිනම් එතන ඇතිවන ගුණාංගය කලාවයි. ඒ නිසා ඔහු යහපත් ජීවිතය පිළිබඳව ආදර්ශ රූප ලෙස කලාව අගය කළේ. මෙම අදහස පිළිබඳ ඔහු තුළ සියුම් සංවේදීතාවෙන් යුතු ගවේෂණය යනු අපගේ බුද්ධිමය සම්ප්‍රදායට එඩ්මන් කළ වඩාම ස්ථිර දායකත්වය. සාහිත්‍ය කලාවන් දීර්ඝ කාලයක් ඉගැන්වීමේ නිරතුරු කෙනෙක් හැටියට මම හිතන්නේ මාචාර්ය සරත් විජේසූරිය මහතාට මේ කෘත්‍යම පාදක කරගෙන කතා කරන්නට කරුණු ඇති මම ඔබතුමන්ට ආරාධනා කරයි. වසන්ත මං යෝජනාවක් කරන්න කැමති මේ ප්‍රියන්තට හරි සුදේෂ්ඨ හරි අපි ඉස්සෙල්ලා කතා කරන්න කියමු දෙගොල්ලෝ මේ නූතන ආචාර්යවරු හැටියට මේ සෞන්දර්ය විද්‍යාව පුහුණු කිරීමේ නිරත වෙලා ඉන්න අය ඒ දෙන්න කතා කළාට පස්සේ කතා කළොත් මං මට හිතෙන්නේ හොඳයි කියලා සාකච්ඡාව ටිකක් සාරවත් වේ කියලා අහලා බලන්න ඒගොල්ලෝ. සර් එහෙනම් අපි ආචාර්ය සුදේෂ් මන්තිලක මං හිතන්නේ සරත්සයා කිව්වාගේම සෞන්දර්ය විද්‍යාව පිළිබඳවම විශේෂ නර්තනයේ વિશે පිළිබඳව ඔබට සුවිශේෂ අවබෝධයක් වෙන සෞන්දර්ය කලාවන්ට පරයාලෝකයේ තබාගෙන ඔබ තුමන්ට කතා කරන්නට පුළුවන්. හරි නියුන් මම එහෙනවද? එහෙනවා සුදුසු මාත්. හරි. බොහොම ස්තුති මට මේ අවස්ථාව ලබා දුන්නට. අපේ සරත්සයා කිව්වාගේ මම මේ යම් අදහස් ටිකක් ඉදිරිපත් කරන්නම් මේ නමුත් මම වැඩිපුර කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇත්තටම. මට මූලික වශයෙන්ම මේ මේ පොඩි කාලයක් අරගෙන මම මේ කලාව සහ මිනිසා ලෙස මේ පරිවර්තනය වෙලා තියෙන එඩ්මන්ගේ මේ කෘතිය Arts and the Man කෘතිය මම මේ මේ යන යම් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න. දැන් මූලික වශයෙන්ම මේ Irwin Edmond කියන්නේ මේ පුද්ගලයා වශයෙන් ඔහු මේ කවුද කියලා අඳුරාගන්න එක මම හිතනවා අපිට වැදගත් කියලා මේ කෘතිය ගැන තේරුම් ගන්න. ඔහු එක්තරා විදිහක ලේඛකෙක් ඊළඟට කවියෙක් ඒ වගේම. එතකොට දැන් ඔහු කවියෙක් ලෙස තමන්ව නිතර හඳුනාගත්තේ නැති වුණත් ඔහු කවියෙක් අපිට ඔහු කවියෙක් කියලා හඳුනන පුළුවන්. ඔහුගේ ලේඛන ශෛලිය පවා මේ මේ කාව්‍යාත්මක ලේඛන ශෛලියක් අපිට දකින්න තියෙනවා. ඊළඟට දැන් ඔහුගේ මේ කෘතිය මුල් සංස්කරණය 1928 දී තමයි මුලින්ම එළි දක්වන්නේ. ඉතින් ඒකත් එක්ක මේ මේ ඇති වෙන ප්‍රබෝධය නිසා මේක මේ පාසල්වල ඉගැන්වීමට මත කොලෙජස් වල ඉගැන්වීම සඳහා ප්‍රබලව ගැනන කෘතියක් බවට පත් වෙනවා. ඉතින් ඒකත් එක්ක මේ ඔහුගේ ඔහු මේ කලාව සහ సౌందర్య කලාව සහ දර්ශනය සම්බන්ධව දක්වපු අදහස් සමාජයේ ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. අතරම ඔහු මේ 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 කලාවට ප්‍රවිසෙන්නේ එක්තරා විදිහක මේ දාර්ශනික ප්‍රවේශයකින්. ඉතින් ඒක අපි ඉතාම වැදගත් මං කියන්නේ මේ අවබෝධ කර ගැනීම. ඊළඟට දැන් මේ 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 පොත මේ මේ ලාංකික අපට කොහොමද වැදගත් වෙන්නේ කියන කාරණය ගැන මට ඉතාම කෙටියෙන් මේ කියන්න අවශ්‍යයි මේ කියලා මට හිතුණා. ඒ තමයි දැන් අපි මේ දැන් సౌందర్య සම්බන්ධයෙන් సౌందర్య වේදය කියලා කියන්න පුළුවන්, එහෙම නැත්නම් సౌందర్య විද්‍යාව කියන්න පුළුවන්, මේ సౌందర్య විද්‍යාවක්ද කියලා නැවත ප්‍රශ්නයක් අපිට අහන්නත් පුළුවන්. නමුත් సౌందర్య සම්බන්ධයෙන් ලියවෙන රචනා සහ මේ ලංකාවේ ලියවිලා තියෙන රචනා සහය භාවිත දත්තොත් එහෙම වැඩිපුරම විශේෂයෙන්ම දැන් මම වැඩ කරන්නේ ලලිත කලා අධ්‍යනාංශයක. දැන් ලලිත කලාව උගන්වන ආයතනවල సౌందర్య වේදය උගන්වන විදිය බලපුවහම බොහෝ වෙලාවට මේ
අපිට දකින්න තියෙන නිකන් අර ඒක බොහොම මේ මේ කාලානුක්‍රමිකව උගන්වන ක්‍රමයක්. ඒ කියන්නේ මේ මේ ක්‍රොනොලොජිකලි මුලින්ම හිටපු දාර්ශනිකයෝ කවුද, ඊළඟට හිටියේ කවුද, ඊළඟට හිටියේ කවුද, ඒ වගේ අර මේ කාලානුක්‍රමිකව තමයි උගන්වන බවක් වෙන්නේ. සහ මේ මම දකින ලක්ෂණයක් තමයි දැන් මේ එක එක දාර්ශනිකයන් ඉදිරිපත් කරපු අදහස්, එතන సౌందර්ය සම්බන්ධ කලාව සම්බන්ධ අදහස් කරපු අදහස් ගලවලා අරගෙන ඒවා භාවිතයට ගන්න ස්වභාවයක් ජනප්‍රියව දකින්න ලැබෙනවා. නමුත් දැන් මේ මේ අවින් එඩ්මන් තමන්ගේ ප්‍රවේශයේ ගන්නේ ඊට වඩා වෙනස් විදිහකට. ඔහු දැන් මේකෙදි අර මේ කාලානුක්‍රමිකව දාර්ශනිකයෝ කිව්වේ මොනවාද සහ ඒක කලාවට ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද කියනට වඩා වෙනස් විදිහයක පරිච්ඡේදනයක් කරහා තමයි පාඨකයාට මේක මේ ලබා දෙන්නේ. ඉතින් කලාව සහ අධ්‍යක්ීම, කලාව සහ ශිෂ්ටාචාරය, ලෝකයේ වචන සහ කවිය ආදී වශයෙන්. ඒතකොට දැන් එතෙන්දී දැන් කලාව සහ අධ්‍යක්ීම කියන තැනදී ඔහු විවිධ දාර්ශනිකයන් එක්ක ගනුදෙනු කරනවා. ඉතින් එතකොට අර ක්‍රොනොලොජිකල් එහෙම නැත්නම් අර කාලානුක්‍රමිකව ප්‍රවේශයකට වඩා වෙනත් මේ අවින් එඩ්මන් ජීවිතය දකින්න. ඔහුගේ දාර්ශනිකයෙකු ලෙස ඔහුගේ දැක්ම ඔහුගේ විශ්ලේෂණය හරහා මේ කෘතිය ගේනවා කියන එක තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මේ ඉතින් ඒක මං හිතන්නේ අපි අපි సౌందර්යය ඉගෙන ගන්න, එහෙම නැත්නම් సౌందර්යය උගන්වන ඉගෙන ගන්න විද්‍යාර්ථීන්ට සහ සිළු දෙනාටම సౌందර්යය දෙස බලන්න පුළුවන් අලුත් ප්‍රවේශයක් එක්තරා විදිහක. දැන් මේක ලෝකෙට අලුත් නැතුනට නිකන් ලංකාවේ යම් අලුත් ප්‍රවේශයක් මේ කෘතිය ලබා දෙනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට මම මේ මගේ විෂය නර්තන කලාව, ඒ වගේම ප්‍රාසංගික කලා කියලා කියන්නත් පුළුවන්. ඒ ශාස්ත්‍රයට මට හසු වෙන මම යම් තෝරාගත්ත අදහස් කීපයක් මේ මතු කරන්න කැමතියි මේ කෘතිය ඉස්සරෙන්. ඒ තමයි එඩ්මන් විශේෂ අවධානයක් යොමු කරන තැනක් තමයි මානව අත්දැකීම කියන එක, human experience කියන එක. එතකොට දැන් මානව අත්දැකීම, సౌందර්ය සහ කලාව කියන තේමාව සම්බන්ධයෙන් ඔහු ගැඹුරින් සාකච්ඡා කරනවා. ඉතින් එතෙන්දී ඔහු මේ 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 මානව අත්දැකීම කියන එක, මනුෂ්‍යයාගේ අත්දැකීම කියන කාරණයට ප්‍රවේශ වෙන ආකාරය අඳුර ගැනීම වැදගත්. ඒතර ඔහු මේක සඳහා ප්‍රවේශ වෙන්නේ ඔහුගේ ශාස්ත්‍රාලීය පුහුණුවත් එක්ක සහ ඔහු වැඩි දියුණු කරගන්න ඔහුගේ ජීවන දෘෂ්ටියත් එක්ක. ඒතර ඔහු මූලික වශයෙන්ම මේ ස්වභාවිකවාදීෙක්. ඒතර ස්වභාවිකවාදීෙක් සිට ඔහුගේ දාර්ශනික කියවීම හරහා ඔහු මේ අධිභෞතිකවාදීෙක් දක්වා පරිවර්තනය කරනවා. එතකොට දැන් ඔහු ස්වභාවිකවාදීෙක්, අපිට දැන් ස්වභාවිකවාදී කියවම සමාලෝචන පාට දෙන්න පුළුවන් මේ මොඩර්න් සයන්ස් වලින් ලෝකය දකින්න උත්සාහ කරන කෙනෙක් කියලා. හැබැයි දැන් මොහු මේ ස්වභාවිකවාදය හරහා අධිභෞතිකවාදය කරා ගමන් කරමින්, මේ දාර්ශනික වශයෙන් විග්‍රහ කරමින්, ජීවිතය විග්‍රහ කරමින් ගියපු දාර්ශනිකයෙක්. එතකොට ඒ ගමනත් එක්ක ඔහු ගූඩත්වය වගේ දේවල් වලට, ඒ කියන්නේ සමහර වෙලාවට මේ 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 විද්‍යාත්මක තර්කයට හසු කරගත නොහැකි කලාප කෙරෙහි යොමු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අපේ මේ මේ සුනිල් විජේසිරිවර්ධන මේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන එක මේ පෙන්වා දුන්නා. මේ කියන්නේ විද්‍යාව සහ කලාවන් අතර තියෙන මේ සමහර වෙලාවට මේ අනවබෝධයන්, මේ ඒ දෙක අතර තියෙන සමහර විට මේ අනවබෝධයන්, සමහර වෙලාවට මේවා එකට වැඩ කරනවා වුණත් ඒවා වෙන්ව මේ තැබීමට සිද්ධ වෙලා තියෙන අධ්‍යාපනයේ වෙලා තියෙන හානීන්, ඒ වගේ කාරණා. ඉතින් එතකොට මේ ඒකට එක්තරා විදිහකට මේ 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 පසුබිමේ තමයි අවින් එඩ්මන් මේ වගේ ඔහුගේ දර්ශනය තුළින් මේ సౌందර්ය කලාව වෙත ප්‍රවේශ වෙන්නේ. ඔහු එතකොට ස්වභාවිකවාදීෙක් වුණාට ඔහු එතනින් නෙමෙයි ඔහු ලෝකය මේ විග්‍රහ කරන්නේ. ඔහු ඊට වඩා වෙනස් ස්ථාවරයක් වුණා. ඉතින් එතෙන්දී ඔහුට පේන දේ තමයි මේ මේ විද්‍යාවෙන් ජීවිතය විග්‍රහ කරනවට පිටින් තියෙන ජීවිතය විග්‍රහ කරගන්න පුළුවන්, ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් ක්‍රම මොනවාද කියනකොට තමයි ඔහුට මේ කලාව එක්තරා විදිහකට
ඔහු එක්තරා විදිහට කලාව පෙන්වා දුන්නේ. ඉතින් ඔහු මේ කලාව දැන් ඔහු අපේ ඇහුවොත් එහෙම දැන් ඔහුගෙන් ඇයි කලාව ඔහු තෝරාගන්නේ? ඇයි කලාව වැදගත් කියලා ඇහුවොත් එහෙම ඔහුගේ කෘතියේ දක්වලා තියෙන හැටියට ඔහු දෙන්න තියෙන ඉඩ තියෙන පිළිතුරක් තමයි මනුෂ්‍යයන්ගේ තියෙන සීමාකම්. ඒතර මනුෂ්‍යයා මනුෂ්‍යයෙකු වීම නිසා ඇතිවන සීමාකම් නිසාම අර අපි විද්‍යාවෙන් අපි බලාපොරොත්තු වෙන විදිහේ අවසාන ඵලයන්ට අපි බලාපොරොත්තු වෙන සත්‍ය හොයාගෙන යනවා කියන අදහසට යන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ මනුෂ්‍යයාගේ තියෙන සීමාවන් මෙන්න මේ වගේ දේවල් දක්වනවා. එකක් තමයි මේ ඒ කියන්නේ ආනුභවික සත්‍යයකට අපිට යන්න බෑ කියන එක. ඒ කියන්නේ අපිට මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් හසු කරගන්න පුළුවන් අවසාන සත්‍යයක් තියෙනවාය කියන අදහස අවින් එඩ්මන් ප්‍රතික්ෂේප කරන අදහසක්. ඒතොර දැන් අර මේ අවසාන සත්‍යයකට අපිට යන්න පුළුවන් මේ විද්‍යාවෙන් හෝ යම් කිසි විදිහකින් අවසාන සත්‍යයකට යන්න පුළුවන් කියන අදහසේ ඉන්න කෙනෙක් නෙමෙයි එඩ්මන්. ඒතොර ඔහු ඒක පිළිබඳ සැකයකින් තමයි බලන්නේ. අවසාන සත්‍යයකට යන්න බෑ කියන ස්ථාවරේ තමයි ඔහු ඉන්නේ. ඊළඟට තමයි මේ අපිට කාටවත් අවසාන වාක්‍යයක් කියන්න බෑ. මේ මේක සිද්ධ වෙන්නේ මෙසේය. මේ 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 ප්‍රපංචයේ සිද්ධ වුණේ මෙසේය කියලා ඉතිහාසය හෝ ජීවිතය සම්බන්ධයෙන් අවසාන වාක්‍යයක් අපිට කියන්න බෑ කියන තැන තමයි එඩ්මන් ඉන්නේ. ඊළඟට ඔහු කියන ඉතාම වැදගත් කාරණයක් සහ මගේ විෂයටත් අදාළ වෙන දෙයක් තමයි භාෂාවේ තියෙන සීමාව. ඔහු පෙන්වා දෙන ප්‍රධාන කරුණක් තමයි මේ අපි භාවිත කරන ලිඛිත වෙන්න පුළුවන් වාචික වෙන්න පුළුවන් භාෂාව සීමා සහිතයි. ඉතින් මේ භාෂාවේ සීමා සහිතකම නිසාම මනුෂ්‍ය අත්දැකීම දැන් මම මේ කතා කරන්නේ මානව අත්දැකීමනේ. දැන් ඔහු මානව අත්දැකීම ගැන කියනකොට ඔහු කියන එක තමයි මේ භාෂාවේ තියෙන සීමාව. භාෂාවේ තියෙන සීමාව නිසාම මානව අත්දැකීම අපිට හරියට තේරුම් ගන්න බෑ. එක්තරා විදිහකට සංනිවේදනය කරගන්න බෑ. අපිට තේරුම් ගන්න බෑ. මොකද ඒක භාෂාවේ තියෙන සීමාව. ඉතින් ඊළඟට ඒකත් එක්ක සම්බන්ධ වෙන එකක් තමයි ඔහු පෙන්වා දෙන ආකාරයට අපිට මේ ඍජු අත්දැකීම ඩිරෙක්ට් එක්ස්පීරියන්ස් කියන ඍජුව ලැබෙන අත්දැකීමට අපිට බාධා තියෙනවා විවිධ හේතු නිසා. ඉතින් ඒක නිසා මේ කාරණා නිසා අපිට මේ අර විද්‍යාත්මක විදියේ හිතන සත්‍යයකට යන්න බෑ කියන එක තමයි ඔහුගේ අදහස වෙන්නේ. ඒක නිසා තමයි හැබැයි මේ 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 කියන බාධාවන් වලට එක්තරා විදිහකට පිළිතුරක්. එහෙම නැත්නම් මේ බාධා වලට පිළිතුරක්ම කියන අමාරු. නමුත් ඒ බාධාවන් ජයගත හැකි ක්‍රමයක් විදිහට ඔහු කලාව දක්වනවා. එතකොට දැන් මේ මේ ඉතින් ඔහු ඇත්තරම මර මම කිව්වා වගේ අර මේ ඔහු අවසාන වාක්‍යයක් නැත්නම් සත්‍යයක් අවබෝධ කර ගැනීමට කලාව පාවිච්චි කරන්නේ නැහැ. ඒක කල හැකි කියලා ඔහු හිතන්නේ නැහැ. ඒක නිසාම ඔහු ඔහුගේ භාෂාව ඇතුළේ ඔහු නිතර මේ මේ අර ක්වොලිෆයි කරනවා කියලා අපි කියන්නේ දැන් කෙසේ නමුත් මෙසේද විය හැකිය කියන අර්ථයෙන්. ඒ කියන්නේ දැන් ඔහු හැම එකක්ම අර එක අදහසක් කියලා නමුත් මෙහෙම දේවලුත් තියෙන්න පුළුවන් කියන එක මේ අනිත් පැත්තට සාධාරණීකරණ අවස්ථා තියෙනවා. ඒ ඔහුගේ දෘෂ්ටිය නිසාමයි එහෙම වෙන්නේ. ඉතින් ඒක නිසා දැන් අර භාෂාවේ තියෙන සීමා කණුත් නිසාම ඔහු ඉදිරිපත් කරන දෙයක් තමයි අර මේ එක්ස්පීරියන්ස් කියන අත්දැකීම කියන එකට ප්‍රමුඛතාවක් දෙනවා දිය යුතුයි කියන එක. ඒක නිසා ඔහුගේ මේ సౌందర్య ප්‍රවේශයේදී ජීවිතය సౌందర్య තේරුම් ගැනීමේදී ඔහු අත්දැකීම කියන එකට විශේෂ තැනක් දෙනවා එක්ස්පීරියන්ස් කියන එකට. ඉතින් ඒකත් එක්ක දැන් මේ సౌందర్య සහ హ్యూమన్ ఎక్స్‌పీరియన్స్ කියන එක ගත්තාම දැන් ඒතොර ඒ අත්දැකීම කියන එක අපිට විවිධ අපේ ජීවන අත්දැකීම් හරි විවිධ අත්දැකීම් කියලා තියෙන එක නම් හැබැයි මොහු විශේෂයෙන් මේ සඳහන් කරන්නේ අපිට නිකන් මේ ඇඟට දැනෙන අත්දැකීම් අපිට මේ විසරල් ఎక్స్‌పీరియన్స్ කියන්න පුළුවන්. එහෙම නැත්නම් ఎంబోడిడ్ ఎక్స్‌పీరియన్స్ කියන මා ශාරීරිකව දැනෙන අත්දැකීම් වෙන්න පුළුවන්. අපිට මේ ඒවට අපිට කියන්න පුළුවන් මේ මොහොතේ දැනෙන අත්දැකීම් කියලා ඉමීඩියට් ఎక్స్‌పీరియన్స్ කියලා මේ අනන්තර අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. කියන්නේ මේ මොහොතේ දැනෙන යම් කිසි කෘතියක් විඳිනකොට ඒ මොහොතේ දැනෙනදී අන්න ඒ අත්දැකීම තේරුම් ගන්න ඔහු වැඩි මේ කාලයක් ගන්නවා ඔහුගේ කෘතියේ සායක පැහැදිලි කරන්න. හැබැයි ඔහු කියන්නේ දැන් මේක මේ මතුපිට මේ කරන විද්‍යාවක් විද්‍යාව කියන එක මගේ වචනයක්. ඒ වගේ දෙයක් නෙමෙයි කියන්නේ. දැන් මේ ඒ කියන්නේ දැන් මේ 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 වැනි නිර්මාණයක් කරන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට
මේ මේ ශාරීරිකව මේ මොහොතෙහි දැනෙන අත්දැකීමක් ලබා දෙන්න නිර්මාණකරුවෝ හෝ නිර්මාණකරුවෙක් සෑහෙන ඒ සඳහා සූදානම් විය යුතුයි. ඒ සඳහා සිතීම් කරන්න ඕනේ. ඒවා සූදානම් කරලා ඒවා පුහුණු වීම කරලා සෑහෙන කාලයක් වැඩ කරමින් තමයි මේ අත්දැකීම ලැබෙන්න ඕනේ. දැන් හැබැයි එකකින් කියන්නේ නෑ අහු දැන් අපි ඉම්ප්‍රොයිස් කරනවා කියලා කියන්නේ ශනිකව කරන දේවල්. ඉම්ප්‍රොයිස් කරන එකකින් මේ අත්දැකීම නොවනවා කියලා හු කියන්නේ නෑ. නමුත් ඉම්ප්‍රොයිස් කරන දෙයකට උනත් ඒක කල්තිය සැලසුම් කරපු ඒකේ පසුබිම සැලසුම් කරලා තියෙනවා. ඒ කියන්නේ සිතා තියෙනවා. අන්න ඒ වගේ අදහසක් තමයි ඔහු ඉන්නේ. දැන් ඒක එක්තරා විදිහකට නිකන් අපි බැලුවොත් එහෙම වර්තමානයේ සිදුවෙන වැඩ సౌందර්ය සමහර సౌందර්ය නාමයෙන් සිදුවෙන වැඩ වගේ ගත්තොත් එහෙම අපි දැන් ජනප්‍රිය ප්‍රවර්ගයක් කියලා. ෆ්ලෑෂ් මොබ් කියන්නේ මේ දැන් ප්‍රේක්ෂකයෝ එහෙම නැත්නම් මේ යම්කිසි අපි හිතමු අවස්ථාව සිද්ධ වෙන්නේ අභිවාහනය සිද්ධ වෙන්නේ නගරයක් මැද්ද කියලා. ඒතර ඒ නගරයේ ඉන්න එතන ඉන්න පිරිසගේ මේ పూర్ව පිරිසට పూర్ව දැනුම් දීමකින් තොරව ක්ෂණිකව එතනදී සිද්ධ වෙන දෙයක්. දැන් ඒකෙදි ඒක එක්තරා විදිහක මේ ඉමීඩියට් එක්ස්පීරියන්ස් එකක් නේ. ඒතර මේ ක්ෂණිකව සිද්ධ වෙන දෙයක්. එතකොට ඒකට ප්‍රේක්ෂකර මුහුණ දෙන අයට ලැබෙන්නේ ඉමීඩියට් එක්ස්පීරියන්ස් එකක්. එතකොට හැබැයි මේ ඉමීඩියට් එක්ස්පීරියන්ස් එකත් දැන් අපි ෆ්ලෑෂ් එක 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 වර්ගයේ දේවල් තියෙනවා. දැන් ෆ්ලෑෂ් මොබ් එකක් කියන එක සමහරවිට එකපාරටම කට්ටියක් ඇවිල්ලා මැදට ඇවිල්ලා නටනවා වෙන්න පුළුවන්. එතකොට කලින් පොණු වෙලා තිබ්බ එක නටන එක. එතකොට ඒකල යලා යනවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ෆ්ලෑෂ් මොබ්ස් ගොඩක් ලාවට වාණිජ භාණ්ඩ නැත්නම් මේ ව්‍යාපාර ප්‍රවර්ධනය කරන්නත් සිද්ධ වෙනවා. ඒ වගේ ඇවිල්ලා අන්තිමට මොකක් හරි බීම බෝතලයක් මේ ප්‍රොමෝට් කරන වැඩක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ විදිහේ ඉමීඩියට් එක්ස්පීරියන්ස් එකක් ගැන නෙමෙයි අර්වින් එඩ්මන් ප්‍රොමෝට් කරන්නේ. ඉතින් ඔහු කියන්නේ අත්‍තරම දැන් ඔහු කියන්නේ මොකද්ද වගේ කියන එකක් එනවා පසුව බොහෝ කලාව සහ ශිෂ්ටාචාර ගැන කතා කරනවා. මොකද ඔහු කලාව සහ ශිෂ්ටාචාරයේ අනිවාර්යයෙන් බැඳීමක් ඇති දෙයක් විදිහට තමයි දකින්නේ. ඒතර ඒක නිසා ඔහු මෙතන මේ අර ඉමීඩියට් එක්ස්පීරියන්ස් එක කියන්නේ මේ අනන්ත අත්දැකීමක් එහෙම නැත්නම් මේ මොහොතේ දැනෙන අත්දැකීමක් කලාව තුළින් ඇති කළ හැකි සහ කළ යුතුයි වගේ යෝජනාවක් කරන්නේ අර වගේ වාණිජ තලයකට යන එකක් ගැන නෙමෙයි. නමුත් එතකොට ඒක මේ ජීවිතයට සහ ශිෂ්ටාචාරයට බද්ධ විය යුතු බව ඔහු යෝජනා කරනවා. ඒක මම ඒකට එන්නම් පසුවට. ඊට කලින් මේ ඔහු කියන දෙයක් මට මේ එක්තරා විදිහක ඔහු යෝජනා කරන වර්ගයේ හැබැයි කලා නිර්මාණ අපිට දකින්න තියෙනවා. ලංකාවේ යම් අවස්ථාවලදී දකින්න තියෙනවා. නමුත් මට ජාත්‍යන්තර වශයෙන් මම කැමති උදාහරණ දෙකක් කියන්නේ. එකක් තමයි දැන් අපි මේ අභිවහන කලාවේ ප්‍රසිද්ධ කලාකාරණයක් ඉන්නවා මරිනා ආප්‍රමොවිච් කියලා. ඒතර ඇයගේ නිර්මාණයක් තියෙනවා ආටිස්ට් ඉස් ප්‍රසන්ට් කියලා. කලාකරුවා කලාකාරණිය මේ මොහොතේ ඉන්නවා. එතකොට මේ ඒ නිර්මාණය පැය ගාණක් තිස්සේ සිද්ධ වෙන නිර්මාණයක්. ඒ වෙන්නේ අය මරිනා අබ්‍රමොවිච් කලාගාරයක මේසයක් තියලා ඒකේ පුටුවක ඇය ඉඳගෙන ඉන්නවා. එහා පැත්තේ තව පුටුවක් තියෙනවා විරුද්ධ පැත්තේ. ඇය බලාගෙන ඉන්නවා ආටිස්ට් ඉස් ප්‍රසන්ට්. ඇය එතන මේ මෙවතර ඇඳිලා ඉන්නවා. එතකොට අනෙක් ඕනම කෙනෙකුට ඇවිල්ලා ඇයගේ විරුද්ධ පැත්තේ තියෙන පුටුවේ ඉඳගෙන ඇය දිහා බලාගෙන ඉඳලා යන්න පුළුවන්. සමහරවිට ඇත් එක කතා කරන්න පුළුවන්. ඇය තමයි තීරණය කරන්නේ ඇත් එක කතා කරනවද නැද්ද කියන එක. නමුත් මූලික වශයෙන්ම බලාගෙන ඉන්න එක තමයි ඒ නිර්මාණයේදී කරන්නේ. ඒතර මූණට මූල බලාගෙන ඉන්න. එතකොට මේ ඉතින් ඒ වගේ ඒවා ඩියුරේෂනල් පර්ෆෝමන්සස් කියලා කියන්නේ. ඒවා දීර්ඝ කාලයක් තිස්සේ යන පර්ෆෝමන්ස්. දැන් ඒ වගේ ඩියුරේෂනල් පර්ෆෝමන්ස් එකක් ඇතුලේ ඇත්තටම සිද්ධ වෙන්නේ අර කියනා වගේ ඉමීඩියට් එක්ස්පීරියන්ස් එකක්. මොකද අපිට එතකොට මේ අර අපි සාමාන්‍ය අර මේ ප්‍රොසීනියම් වේදිකාවේ වගේ මවන ඒතර අදහසත් මේ හරියම මේ ආකර්ෂණීය මවන අපි වේදිකාවේ කියන්නේ වේදිකාවේ මවන රංගය කියලා කියනවා නේතර මවනවා කියන එකේ ඇතුළෙම තියෙනවා අපි ඒක සැබෑව නෙමෙයි කියන එක. එතකොට දැන් අර මේ ඩියුරේෂනල් පර්ෆෝමන්ස් එකකදී සිද්ධ වෙන්නේ මවන දෙයක් නෙමෙයි.
එතන තියෙන සැබෑවට මුණ දීමක් එක්තරා විදියකට. ඒතර එතන ආටිස් ඉන්නවා ආටිස් ඉදිරියේ අපි සැබෑවටම අපිත් ගිහලා ඉඳ ගන්නවා එතන. ඒක නිසා එතන මැවීමක් නෙමෙයි තියෙන්නේ. ඉතින් එතකොට එක්තරා විදියක දැන් අවින් එඩ්බන් කියන්නේ මේ ඉමීඩියට් එක්ස්පීරියන්ස් සහ ඒ එක්ස්පීරියන්ස් ගැන කතා කරනකොට අපිට කියන්න පුළුවන් ඒක ඒ ඒ වර්ගයේ මේ අපිට මේ මේ මොහොතේ දැනෙන අත්දැකීමක් කියලා. ඉතින් ඒ වගේම තවත් නිර්මාණයක් මට මතක් කරන්න පුළුවන් මේ මේ ජපාන් සම්භවයක් තියෙන ඇමරිකාවේ ජීවත් වෙන නර්තන මේ ශිල්පියක් සහ ශිල්පිනියක් ඉන්නවා ඉකෝ ඇන් කෝමා දෙන්නගේ නම ඉකෝ ඇන් කෝමා කියලා මේ ඉන්ටර්නෙට් එකේම සර්ච් කරොත් බලා ගන්න පුළුවන් මේ ඉකෝ ඇන් කෝමාගේ ඒ ඒ රංගනයන්ට බලපාලා තියෙන්නේ එක්තරා විදිහක බූතෝ ජපානයේ මේ ප්‍රසිද්ධලා තිබුණ බූතෝ කියන ශෛලිය බූතෝ ශෛලිය ආරම්භයට දෙවන ලෝක යුද්ධය යුද්ධයෙන් මනුෂ්‍යයාට සිද්ධ වෙච්ච බලපෑම වගේ දේවල් බලපාලා තිනවා. ඉතින් ඒක නිසාම මේ ඉකෝ ඇන් කෝමාගේ නිර්මාණවල තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි ඒවා ඉතාම සෙමෙන් සිද්ධ වෙන්නේ. දැන් අතක් උස ඔසවන එක සමහර අත මෙතන ඉඳලා මෙතනින් ඔසවන්න පටන් ගන්න මෙතෙන් ඉවර කරන්න අවශ්‍ය නම් ඒකට සමහරවිට විනාඩි ගාණක් ගත වෙනවා. ඒවා ඉතාම වෙලාවක් නැහැ. ඒතකොට ඊළඟට ඔවුන් තෝරා ගන්න අවකාශයනොත් හරිම විශේෂයි. දැන් ඔවුන් තෝරා ගන්න අවකාශයන් සමහරවිට මේ දුම්රිය නැවතුම් පොළවල්. සමහරවිට මේ උද්‍යාන ඊළඟට මේ කනත්තවල් ඒ වගේ. ඉතින් ඒ වගේ මේ පරිසරයට ගිලා ගඟවල්, ඇලවල්, වැවවල් වල තමයි ඔවුන්ගේ නිර්මාණ කරන්නේ. ඒතකොට ඒ වගේ විශාල කාලයක් අරගෙන කරන නිර්මාණ. ඒතකොට ඒව සමහරවිට අය බලන්න එනවා. ඒකල මගදී හැරලා යන කට්ටියක් ඉන්නවා. සමහර කෙනෙක් මගදී බලන්නේ. ඉතින් පැය ගණන් යන performances. දැන් ඒ වගේ performances උත් අර මැවීමක් නෙමෙයි කරන්නේ. ඒ වගේදිත් අපි ඒ නිර්මාණයට සම්බන්ධ වෙන විදිහට අපිට සම්පූර්ණයෙන්ම ඒ කලාකරුවා ඒ මොහොතේ අභිමුඛ වෙනවා. ඒතකොට එතෙන්දී අපිට ලැබෙන experience එක immediate experience එකක්. කලාකරුවටත් ඒ වගේ experience එකක් තමයි ලැබෙන්නේ. ඉතින් එතකොට මේ වගේ දැන් අර experience human experience කියන එක ගැන එඩ්මන් විශේෂ අවධානයක් යොමු කරනවා. ඔහුගේ කෘතිය මම හිතනවා ඒක අපි මේ කලාකරුවෝ විදිහට ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ ඒ අත්දැකීම කියන එක දෙසද බලන්න පුළුවන් විවිධ මාන අපිට තියෙනවා. ඒකට අපිට එක්තරා විදිහක මඟ එලි කරගන්න මේ කෘතිය මේ අපිට ප්‍රයෝජනයක් වෙනවා කියලා මම හිතනවා. මම අවසානයට එන්නම් අර මම කිව්ව අර කලාව සහ ශිෂ්ටාචාරය සම්බන්ධ කරනවා සහ මේ ලංකාවේ තත්ත්වය ගැනත් යමක් කිතම කෙටින් කියලා. දැන් කලාව සහ ශිෂ්ටාචාරය ගැන කතා කරනකොට එඩ්මන් කියන අදහසක් තමයි යහපත සහ ලස්සන කියන එක එකට බද්දයි කියන්නේ. බියුටි goodness and the beauty කියන එක. එතකොට අපි අපේ තියෙන මිනිස්යාගේ තියෙන යහපත් හැඟීම යහපත් බව කියන එක සහ సౌందర్య ලස්සනයි කියලා හිතන දේ කියන දේ එකට බද්දයි කියන්නේ. දැන් මේක එඩ්මන්ගේ අදහසක්. දැන් මේක අපිට ඕනම් ප්‍රශ්න කරන්නත් පුළුවන්. මේ පිළිබඳ විවිධ අදහස් තියෙන්න පුළුවන්. මම මේක නැවත වරක් කිව්වොත් අපි මේ අපි යහපත් දෙයක් කරනවා කියලා කියන්නේ අපි යහපතක් කියන දේ අපි යහපත් දෙයක් කියලා හිතන දේ සහ ලස්සනයි කියලා හිතන දේ ඒ දෙක අනිවාර්යයෙන් එකට බද්දයි කියන දේ තමයි ඔහුගේ අදහස. එතකොට දැන් මේ ඒ කියන්නේ අනිත් පැත්ත තමයි මේවා වෙනම තියෙන්නත් පුළුවන් නේ. මේවා වෙනම තියෙනවා. හැබැයි ඔහු දකින්නේ යහපත් මේ මානව ශිෂ්ටාචාරයට අවශ්‍ය වෙන්නේ මේ දෙක එකට වෙච්ච කලාවන් කියන එක. දැන් අතරම අපිට දකින්න පුළුවන් මේ මේ ලස්සන කියන කලාවල් ඕන තරම් අපිට දකින්න පුළුවන් යහපත නැති. යහපත් ඒ goodness කියන අදහස නැති නේ. යහපතක් වෙනුවෙන් නොවිච්ච ලස්සන නිර්මාණ ඕන තරම් තියෙන්න පුළුවන්. දැන් මගේ මම මට වඩාම සමීප විෂය නර්තන කලාව. නර්තන කලාවෙන් ගත්තොත් එහෙම දැන් මේ එක්තරා විදිහකට ඉතින් කනගාටුදායක තත්ත්වයක් තමයි නර්තන කලාවේ තියෙන්නම අර යහපත විතරක් මේ sorry යහපත නෙමෙයි ලස්සන විතරක් මේ ප්‍රවර්ධනය කරන එහෙම නැත්නම් ලස්සන විතරක් වෙනුවෙන් කරන නිර්මාණද කියලා මේ හිතන තරමටම ඒවා මේ එක්තරා එක පැත්තකට විතරක් බරයි. ඒ වගේ තියෙන්නේ ඇහැ කන පිනවන දේවල් බොහෝ වෙලාවට ඒ අර ලස්සන කියන අදහස. හැබැයි යහපත කියන එක කොහෙද හිතන තියෙන්නේ? මනුෂ්‍යයාගේ යහපත
කෙරෙහි මොනවද එතනින් කරන්න වගේ ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන්. ඉතින් මේ නර්තන කලාව සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ ඍජුවම අහන්න පුළුවන් කියලා මම හිතන්නේ. මොකද අපි රූපවාහිනියේ සහ වේදිකාවල වෙනත් තැන්වල උත්සවවල දකින නිර්මාණ නර්තන බලපුවහම ඒ වගේ නර්තන කරුවන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතාව වෙලා තියෙන බොහෝ වෙලාවට සමහරට නර්තන නිර්මාපකයන්ගේ ඒවට මේ අනුග්‍රහ කරන අයගේ අවශ්‍යතාව වෙලා තියෙන මේ ලස්සන නිර්මාණයක් කරන ලස්සන තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒතර යහපත කිය කොහෙද තියෙන්නේ? හැබැයි ලෝකේ නිර්මාණ නර්තන කලාව එක ඊට වඩා ඉතාම දියුණු තැනක තියෙනවා. දියුණු තැන්වල මම කියන්නේ ඒක හැම තැනම එක විදිහටත් නැහැ. බැලේ වගේ කලාවල් සමහරලාට ලස්සන කියන එකේ උපරිමයේ තියෙනවා. ඒක එතන යහපත කොහෙද කියලා අපිට හොයන්නත් අමාරුයි මේ සමහර තැන්වලදී. ඉතින් නමුත් ඒක අපි අපේ රංග කලාව අපේ කලාව දෙස බලනකොට අපි යහපත සහ ලස්සන කියන දේ අපි එකටද දකින්නේ ඒ කියන ප්‍රශ්නේ අපි මම හිතන්නේ අහන එක වැදගත්. ඒ වර්තමානයේට එනකොට මට මේ කාරණා දෙකක් විතරක් මතක් කරන්න ඕන. මේ අපි ආචාර්ය විජේ සිරිවර්ධනත් මේක සඳහන් කරා මේ ලංකාවේ කලාවට වෙලා තියෙන තත්ත්වය. ඉතින් මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට මට මේ පේන කනගාටුදායකම තත්ත්වයක් තමයි මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වගේම පාසල් අධ්‍යාපනය ඇතුළත් මේ කලාවට කලා විෂයන් වලට ඇති වෙලා තියෙන තත්ත්වය. දැන් එක්තරා විදිහක දැන් කලා විෂයන් ඇතුළේ අපි මොනවද කරන්නේ කියන සංවේචනයත් අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක තියෙනවා. මේක පසකලා මේ අපි ප්‍රතිපත්තිමය තීරණ ගන්නකොට කලාවට මොනවද දෙන තැන කියලා ගත්තොත් එහෙම ඇත්තටම අර මේ සම්බන්ධයෙන් ගත්තාම හරිම මේ කනගාටුදායක දෙයක් තමයි මේ කලාව තියෙන බාස්කට් සබ්ජෙක්ට් වල කියලා කියනවා. මේ ඒතර කෝ සබ්ජෙක්ට් සහ බාස්කට් සබ්ජෙක්ට් කියලා බෙදලා තියෙනවා. එතකොට කලාව තියන්නේ බාස්කට් සබ්ජෙක්ට් වල. ඒතර බාස්කට් ව්‍යාකරණය එක මේ අදහසක් විදිහට මේ හරි අදහසක් විදිහට මේ ඉන්ටරෙස්ටිං කියලා මම හිතනවා. මේකද බාස්කට් කියන්නේම මේ නිකම් හරිම මේ ව්‍යාපාරات එක්ක සම්බන්ධයිනේ. අපි බාස්කට් එකක් කරන් යන්නේ මේ සුපර් මාකට් එකට ගිහලා බාස්කට් එකට ගිහලා බඩු දා ගන්න. අතොර බෑම් බාස්කට් ඇතුළට දානවා කියන්නේම මේ సౌందර්ය කලා సౌందර්ය විෂයන් බාස්කට් ඇතුළට දාලා කෝ සබ්ජෙක්ට් විදිහට එහෙම නැත්නම් හර විෂයන් විදිහට වෙන විෂයන් විද්‍යාව ගණිතය වගේ ඒවා තියෙනවා කියන්නේම ඒ මොකද්ද ඒ අදහස? බාස්කට් කියන්නේ මොනවද? ඒක මේ නිකන් අධ්‍යාපනය කියන්නේ බාස්කට් වලට දාන්න පුළුවන් දේවල්ද? ඒ කියන්නේ ඒ වගේ නිකන් ඒක ව්‍යාපාරات එක්ක සම්බන්ධද? වාණිජකරණයත් එක්ක සම්බන්ධ වගේ නිකන් හරිම මේ කනගාටුදායක තත්ත්වයක් එනවා. නමුත් මේ මූලික දේ තමයි ඒතර කලාව තියෙන අර බාස්කට් එකක් නෙවෙයි. ඒතර ඒක තියෙන්නේ තෝරා ගන්න. ඒක අනිවාර්ය විශයක් නෙමෙයි. ඉතින් එතකොට ඒකත් එක්කම බද්ද වෙනවා මේ විශ්වවිද්‍යාලවල දැන් අපි මේ අපිට තියෙන ලොකුම අභියෝගයක් තමයි දැන් මේ ගුණාත්මකභාවය තහවුරු කරන්න කියලා. ක්වොලිටි ඇෂුරන්ස් කියලා දෙයක් තියෙනවා. මේ ගුණ මේ විශ්වවිද්‍යාලවල අපි උගන්වන දේවල් වල ගුණාත්මකභාවය තහවුරු කරන්න කියන එක. ඒ තහවුරු කරන්න කියලා හදන නිර්ණායක විශේෂයෙන්ම මේ විද්‍යා විෂයන් මේ සම්බන්ධයෙන් ගොඩනගලා තියෙන නිර්ණායක. ඉතින් ඒක එකක් තමයි මේ අවුට්කම් බේස් এডুকেෂන් කියලා අදහසක් තියෙනවා. මේ අවසාන ඵලය අරමුණු කරගත්ත අධ්‍යාපනය. ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් විදිහට තමයි මේ චින්තනය ඇතුලේ දකින්නේ process based education කියන එක. ඒ කියන්නේ ක්‍රියාවලිය මූලික කරගත් අධ්‍යාපනය. එතකොට දැන් අර outcome based education කියන අදහසෙම තියෙන්නේ මේ අවසානයේ අපි මේ හදන්න ඕන ඵලය ගැන හිතාගෙන උගන්වන එක. outcome එක base කරගෙන උගන්වන එක. එතකොට ඒකේ විරුද්ධ පැත්තට විදිහට තමයි දකින්නේ මේ process based. කියන්නේ මේ ක්‍රියාවලියට මූලික තැනක් දෙමින් ඉගැන්වීම කියන්නේ. එතකොට දැන් මේ මම කියන අර විශ්වවිද්‍යාල ඇතුලේ අපි මේ රාජ්‍ය විශ්වවිද්‍යාල ඇතුලේ මේ හඳුන්වා දෙන ක්‍රමය ඇතුලේ මේ ප්‍රවර්ධනය කරන්නේ අර outcome based education system එක කියන්නේ. මේ අවසාන ප්‍රතිඵලයක් බලාගෙන උගන්වනවා කියන්නේ. ඒතර ඒකෙදි විශේෂයෙන්ම මේ marginalize කරන, එහෙම නැත්නම් මේ මුල්ලකට දාන යටපත් කරන ඉගැන්වීමේ ක්‍රමයක් තමයි ක්‍රියාවලිය පදනම් කරගත්ත අධ්‍යාපන කියන්නේ. ඉතින් ඇත්තම දැන් කනගාටුදායක තත්ත්වය තමයි කලාව වගේ විෂයක අපි කලාව సౌందර්ය වගේ විෂයක සාහිත්‍ය වගේ විෂයක අපි බලාපොරොත්තු වෙන්නේ අර අවුට්කම් බේස් එක නෙමෙයිනේ. අපි මේ අවසානයේ මේ අවුට්කම් එකක් හදන්න බලාගෙන මේ ෆෝමියුලා එකක් හදලා මේ සූත්‍රයක් හදන එකක් නෙමෙයිනේ කරන්නේ. ඉතින් ඒකෙදි වැදගත් වෙන්නේ මේ ක්‍රියාවලියමයි. මේ ඉගෙනීම කලාව ඉගෙනීමේ කලාව භාවිත කිරීමේ
කිරීම තමයි ඒකෙදි වැදගත් වෙන්නේ. ඉතින් එතකොට නමුත් අපි අපි මේ 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 කලාව උගන්වන අවම වශයෙන් කලාව ඊටාම මේ මේ පහතට දාලා උගන්වන එක ඇතුලේ වුණත් අපේ ක්‍රමවේදයන් ඇතුලේ උත්සාහ කරන්නේ මේකේ අවසාන ඵලයක් දකින්න විතරයි මේකේ තියෙන්නේ. මේකේ ක්‍රමයක් වැඩක් නැහැ කියන එක. ඉතින් එතකොට ඒ කියන්නේ එක්තරා විදිහක මේ කලාවේ තියෙන මේ මූලික අදහසම මේකේ තියෙන වටිනාකම් අපි ඇතුලේ මේ 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 සිස්ටම් ඇතුලේම අපි මේ සිඳින ක්‍රමයක් තමයි අපි දකින්නේ. ඒක තමයි ඒකේ ඒකේ එක්තරා විදිහක ප්‍රතිඵල තමයි අපි මේ දැන් සාහිත්‍ය කලාවේ මේ 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 අවස්ථා සම්බන්ධව කියන්නේ. කියන්නේ දැන් සාහිත්‍ය කෘතියක් මේ මේ විභාගෙට අධ්‍යයනය කරද්දී අවසානයේ අහන්නේ අවස්ථා සම්බන්ධව. ඒතර සාහිත්‍ය කුලෙම විදීම කියන එක අමතක කරලා මේ කවුරුන් විසින් කාට කියන ලද්දක්ද කියලා. ඉතින් අවසානයේ ඒතර ඒක මෙමරයිස් කරලා කටපාඩම් කරලා ලියන උත්තරයක් තමයි සාහිත්‍ය කෘතියකම තාලා තින්නේ. ඉතින් ඒවා ලියලා තමයි විභාග පාස් වෙන්නේ. අපි ඉතින් එහෙම ක්‍රමයක් තමයි අපි හදලා තින්නේ. ඉතින් ඒක නිසා මේ ඉතින් මේ සමස්තය ගැඹුරින් දකින්න තේරුම් ගන්න මේ සහ අත්දැකීම වගේ දේකට තියෙන වැදගත්කම තේරුම් ගන්න අපිට මේ අවින් එඩ්වන්ගේ කලාව සහ මිනිසා කෘතිය වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඉතින් මේ පරිවර්තනය කළපු අපි මාචාර්ය ලීනගේ අමරකීර්තිටත් ස්තුතිවන්ත වෙමින් සුබපත වෙමින් මම මගේ මේ අදහස් දැක්වීම නවත්වනවා. ස්තුතියි. බොහොම ස්තුතියි ආචාර්ය සුදේෂ් මන්තිලක මහතාට. ඔබ නර්තන විෂය සහ సౌందర్య විෂය පිළිබඳව ලැබූ අධ්‍යක්ීම් ශාස්ත්‍රීය අධ්‍යාපනයේ පසුබිමේ තබාගෙන කරන ලද විවරණයට මම පුංචි අවසරයක් ඉල්ලනවා. සරත් ජේසුරිය මහතාගෙන් සහ අපේ කතික ආචාර්ය ප්‍රියන්ත පොන්සේක මහතාගෙන් සිසිර කුමාර මහගම මහතා විශේෂයෙන් සූදානම් වෙලා තියෙනවා වස්තු ඇස සහ මූර්තිදර කලා කියන මාතෘකාව ගැන කතා කරන්න. බලශක්තිය පිළිබඳ ප්‍රශ්නයක් නිසා එතුමාට නික්ම යාමට සිද්ධ වෙන නිසා ඊට පෙර එතුමාගේ විශේෂ සූදානම වෙනුවෙන් එතුමාට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දිය යුතු තිබෙනවා. එනිසා ඒ අවසරයත් ඉල්ලමින් මම සිසිර කුමාර මහගම මහතාට ආරාධනා කරනවා ඔහු ඒ විශේෂයෙන් සූදානම්ව තිබෙන මාතෘකාව පිළිබඳව අදහස් බෙදා හදා ගන්න කියලා. ස්තුතියි. නිවුනල්ල මහත්මයා, මේ බලශක්ති ගැටලුවෙම තමයි මමත් ඇතර මේ වෙලාවේ ඉන්නේ. ඉතින් සිසිර මහගම සහෝදරයාගේ අදහස් දැක්වීමෙන් පස්සේ සමහර වෙලාවට මේ මම කියන්නේ ඒ ප්‍රශ්නයට මටත් මුහුණ දෙන්න වෙන නිසා මමත් කරුණාවෙන් ඉල්ලනවා ඒක යන සලකන්න කියලා. මමත් ඉන්නේ අර මේ ආස හිටියා වගේම අඳුරු කාමරයක වෙලා දැන් ඇත්තටම ලයිට් නැතු. අපි පොඩ්ඩක් ඔබතුමාට අවස්ථාවක් දෙන්න. ඔබතුමා එහෙනම් ඔබේ අදහස් දැක්වීම කරන්න කොහෙන්ද? ප්‍රියන්ත මහත්තයා. නෑ ඒකට කමක් නෑ. සිසිර සිසිර සහෝදරයා කතා කරාට පස්සේ මම එහෙමනම් සිසිර අයියා ඔයාගේ අදහස් දැක්වීමට අපි අවස්ථාව දෙනවා. හරි. බොහොම ස්තුතියි වසන්ත මාව එහෙ නැති කියලා. ඇහෙනවා අයි. ඇත්තටම ඉතින් වැඩසටහන ආරම්භ ඉඳලම සූදානම් හිටියේ. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ අපි මේ පොත කියවලා තමයි එන්නේ. ඉතාම සීරියස්ලි මේ පොත බොහොම අවංකව බොහොම ගැඹුරෙන් කියවලා තමයි මේ වැඩසටහනට එන්නේ. ඔබේ ආරාධනෙන් සහ මේ පොතටත් තියෙන ආදරයෙන් සහ පොතේ කතුවරයාටත් පරිවර්තකයාටත් තියෙන ආදරයෙන්. ඒ නිසා මම හිතනවා දැන් මෙවැනි සංවාදයක් අර ඇකඩමියාවම විය යුතු නැහැ කියලා. කියන්නේ ඇකඩමියාවට විකල්ප අදහසක් ඇටියෙ විකල්ප සංවාද මාලාවක් හැටියට තමයි අපි සූදානම් වෙන්නේ මේ මෙවැනි සංවාදයකට එන්න. ඒ නිසා අර ඇකඩමියාවේ ස්වරූපෙම ගති තු නැහැ කියලා තමයි මගේ අදහස. එහෙම වුණොත් පොඩ්ඩක් ඉතින් අපිට සිද්ධ වෙනවා සම්බන්ධ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මේ මෙවැනි වැඩසටහන් වලට. මොකද පොත කියවලා තමයි මේ වසන්ත අපි එන්නේ මේ වැඩසටහන් වලට. එතකොට පොතෙක් සාධාරණද පොත නොකියවා කාලය ගැනීම වගේ ප්‍රශ්න කොච්චර ආචාර ධර්මයකද කියන ප්‍රශ්නේ මම මට නම් දැනෙනවා. එතකොට අපි මේ මැදිහත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ දැන් මේ 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 වැඩසටහන් වලට අපි මැදිහත් වෙන්නේ කුමක් දිනා ගන්නද කියන ප්‍රශ්නේ මට ලොකුවට මාවසංක. එනිසයි මම සම්බන්ධ වෙන්නේ. අනික තමා ඔබට අයිතියක් තියෙනවා මම කාලය වැඩියෙන් ගන්නවා නම් ඔබගේ කාලය වැඩි කියලා කියන්න. මොකද මේක මෙහෙවන කෙනෙක් අවශ්‍යයි වසන්ත. එනිසා මම ඔබෙන් ඉල්ලා සිටිනවා එකක්
mama ko kauru kali wedi ingan nona obegi kali awasan obegi kali simi dekar gan niki laki mi aiti obede di no dewi ni kah nona kamai di mama bisa asakar nona Lanka akademi awa bindu warna ada pasti mi mega wikalpa wedi kawa kwenda ki kia la mama me pote wasku esa saha murti dala kala kiena mini me parite di pilibanda kisiam kisiam saka cawa karanda tama ibati ke sudana weni pasang kuma nevada tila sino wedi in kale gana no bode aiki ati no mage kale awa san kia la kia mini me parichayave kiyana karanawak thamai vastuwa esa saha murti dara kala kiyana me pota ettata mama hitanawa me parivartane kire mahacharya yenege amaragithige pota etumage thiyena vyakta bhashawen ithamath nirawul bhashawen me pota gudanehuwata parivartane unata mama hitunawa me pota ithamath durabodha කෘතියක් කියලා මම හිතන හොඟක් කාට මේ කෘතිය තේරුම් ගන්න බැරි වෙයි කියලා. මොකද මේක දර්ශනෙත් එක්කලා කලාව එකට එකතු කරපු කෘතියක්. මේ කෘතියේ පරිච්ඡේද වෙන වෙනම මම විශ්වාස කරනවා සංගායනාවක් වගේ පැවැත්වී තියෙනවා. දිගටම සාකච්ඡා කරන මේ පොත මත පිහිටලා මේ පොතේ මතු කරන කාරණා වෙන වෙනම අරගෙන ඒ පොත මත පිහිටලා අපි කතා කර යුතු වෙනවා සංගායනාවක් වගේ. ඊතරම් කියවීමක් ඉල්ලා සිටින පොතක්. මේක සරලව දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ පොත තේරෙනවා කියලා. ඒක මේ සමාජයට තේරෙන්නේ නැහැ මේ පොත. මේ මෙහිම ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට ඒ නිසා එක පැති ස්තුතිවන්ත වෙනවා මේ පොත ගැන කතා කරන්නද ගත්ත උත්සාහයම. එතකොට ඒ නිසා තමයි මම උත්සාහයක් ගන්න කිසියම් ආකාරයකට මේ වස්තුව ඇස සහ මූර්තිදර කලා කියන මෙන්න මේ පරිච්ඡේදය කොහොමද තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියන කාරණාවවත් එක්කලා සංවාදයකින් ඔබත් එක්ක සාකච්ඡාවක් වෙන්න. ඔබ පොත කියවා ඉන්න පුළුවන්. සමහර පොත කියලා කියන්න බලාපොරොත්තුෙන් ඉන්න අය වෙන්න පුළුවන් මෙතන ඉන්නේ. ඉතින් ඒ හැම දිනකටම කිසියම් ආකාරයකට පහසුවක් ඇති වෙන්න ටිකක් ලියා ගන්න තම උත්සාහ ගන්න මේ පරිච්ඡේදයෙන් මොකද්ද කියන්න උත්සාහ ගන්න කියන කාරණාව. මේ කෘතිය ඇත්තම 1939 වගේ කාලයක පළවෙනි කෘතිය ඇමරිකාවේ බිහි වුණත් මම හිතනවා ලංකාවේ මේ වෙලාවේ මේ කෘතිය පරිවර්තනය වීම ඉතාමත් වැදගත් කියලා. මේ වෙලාවේ ලංකාවේ මොකද මේ කලාව ඉතාමත් සමීපව කියවීමට මේ පොත කොච්චර උදව් වෙනවද කියන කාරණාවත් එක්ක. මොකද අපේ රටේ ජාතික රාජ්‍ය උඩනගා ගන්න බැරි වුණා. මොකද ජාතික රාජ්‍ය උඩනගා ගන්න කරනවා වගේම මොඩර්නිසම් කියන නූතනවාදය ඉතාමත් මැනවින් උඩනගා ගන්න බැරි වුණා. ඒ නිසා මේ නූතනවාදයේ ඇතුලේ යුරෝපයේ මේ ඇමරිකාවේ ලියවිච්ච මේ පොත මේ අවධියේ මේ වෙලාවේ ලංකාවේ පරිවර්තන වෙන එක දේශපාලනිකයි මම කියන්නේ. ඒ නිසා ඒ දේශපාලන බර මේ පොතේ දකිමින් තමයි මම උත්සාහ ගන්න යමක් කතා කරන්න. මේ කෘතියේ මේ පරිච්ඡේදය කියනවා සාමාන්‍ය දෛනික ජීවිතයේදී මේ බැලීමේ ක්‍රියාවලියේදී අපේ ඇස් සෞන්දර්යාත්මක ආයතන මේ අර්ථ දෙකින් පාවිච්චි වෙන්නේ නැහැ කියලා. දැන් මිනිස්සයා බැලීමේ කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න මේ අපේ දෛනික ජීවිතයේදී අපි කිසියම් වස්තුවක් දිහා බලනකොට මේ බැලීමේ ක්‍රියාවලියේදී ඒ බැලීමේ ක්‍රියාවලිය මේ సౌందర్యාත්මක අර්ථයකින් භාවිතා වෙන්නේ නැහැ කියන කාරණාව තමයි මේ කෘතියේ මේ මෙන්න මේ පරිච්ඡේදය තුල මුලින්ම සාකච්ඡා කෙරෙන්නේ. එතකොට ඒකට හේතුව තමයි සම්පූර්ණ උපයෝගිතාවාදී බුද්ධියට එහෙම නැත්නම් මේ හදිසි බුද්ධියට දැනෙන්නේ දේවල් මේ සංකේත අනුපිළිවෙලක් විදිහට කියලා මේ පොතේ සාකච්ඡා කරා. එතකොට මේ ඇසට දකින වස්තුවක ඇසට අපි කිසියම් වස්තුවක් දකිනකොට මේ ඇසට දකින වස්තුවේ මූර්ති ධර්මයේදී අපි දකින්නේ නැහැ කියන කාරණාව. ඒ කියන්නේ අපි කිසියම් වස්තුවක් අපේ ඇසට බලනකොට ඇසත් එක්ක ගනුදෙනු කරනකොට ඒ වස්තුවේ තියෙන මූර්ති ධර්මයේ දේ මෙන්න මේක අපි දකින්නේ නැහැ කියන කාරණාව තමයි කියන්නේ. මොකද්ද මේ මූර්ති ධර්මයේ දේ කියන එකෙන් අදහස් වෙන්නේ? ඒ කෘතියේ එහෙම නැත්නම් ඒ වස්තුවේ ඊටම අදාළ වෙන ගුණාංග සහිත දේ මේක අපිට දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට සිත්තරෙක් වෙන්න පුළුවන්, මූර්ති ශිල්පියෙක් වෙන්න පුළුවන්. තමන්ගේ සංවේදනා ඉතාමත්ම සවිඥානික චාලක ප්‍රතිචාර බවට පත්වන ආකාරයක් තමයි මේ සඳහන් කරන්නේ. මේ චිත්‍රයක් ගොඩනගනවා හරි මූර්තියක් ගොඩනගනවා හරි කියලා කියන්නේ
සවිඥානික චාලක ප්‍රතිචාරය දක්වන සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය දෛනික ජීවිතයේදී අපි චාලක ප්‍රතිචාර ඉතාමත් සුළු වශයෙන් තමයි මානවයා දක්වන්නේ. එතකොට චිත්‍ර ශිල්පියෙක් කර මූර්ති ශිල්පියෙක් කර ඉතාම සවිඥානිකව තමගේ සංවේදනා චාලක ප්‍රතිචාර බවට පත් කරනවා කියන කාරණාව තමයි මේ මේ කෘතිය තුළ මේ පරිච්ඡේදයේ සාකච්ඡා කරන්නේ. එතකොට මේ නරඹන්නට සිදු වෙනවා මේ මූර්තිදල කලාකෘතිය කළාට පස්සේ ඒ මූර්තිදල කලාකෘතිය නරඹන්නට සිදු වෙනවා. ඒ කියන්නේ මූර්තිදල කලාවල අගේ විසින් ආකර්ෂණයක් ලබනවා. මොකද්ද අපි මේ පොඩක් පැහැදිලි කරමු. දැන් උදාහරණයක් හැටියට අපි චිත්‍රක කැන්වස් එක තිබුණොත් අපි කියමුකෝ කැන්වස් එක ඇඳලා තියෙනවා ත්‍රිකෝණාකාර පිරමීඩාකාර රූපික සංකේතයක් කියලා අපි හිතමුකෝ. ඒ රූපික සංකේතයක් සහිත චිත්‍රය අපි දකිනකොට ඒ චිත්‍රය අපි නරඹනකොට ඒ නරඹන මානව ඇසට සිද්ධ වෙනවා මේ ඇස හමුවේ පවතින දෙක එලෙසම තේරුම් ගන්න බැරි වෙන පරිකල්පණයකට යන්න පුළුවන්. ඒ උදාහරණයක් ඇරෙයිද මේ විවිධ තේමාවල් වලට තමයි යන්නේ. දැන් මේ චිත්‍රය දැක්ක ගමන්ම සිදුවෙන දෙයක් තමයි ඒ ත්‍රිකෝණාකාරයේ ඒ ත්‍රිකෝණාකාර රූපික සංකේතයේ සුද්ධ වූ පවුල බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිරු බැස යාමක කොටසක් බවට පත් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ චිත්‍රයක් දකිනකොට එහෙම නැත්නම් චිත්‍රයක තියෙන ඒ රූපික අංග දකිනකොට එකපාරම මේ මිනිස් ඇසත් එක්ක වෙන සිදුවීම තමයි විවිධ තේමාවලට විවිධ සංකල්පවලට යන්නට ගන්නව උත්සාහය. විවිධ සංකල්පවලට යනවා. එතකොට මේ සංකල්පවලට යන දේවල් මේ දෘශ්‍යමය කාරණා නොවන දෙයක් කියලා තමයි මේ සාකච්ඡා කරන්නේ මේ පරිච්ඡේදයේ තුන. එතනින් සිදුවෙන එක දෙයක් තමයි අර මූර්තිදර ආස්වාදයේ කියන එක එතනින් ඉවත් වෙනවා කියන කාරණාව. අපි චිත්‍රයක් බලනකොට චිත්‍ර කෘතියක් දිහා බලනකොට මිනිස් ඇස විසින් සිදුවෙන දෙයක් තමයි සංකල්ප වලට වහවහා යන එක. සංකල්ප වලට වහවහා යනකොට සිදුවෙන එක දෙයක් තමයි අර මූර්ති ධර්මයේ ආස්වාදයේ එතනින් ඉවත් වෙලා යනවා කියන කාරණය. එතකොට මූර්තිදර ආස්වාදයේ කියලා කියන්නේ කුමක්ද? රේඛා, වර්ණ, ආකෘති මේ වගේ දේවල් තමයි චිත්‍රයක තියෙන්නේ. චිත්‍රයක පවතින රේඛාව, වර්ණ, ආකෘති, ඒ කියන්නේ හැඩතල වගේ දේවල්. එහෙම නැත්නම් අපි මූර්ති කලාවක නම් තියෙන ස්කන්ධ, ඒ කියන්නේ ඒක දෙන්න ත්‍රිමාණාත්මක බව වගේ දේවල්. එතකොට මෙන්න මේ කරුණ තමයි මේ පරිච්ඡේද පුරා මේ සාකච්ඡා කරන්න ඉතාමත් තාර්කිකව සාකච්ඡා කරන්න අපි චිත්‍රයක් නරඹනකොට මේ චිත්‍ර කලා කෘතියක් හෝ මූර්තියක් හෝ නරඹනකොට සාමාන්‍ය මිනිස් ඇසට සිදුවන එක දෙයක් තමයි සංකල්ප වලට යන එක. වේගෙන් සංකල්ප වලට ගිහිල්ලා ඒකේ තේමා අර්ථ වගේ දේවල් හොයන්න පටන් ගන්නවා. එහෙම හොයන්න පටන් ගන්නකොට සිදුවන එක දෙයක් තමයි ඒ චිත්‍රයේ තියෙන අර මූර්ති ධර්ම එහෙම නැත්නම් චිත්‍රයටම ආනීක වෙච්චි ඒ චිත්‍රයේ තියෙන චිත්‍රමය ලක්ෂණේ අපි දකින්න ඇති වෙන කාරණා. දැන් උදාහරණයක් ඇරෙයිද අපි කියමුකෝ යකදුරු දියණිය වගේ චිත්‍රයක් අපි විශ්වවිද්‍යාලයේ මුල් කාලේ ලංකාවේ නිර්මාණය වෙච්චි මුදලින්දු අමරසේකරගේ තෙල්සායම් චිත්‍රයේ කවුරුත් දන්න චිත්‍රයක් නේ යකදුරු දියණිය වගේ චිත්‍රයක් උදාහරණයකට ගත්තොත් දැන් මේ 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 පරිච්ඡේදයේ දීලා තියෙන යුරෝපීය කලා ඉතිහාසයට අයිති දෙයක් නමුත් මම උදාහරණයක් ඇටියට ඔබත් එක්ක පැහැදිලි කරොත් ඒ යකදුරු දියණිය නැමැති චිත්‍රය ඔබට මතක ඇති ජාතික කලා භවනයේ තියෙන දැවැන්ත චිත්‍රයක්. ඒ චිත්‍රේ දැකපු ගමන් අපිට සිදුවෙන දේ තමයි මේ ඒ සංකල්ප වලට යන්නේ යකදුරා පිළිබඳ කතාව, ඒකේ නිරූපණය වෙන තරුණිය කවුද, ඒකේ නිරූපණය වෙන දැක්කිය මොකද්ද, ගිනි ජාලාව මොකද්ද, මෙන්න මේ වගේ ඒකේ තියෙන මේ සංකල්ප ලෝකෙට තමයි අපි වහ වහ අපේ ඇස ගෙනියන්නේ. එතන මේ 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 පරිච්ඡේදයේ සඳහන් කරනවා මෙන්න මේක මෙන්න මේ දෘශ්‍ය කලාකෘතිය එහෙම නැත්නම් මේ චිත්‍ර කෘතිය නරඹන්නට තියෙන බාධාවක් කියලා. ඒ සංකල්ප ලෝකයේ විසින් සිදුවන එක දෙයක් තමයි අර ඒ චිත්‍රයේ තියෙන මූර්තිදර කලාව රස විඳින්නට අපිට අවස්ථාව නොලැබෙන එක. ඒ කියන්නේ මොකද්ද ඒකේ තියෙන මූර්තිදර අවස්ථාව කියලා අපි තේරුම් ගන්න. ඒ චිත්‍රයේ තියෙන තෙල්සායම් තවරපු ආකාරයේ ඒ චිත්‍රයේ තියෙන තෙල්සායම කොහොමද ගිනි ජාලාවක් විදිහට තෙල්සායම තවරලා තියෙන්නේ කොහොමද, ඒකේ රේඛා ටික කොහොමද තියෙන්නේ, ඒකේ හැඩතල ටික කොහොමද තියෙන්නේ, මෙන්න මේ ඒ චිත්‍රයට ආවේණික වෙච්ච මූර්තිදරමේ වූ රසය
අපි අර සංකල්පයෙන් විසින් වළක්වනවා. මෙන්න මේ නිසා යෝජනා කරනවා මේ කෘති මේ 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 පරිච්ඡේදය තුළ අපි සිදුවන දේ සිදු කරේ යුතු දේ තමයි චිත්‍රකලා රසිකයෙක් හැටියට පුහුණු රසිකයෙක් හැටියට කළ යුතු දේ තමයි ඇසෙහි ආසන්නතාවයේ තේරුම් ගැනීම සහ ඇසෙහි තියෙන අහිංසකකම නැවත සුවගත යුතු කියන කාරණාව. ඇසෙහි තියෙන ආසන්නතාවයේ සහ ඇසෙහි තියෙන අහිංසකකම නැවත සුවගත යුතු කියන එක මේ චිත්‍රකලාවේ නැත්නම් මේ චිත්‍රයක් රසවිඳීමේදී කියන කාරණාවදී එර්වින් එඩ්මන් මේ එර්වින් එඩ්මන් කියන මේ කලා විචාරකයා මතු කරන කරුණක්. මේ මේක හරි වැදගත් මේ දෘශ්‍ය කලාව චිත්‍ර කලාව වගේ දේවල් කියවනකොට. එතකොට මේ ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ ඇස අභිමුව තියෙන දෙහි වෙනුවෙන් ඒ මොහොතේ ජීවත් වෙන එක. ඇස අභිමුව තියෙන දේ වෙනුවෙන් ඒ මොහොතේ, ඒ කියන්නේ සංකල්පනා වලට යන්නේ නැතුව ඒ මොහොතේ ජීවත් වෙන එක තමයි ඔහු යෝජනා කරන්නේ. එතකොට තව විදිහකින් කිව්වොත් නිරූපණය රසිකයෙක් උනන්දු වෙන්නේ නිරූපණය වෙන්නේ කුමක්ද කියන එක නෙමෙයි, ඔහුට දකින්න ලැබෙන්නේ කුමක්ද කියන එක. දැන් රසිකයෙක් එක්වරම දැන් පාසල් අධ්‍යාපනය ගැන පවා කතා කළා. ඒ අපිට මේ අධ්‍යාපන ක්‍රියාවලිය පවා සිද්ධ වෙන්නේ මේකේ තියෙන වස්තු විශේෂය මොකක්ද, මේකේ නිරූපණය වෙන්නේ කවුද, මේකේ වස්තු විශේෂය කුමක්ද, මේ වගේ අධ්‍යාපනයක් තමයි තියෙන්නේ. දැන් චිත්‍රයක් අරගෙන බැලුවොත් ඒකේ වස්තු විශේෂය වාගේ නැහැ, මේකේ මොකක්ද තියෙන්නේ මෙන්න මේ වගේ. ඒකෙදි සිදුවන එක දෙයක් තමයි ඒක නිරූපණය වෙලා තියෙන්නේ කුමක්ද කියන එක. දැන් නිරූපණය ගැන උනන්දු වෙදී ඔහුට දකින්න තියෙන්නේ මොකක්ද, මෙන්න මේක තමයි අර ඇසෙහි ආසන්නතාවය සහ ඇසෙහි අහිංසකකම සුවගෙන යතුයි කියන කාරණාවෙන් යෝජනා කරනවා. අන්න එතනදි සිද්ධ වෙනවලු මේ දැකීමේ වින්දනේ කියන කාරණා. දැකීමේ වින්දනේ, දැකීමේ වින්දනේ. එතකොට දැකීමේ වින්දනේ පිණිස දැකිය යුත්තේ කුමක්ද කියන එක. චිත්‍රයකදී නම් වර්ණ, රේඛා, ස්කන්ධ මේ වගේ දේවල්. අපි බොහෝ වෙලාවට චිත්‍රයක් දකිනකොට ඒ චිත්‍රයේ තියෙන වර්ණ, ඒ චිත්‍රයේ තියෙන රේඛා, ඒ චිත්‍රයේ තියෙන ස්කන්ධ මේ වගේ දේවල් දකින්නේ නැහැ. අර සංකල්ප ලෝක වලට යන්නේ. මම තව උදාහරණයක් ඔබට තව කියන්නම්. සඳකඩ පහන ගත්තොත් දැන් සඳකඩ පහනේ අපි කියමු අනුරාධපුර අවධියේ සඳකඩ පහන කියලා. අනුරාධපුර අවධියේ සඳකඩ පහන අපි උදාහරණයක් අරගෙන අපි කලාකෘතියක් හැටියට අපි උදාහරණයක් අරගෙන බැලුවොත් ඒවා කලාකෘති හැටියට මේ නිර්මාණය නොවුනත් නමුත් මේ කෘතියේ චිත්‍ර මූර්ති සහ ගෘහ නිර්මාණ කියන එක මේ එකට කතා කරනවා. එතකොට ගෘහ නිර්මාණාංගයක් හැටියට සඳකඩ පහන තේරුම් ගත්තත් එතකොට ඒකේ අර තියෙන සතු ටික අපි බැලුවොත් දැන් උදාහරණයක් හැටියට ගවයා ගව රූපේ අපි අරගෙන බැලුවොත් උදාහරණයක් හැටියට අපි දකින ගව රූපේ එතකොට අපි දකින සිංහ රූපේ අපි දකින්නේ එක්කෝ පර්ණවිතාන කියපු අර සතර බිය ගවයා සිංහයා අස්සයා මෙන්න මේ අලියා මෙන්න මේ සතුන්ගෙන් නිරූපණය වෙන්නේ සංකේත වෙන්නේ කුමක්ද කියන මේවා තමයි අපි හොයන්නේ. එතනදී සිද්ධ වෙන එක දෙයක් තමයි අර සඳකඩ පහනේ තියෙන මූර්ති ධර්මයේ වූ අර දැකීමේ වින්දනය අපෙන් අයින් වෙන එක. උදාහරණයක් ඇටියට ඒ සඳකඩ පහනේ ඉන්න අපි ගවයාම ගමුකු. ඒ ගවයා කියන නිරූපණය ඇතුලේ ඇත්තටම තියෙන්නේ රේඛාවක්. ඒ ගලෙන් නිර්මිත කරලා තියෙන්නේ ඉතාමත් කලාත්මක රේඛාවක් ගොඩනගලා තියෙනවා. ඒ රේඛාව ඉතාමත් පරිසමාප්ත හැඩයකින් යුක්ත ගවයෙක් බවට පත් කළා කියනවා. ගවයෙකුගේ හැඩයක් තියෙන රේඛාව. ඒක ස්වභාවික ගවයෙක් නෙමෙයි ඇත්තටම දකින්න ලැබෙන්නේ. සකලවිධ ගවයෝ කියන ඒ අදහස එකතු කරලා ගත්තොත් ඒ සකලවිධ ගවයන්ගේ තියෙන අලංකාරතම අංගපසංග ටික එකතු කරලා සංරචනය කරපු ගවයෙක්. ඒ චිත්‍රමය අර්ථයක් ඇතුළේ තමයි ඒ ගවයෙන් යථාර්ථය ඇතුළේ නෙමෙයි. එතකොට අපි කලාව ඇතුළේ හොයන්නේ මේ ගවයාගේ නිරූපණය වෙන්නේ කුමක්ද, ගවයාගේ සංකේතය අදහස මොකක්ද, මෙන්න මේ වගේ දෙයක් නිසා අර එහි තියෙන මූර්ති ධර්මයේ වූ දැකීමේ වින්දනයට අපි යන්නේ. ඒක මේ කෘතිය ඇතුළේ මේ පරිච්ඡේදය තුළ යෝජනා කරන්නේ අපි ඒ සංකල්පයෙන් අයින් වෙලා ඒ සංකල්පයේ තුළ රැඳෙන්නේ නැතුව මේ දකින්නේ ආසන්නයේ ඇසට ආසන්නයේ දකින්නේ සහ ඇසේ තියෙන අර මේ අහිංසක ස්වરૂපයේ නැවත උදා කරගත යුතුයි කියන යෝජනාව තමයි ගේන්නේ. අන්න එතනදී තමයි මේ දැකීමේ වින්දනය කියන එක ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා කියන්නේ. එතකොට දැන් තව උදාහරණයක් හිතේ තියෙන දැන් මුහුදට සමාන ලෙසම මුහුද නිරූපණය කළොත් මේ කෘතිය සාකච්ඡා කරන භූමි දර්ශන චිත්‍රයක් ගැන තො මුහුදට සමාන මුහුදේ චිත්‍රයක් භූමි දර්ශන චිත්‍රයක් හැටියට ගොඩනැගුවොත් එහිදී ඒ චිත්‍රය නරමන රසිකයෙකුට චිත්‍ර දෙකක් දකින්න පුළුවන්.
කියලා මෙහි යෝජනා කරන එකක් තමයි මේ මුහුද නිරූපණය කළ කියන චිත්‍රය. ඒ මුහුද නිරූපණය කරන චිත්‍රයේ ඒ මුහුද නිරූපණය කරපු චිත්‍රය අපි දකින්නේ පරිකල්පනය ඔස්සේ. අපි මුහුද කියන අදහස භාෂා ලෝකය ඇතුලේ අපි මුහුද කියන අදහස අපේ ඔළුවේ ගොඩ නැගිලා තියෙන්නේ කොහොමද? අපේ කන්ඩිෂන් මයින්ඩ් එකේ මුහුද කියන අදහස ගොඩ නැගිලා තියෙන්නේ කොහොමද? අපි දැකලා තියෙන මුහුද, අපි කවි වලින් අහලා තියෙන මුහුද. ඉතින් ඒ වගේ අපේ භාෂා ලෝකය තුල අපේ කන්ඩිෂන් මයින්ඩ් එක තුල අපේ චින්තනය තුල පරිකල්පන තුල ගොඩ නැගිච්ච මුහුද තමයි අර මුහුද කියන චිත්‍රය ඇතුලේ අපි දකින්නේ. එතකොට තව චිත්‍රයක් තියෙනවා කියලා යෝජනා කරනවා. ඒ චිත්‍රය තමයි මේ මුහුද කියන එහෙම නැත්නම් මේ භූමි දර්ශන චිත්‍රෙම කොළ පාට, නිල් පාට, ඒ රැලි සහිත රේඛාවලින් යුතු ගොඩනැගීමක්. කොළ පාට වර්ණේ තියෙන්න පුළුවන්, ඒක නිල් පාට වර්ණේ තවරලා තියෙන්න පුළුවන්, රැලි සහිත රේඛා තියෙන්න පුළුවන්. මෙන්න මේ රේඛා වර්ණ හැඩතලවලින් යුතු චිත්‍රයක් තියෙනවා. එතකොට මේ චිත්‍ර දෙකක් දකින්න හම්බ වෙනවා ඒ භූමි දර්ශන චිත්‍රය තුල. එතකොට මේ කෘතිය ඇතුලේ මේ 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 පරිච්ඡේදය තුල සාකච්ඡා කරන දෙයක් තමයි අර පරිකල්පණයට අමතරව අපි ඇසට ඍජුවම දකින්න, එහෙම නැත්නම් ඇසට ලං වෙලා ඇසේ ආසන්නතාවය තුල දකින්න චිත්‍රය. ඇසේ ආසන්නතාවය හඳුනාගෙන ඒ තුල අපි නරඹන්නට උත්සාහ කරන චිත්‍රය අපගේ ඉන්ද්‍රියන් ඔස්සේ පැනවීමක් ඇති කරනවා කියන කාරණාව. ඒක අපේ ඉන්ද්‍රිය සංවේදනයට අදාළ වෙනවා කියන කාරණාව. ඒ ඒ ඉන්ද්‍රිය සංවේදනයට අදාළ වෙනවා කියන කාරණාව ඇත්තටම අර පරිකල්පනය විසින් අයින් කරනවා. දැන් මම ඔබට ලංකාවේ උදාහරණයක් අරගෙන කිව්වොත් මේ ඇම්බැක්කේ දේවාලයේ කැටයම්මගේ දේවල් ඔබ නැරඹුවොත් ඒ ඒ ඇම්බැක්කේ දේවාලයේ කැටයම් වල තියෙන සංකල්ප රූප සංකල්පන අයින් කළා දැම්මොත් කොහොමද අපිට පේනවා මේ අර ලීයක එතකොට දැවමාධ්‍ය තුල කොහොමද රේඛා ගොඩ නගලා තින්නේ කියන්නේ. ඒ රේඛා ටික දැක්කොත් දැවමාධ්‍යෙන් කරපු ඒ කැටයම් වල රේඛා ටික හොඳින් නැරඹුවොත් මුළු හැම්බැක්කේ දේවාලේ පුරාම තිබෙන්නේ මේ 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 රේඛා ටික. රේඛා වලින් සරද මේ මේවා අපේ මේ ඉන්ද්‍රියන් එක්කලා සම්බන්ධ වෙන කාරණාව. ඒක ඍජුවම මේ මිනිස් මේ ඇසත් එක්ක ඉන්ද්‍රියන් එක්ක බද්ධ වෙන සිදුවීමක්. අත වශයෙන්ම දැන් මානසික වශයෙන් තියෙන ආතතිවිත තත්ත්වයන් පවා ඉවත් වෙන්න පුළුවන් ඒ කියන කාරණාවත් එක්කලා. එතකොට මේ මේකෙදි කියන මේ ස්නායු පලාප්තියක් ඇති කරනවා කියලා මේ පොතේ තියෙන්නේ. මේ පලාප්තිය කියලා කියන්නේ මේ ඉෆෙක්ට් එකක් කියන එක. ස්නායු ඉෆෙක්ට් එකක් ඇති කරනවා කියලා. බලපෑමක් ඇති කරනවා මේ ස්නායුමය තත්ත්වයක් කියලා සාකච්ඡා කරනවා. එතකොට දැන් චිත්‍රයකදී වෙන්නේ වර්ණය කියන එක හුදකලාව රස විඳින්න බෑ. මොකද සංරචනික ස්ථානයක් හැටියට තමයි චිත්‍රයක වර්ණය කියන එක දකින්නේ. එතකොට වර්ණයේ තියෙන අර වගේම පලාප්තියක්, ඒ කියන්නේ ඉෆෙක්ට් එකක්, ඒ කියන්නේ ඒ විදිහට කතා කරන එකක් තමයි මේ වර්ණය කියන එක තුල අපේ මතකයන් තියෙනවා කියලා කතා කරනවා. අපේ මතකයන්, අපේ සංකල්පනාවන් මේ හැම වර්ණයක් එක්කම තියෙනවා කියන කාරණාව කතා කරනවා. එතකොට දැන් මම මේ උදාහරණයක් ඇටියට මේ 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 කාරණා ටික ගත්තේ අපිට මේ දැන් මේ මේ පරිච්ඡේදය ඇත්තටම මේ පරිච්ඡේදය හොඳින් වටහා ගත්තොත් එහෙම නැත්නම් හොඳ සාකච්ඡාවකට ගියොත් අපේ රටේම චිත්‍ර කලාව කියවීමේ ඇස අපිට වර්ධනය කර ගන්න පුළුවන්. උදාහරණයකට සීගිරිය කියවන්නේ කොහොමද? එතකොට උදාහරණයක් ඇටියට ජෝර්ජ් කීට්ගේ චිත්‍ර ටික අපි දකින්නේ කොහොමද? දැන් බොරැල්ලි ගෞතම විහාරයේ තියෙන ජෝර්ජ් කීගේ චිත්‍රයක් උදාහරණයට අරගෙන බැලුවොත් ඒකේ තියෙන රේඛා, දැන් ඒකේ තියෙන සංකල්ප ටික අපි අයින් කරොත් ඒකේ මොනතරම් රේඛා වල ජීවත් වෙන්න පුළුවන්ද? දැන් මේ මේ කෘතියේ මේ සඳහන් කරන මේ පරිච්ඡේදේ නවකතාවක සංකල්ප රූප වගේම චිත්‍රයේ රේඛාවත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කියලා. රේඛාවේ තියෙන විවිධාකාර මේ ඝනත්වයන්, විවිධාකාර ගුණාංගයන් එවැනි රේඛාව වෙනම කතා කරනවා. උදාහරණයක් ඇටියට අපි ගත්තොත් දැන් සෝලීස් මින්ඩිස් වගේ කෙනෙක් ඇඳලා තියෙන රේඛාව වෙන රේඛාවක්. ඒක බොහොම ලාලිත්‍යයෙන් යුතු රේඛාවක්. එතකොට ජෝර්ජ් කීට් බොරැල් ගෞතමී විහාරයේ අඳින මේ රේඛාව තව එකක්. උ රේඛා ලෝකයකම සැරිසරන. ඇත්තටම ජෝර්ජ් කීට් අදාළ වෙන්නේ නැහැ ওই සිදුවත් සිරිත ඒ වගේ දේවල්. ඔහු රේඛාව හැසිරීමේ රේඛාවත් එක්ක ජීවත් වීම තමයි ඒ විහාර අවකාශය තුළ ඇත්තටම කරන්නේ. ඒ රේඛා ඇතුලේ අපිට බුදු සිරිත මේ වගේ දේවල් හොයා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ මම ඉතා කෙටියෙන් මේ පැහැදිලි කරන මේ ඉතා දීර්ඝව පැහැදිලි කර යුතු වෙනවා. නමුත් කාලය ඉතුරු කරගන්න ඕන නිසා මෙන්න මේ
පරිච්ඡේදය ඇතුලේ අපට විශාල දැනුමක් උදා කරගන්න පුළුවන් මේ ආර්ට් එකක් එහෙම නැත්නම් දෘශ්‍ය කලාව එහෙම නැත්නම් චිත්‍රයක් මූර්තියක් කියවන්නේ කොහොමද කියන කාරණාවට. එච්චේ කරුණාරත්න වගේ කෙනෙක් කරපු වැඩ ටික මොනවද ලංකාවේ ඇතුලේ මේ මේ වෙනකොට ඉන්න අපේ විශිෂ්ටම චිත්‍ර ශිල්පියෙක්. එතකොට මෙන්න මේ අයගේ ආර්ට් කියවීමට විශාල දැනුමක් මේ මේ කෘතිය හරහා ලැබෙනවා. ඇත්තටම මේක මේ කෘතියේ නූතනවාදයේ තුල තමයි ගියවිලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ ආපු පශ්චාත් නූතන හිම් නැත්නම් සමකාලීන කලාකෘති පිළිබඳව කතා කිරීමක් කරන්නේ මේ මේ කෘති උදාහරණයක් ඇටියට ගන්නෙ නූතනවාදී කලාව සහ ඊට පෙර තිබිච්චි ඔය මේ පුනරුදාවදී කලාකෘති වගේ දේවල් තමයි ගන්නෙ. නමුත් නමුත් ඩාඩාවාදී වගේ දේවල් ඒ අවදී කියන්නේ මේ කියන්නේ මේ මේ කෘති ලියනකොට ඊට පූර්වවදී සිදුනත් ඒවා උදාහරණ ඇටියට ගන්නෙ නෑ. මේක කිරිඟුට චෝදනා කරන්න පුළුවන් මේක මේ ඉස්තටික් පැත්ත පමණක් මතු කරපු කලාවේ කෘතියක් කියන කාරණාව. නමුත් මම හිතන්නේ මේ කෘතිය ඇතුලේ කලාව සහ මිනිසා කියන කෘතිය ඇතුලේ වස්තු ඇස සහ මූර්තිදර කලා කියන මේ ලිපිය ඉතාම පරිස්සමෙන් කියවලා බැලුවොත් එක පැත්තකින් ඉතාමත් දැඩිව විවේචනය වෙනවා මේ ජනතාවාදී වගේ අදහස්, ඊනියා ජනතාවාදී වගේ අදහස්. එහෙම නැත්නම් සමාජ යථාර්ථය නිරූපණය කරන්නේ කොහොමද කියලා ඊනියා විදිහට තේරුම් ගන්නව අදහස්. මේ වගේ දේවල් දැඩිව විවේචනයට ලක් වෙනවා. ඒ වගේම කලාවේ දේශපාලනය කියන්නේ කොතනද කියන කාරණාව. කලාවේ දේශපාලනේ තියෙන්නේ ඒ කලාවේ දේශපාලනේ නිල අල්ලාගත යුත්තේ කොතනද කියන කාරණාව මතු කරගන්නට මේ පරිච්ඡේදය ඉතාමත් වැදගත්. මේ පොත පරිච්ඡේදය ගැන කියවිය යුතු පොතක් නෙවෙයි. මේ පොතේ විශේෂයෙන්ම කතා කරන්නේ මේ සංගීතය වෙන්න පුළුවන්, කවිය වෙන්න පුළුවන්, චිත්‍ර කලාව වෙන්න පුළුවන්, මූර්ති කලාව වෙන්න පුළුවන්. මේවා තියෙන සුසංයෝගය, මේවා තියෙන සම්බන්ධතාවය, මේවා එකිනෙකට කොච්චර සම්බන්ධතාවයක් තියෙනවද කියන කාරණාව තමයි මේ කෘතිය පුරාම සාකච්ඡා වෙන්නේ. නමුත් මම උදාහරණයක් ඇදීට මේ සමස්ත කෘතියම ඉතාමත් අසුරි නිසා කතා කිරීමට සහ ඒ විෂය ප්‍රවීණයන් සිටින නිසා මම තෝරගත්තේ මේ වස්තු ඇස සහ මූර්තිදර කලා කියන මෙන්න මේ පරිච්ඡේදය තේරුම් ගන්න කොහොමද කියන කාරණාව චිත්‍රකලාව තවදුරටත් තේරුම් ගැනීමට. ඒ නිසා මම හිතන්නේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මේ 1939 වගේ කාලයක ඇමරිකාවේ ලියවිච්ච මේ පොත, නූතන අවදී වගේ කාලයක ලියවිච්ච පොත, මේ පශ්චාත් නූතන අවදීදී එහෙම නැත්නම් ගෝලීකරණයට නතු වෙලා අපේ ලංකාව නූතන කරන නූතනවාදය සම්පූර්ණ කරගන්නට සහ ජාතික රාජ්‍ය සම්පූර්ණ කරගන්නට බැරි වෙච්ච අවදීයක මේ කෘතිය පරිවර්තනය කිරීම අතිශය දේශපාලනිකයි කියලා මම හිතනවා. එතකොට ඔහු නිරත වෙන අරගලයේ ඒ වේදනාව අපිට දකින්න පුළුවන්. එක පැත්තකට ඒ අරගලකාරී බිම ඇතුළෙම තියෙන සංස්කෘතික දරිද්‍රතාවය, ඒ දරිද්‍රතාවයට උත්තරයක් වාගෙන යෑමක් තමයි මේ තියෙන්නේ. එකක් තමයි ඔහු ජාතික රාජ්‍යයක් අපේක්ෂා කරමින් සහ දේශපාලනයක් අපේක්ෂා කරමින් කියන වෙන විකල්පයක් නැහැ ලංකාවේ. ඒ කරන ශරීර දේශපාලනය තුලම ඒ කඳවුරම නැවත ප්‍රශ්න කරනවා, ඒ කඳවුරේ දෘෂ්ටිවාදීම නැවත ප්‍රශ්න කරනවා මේ කෘතිය තුල. එතකොට මහාචාර්ය ලියනගේ අමරකීර්ති වගේ බුද්ධිමය චරිතයක් මොනතරම් අරගලයකට, මොනතරම් අභ්‍යන්තර අරගලයකට ලක් වෙනවද කියන ප්‍රශ්නේ අපිට මතු කරන්න පුළුවන් මේ කෘතියේ දේශපාලනේ තේරුම් ගැනීම ඇතුලේ. මට සවන් දුන්නට බොඩු බොහොම ස්තුතියි. බෙහෙවින් ස්තුතියි සිසිර කුමාර මහගම සොවිරන්න ඔබට. ඔබ ඒ පරිච්ඡේදය වෙනුවෙන්ම මහන්සි දැක්ව අදහස් දැක්වුවා. එතන ඔබ කිව්වා වාගේ ඇත්තටම කලාවේ දේශපාලනේ තියෙන්නේ කොතනද කියන එක. ඇත්තටම ඔබ අවසන් අධ්‍යයනයේදී අවධාරණය කළේ ඇතැම් විට මේ ප්‍රචාරකවාදී දේවල් සහිත කෘතිවල විතරද, චිත්‍රයක විතරද, කවියක විතරද දේශපාලනේ තියෙන්නේ? ඇත්තටම මේවා සිංහල කවිය තුල, සාහිත්‍ය තුල සාකච්ඡාවට ලක් වෙන්න අවශ්‍ය කාරණා. මට වැදගත් දෙයක් හිතේ මතකද ඔබ අමරකීර්ති ගැන කතා කරා. එවින් එඩ්මන් ගැන විශේෂ කාරණයක් අමරකීර්ති මේ පොතේම කියනවා. ඒ තමයි ඔහුට හැකියාවක් තිබුණා සහ ඌ එහෙම වැඩ කළා කියලා. ඒකවත්
නිතරම බුද්ධිමතුන් අතර ඉන්න අතර බුද්ධිමය සම්ප්‍රදානය කරන අතරේ සාමාන්‍ය මිනිසා සමග ගනුදෙනු කිරීම ඇසිරීම කියන කාරණයට ඔහු දැක්කු සමත් කර. ඒක අතිශයින් වැදගත් කාරණයක් කියලා මම විශ්වාස කරනවා. අපි කතිකාචාර්ය ප්‍රියන්ත පොන්සේකා මහතා වෙත යොමු වෙනවා. ඔව් මෙහෙම දෙයක් තියෙනවා මේ නියුනාය මේ මම මේ අඳුරෙන් එළියට ආවා අර මේ මේ වෙලාවේ මේ ඇත්ත තත්ත්වය මේ ඇත්තේ මොකන මොකක් වුණත් මම කියන රටේ තත්ත්වය අර මේවයි මොකක් වුණත් මේ ගෙදර ලයිට් ආවා ඒක නිසා අවශ්‍ය නම් මහාචාර්යතුමා සරත් ජෙස්සුරේසා ඉන්නවා නම් සර් කතා කරන්න කැමති නම් සර් වෙත ගිහිල්ලා එන්න පුළුවන් කැමති විදිහක් ප්‍රියන්ත කතා කරන්න. හරි සර්. Thank you. හොඳයි එහෙමනම් අතරම මේ මේ හැමෝගෙම අවසරයි. විශේෂයෙන්ම මේ වැඩසටහන එක සුම්පුවෙන් වැඩසටහනත් එක්ක මම අවස්ථා ගණනාවකදී මීට ගණනාවක් කියන්න බෑ මම දැන් කීපකදීම මීට කලින් සම්බන්ධ වුණා විවිධ තේමාවන් ඔස්සේ සාකච්ඡා කරන්න මේක ටිකක් වෙනස් මාතෘකාවක් ටිකක් මොකද කලින් අවස්ථා හැම එකක්ම වගේ ඍජු හෝ වක්‍රව කවිය එක්ක සම්බන්ධයි තිබුණේ මොකද මාතෘකාවත් ඒ වැඩසටහනේ ඒ වැඩසටහනේ සූම්තු පයන් ඉතින් නමුත් මේක කවිය විතරක් නෙමෙයි සමස්තයක් වශයෙන් කලාව දේශපාලනය දර්ශනය ඇතුළු මේ හැම දෙයක්කටම වැදගත් වෙන එකරාකාරයකින් පුතිය නම අනුව මේන සෞන්දර්ය විද්‍යාව පිළිබඳව කිටි හැඳින්වීමක් සහ මූලික වශයෙන් මිනිසා අපි සහ කලාව හඳුනා ගැනීම සඳහා එන කෘතියක් ගැන සාකච්ඡාවක් ඉතින් එවැනි කෘතියක් ගැන කතා කරන මා මේ කණ්ඩායමක සාමාජිකයෙක් හැටියට මාව මට ආරාධනා කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා ඒත් එක්ක මම හිතන්නේ අපි කතා කරපු කිහිප දෙනෙක්ම අගය කළත් ලේඛකයාත් සහ පරිවර්තකයාත් යන දෙනාම ඇගේ යුතුයි ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි මේ ඔවුන්ගේ මේ විදිහත් ඉන්නවන්නට අපි අද කතා කරන්නේ වෙන දෙයක් ගැන අනිත් අය බොහෝ දේවල් කිව්වත් මම මගේ නිරීක්ෂණයත් කියන්නට ඕනේ විශේෂයෙන්ම පරිවර්තකයා මහාචාර්ය ලියනගේ අමරකීර්ති මම මගේ නිරීක්ෂණය තමයි ඔය එක්තරාකාරයක මේ මම කෘතිය ගැන කතාවට එන්න කලින් මම කියන්නේ ඔහු එක්තරාකාරයක මේ ස්වයංවම බාරගත්ත යාම හදාගත්ත ඔහුම තනගත්ත එක්තරා ලේඛනාවලියක් දිගේ අපිව සහ මූලික වශයෙන් ලංකාවේ ටිකක් කලාව සම්බන්ධ සංස්කෘතිය සම්බන්ධ තියෙන කෘතීන් එක ගනුදෙනු කරන්න කැමති සමාජය කැඳවාගෙන යන ගමනක් නිරීක්ෂණය කරන්න පුළුවන් ඒක අද කියේ නම් නේද දශක කීපයකින් නම් පේනවා ඔහුගේ සාහිත්‍ය නිර්මාණ කෘති පැත්තකින් දිහා බලන ගමන් එහෙම මූලික වශයෙන් කෙටි කතාවක් කතා අනිත් පැත්තෙන් කවි පොත් දෙකකුත් ඉදක්වනවා ඒ සියල්ල හැරුණාම අනිත් මේ කෘතිසිය කෘති හැම එකක්ම එක්තරාකාරයක යම් ආකාරයක සවිඥානික අදහසකින් ඔහු අරන් යන බවක් පේනවා ඒ දේවල් පේන්නේ වෙන කොහෙදවත් නෙවෙයි ඔහු විසින්ම ඔහුගේ කෘති වලදී ඉදිරිපත් කරන හඳුන්වා දීම වල මම ඒ නිසා මෙතෙක් කතා කරපු අය නොකියපු මම කියන සමහර තැන් වල දීපු දේවල් ආචාර්ය සුනිල් සිසිරවර්ධන වේවා මගේ මිතුර ආචාර්ය සුදේශ් මාන්තිලක සිසිර මහගම මේ අතුළු අයගෙන් සමහර තැන්වල සඳහන් වෙදී මම කියන්නේ දේවල් මම අපෝ සංස්කරණය කරගත්තා හැබැයි මට මේ මම දිගටම බලාගෙන හිතාගෙන හිටපු දෙයක් තමයි මේ අමරකීර්ති මෙතනදි වගේම අනිත් කෘති සියල්ලේම දිගින් දිගටම හංගවන ඔහු
ඍජුව සහ වක්‍ර වහංගවන ඔහු මේ කොහෙටද අපේ සංස්කෘතික වශයෙන් යම් ආකාරයක අර මුලින්ම ආචාර්ය විජේසේවර්ධන සඳහන් කළා වගේ අපිට අපි හරිම ඔහු දැන් ඉන්නවා කිව්ව වේයන්ගොඩ ඉන්න රඳුරු කුටි වගේම මේ සංස්කෘතික සමාජයේ බොහොම බරපතල විදිහට රඳුරුකට පත් වෙලා තියෙන වෙලාවක මේකෙන් එළියට ගලවන්න මේ කෘතිය පමණක් නෙවෙයි අනෙක් කෘති සියල්ලක්ම අරගෙන ඔහු එකිනෙක වෙත යා කරන රේඛා වගේම ඒ හරහත් අපිට පෙන්වන මාපෙත් කීතක් තියෙන එකයි මගේ නිරීක්ෂණය. මේ හැඳින් මේ කෘතිය හැඳින්වීම දිහා බලන්න. ඕ කියනවා ඕ පෙන්වා දෙන වැදගත් කරුණු ගණනාවක් තියෙනවා. එකක් ඔහු පැහැදිලිවම කියනවා මේ කෘතිය අරගෙන එන්න හේතු වෙන කාරණා. එකක් තමයි ඔහු කියන මේ මෙවැනි දේවල් පිළිබඳ මේ කෘතිය කතා කරන සමහර දේවල් මම මේ කියන සමහර කාරණා දැන් මොහොතකට කලින් කතා කරපු සිසිරමාගම මහත්මයා කිව්ව කාරණා එක්ක සමහර ලාවට පොඩ්ඩක් ප්‍රතිවිරෝධයක් ඇති කරන්න පුළුවන් මම කියන නෙවෙයි ආචාර්ය අමරකීර්ති මෙතනදී කියන කතාවේ තියෙන දේ. ඔහු කියන්නේ මේ කෘතිය ඔහු තෝරා ගන්නෙම සම දැන් එක තැනකදී ඔහු කියනවා ගෝඩන් ග්‍රහම්ගේ philosophy of the arts වගේ කෘතියක් මම පරිවර්තනය කරන්න තියාගෙන ඉන්නවා. හැබැයි ඊට කලින් මම මේ පොතට එනවා. ඒකට හේතුව මේකේ තියෙන භාෂාව බොහොම කාව්‍යාත්මකව ඉදිරිපත් කරන ස්වරූපයන් ගැන මම හිතනවා. ඒ වගේම ඔහු කියන්නේ අපිත් එක්ක මේ මේ විදිහේ දේවල් ගැන කතා කරන්න එන අයගේ තියෙන මේ සමහර කෘති කෘති නෙමෙයි සමහර දේවල් සාකච්ඡා සංවාද වලදී මේ මොන ගැන මේ අතිනියායක බව පිළිබඳ තියෙන සමහර වෙලාවට තියෙන විවේචන වගේ දේවල් ගැන. ඒත් එක්කම අනිත් පැත්තෙන් මේ දේවල් බොහොම දුරවබෝධ කරගෙන වැඩ කරන අධ්‍යාපන ශාස්ත්‍රය ඒ වගේම අධ්‍යාපනඥයෙක්ගේ අර්බුදය ගැන කතා කරනවා. දැන් මේ දේවල් කියවමින් හඟවමින් ඔහු ගෙනියන ගමන මොකක්ද අපිව? ඔහු තවත් තැනකදී කියනවා මේ කෘතිය තියෙනවා කියලා මේ මේ කෘතිය අරගෙන යන භාෂාව ඔහු ඒක සිංහලට පරිවර්තනය කරද්දී ඔහු විශ්වාස කරනවා බව අඟවනවා. ඔහු සමත් වෙන්න ඇති කියලා මුල් කෘතියේ තිබුණු මේ භාෂාවේ තියෙන උත්තේජක ශක්තිය මෙහෙට අරන් එන්න. ඉතින් මේ දේවල් සියල්ල අරහා ඔහු අරගලයක් කරන බව පේනවා. අනිත් අය පිළිගන්න විවිධාකාරයෙන් පිළිගන්න විදිහට යම් ආකාරයක යම් වෙනස් සංස්කෘතික සමාජය යම් කිසි වෙනස් තැනකට තල්ලු කර හරින ඒ සඳහායි ඔහු මේ කෘති තෝරගන්නේ. මම හිතනවා ඔහු ඉතාම සවිඥානිකයි කියලා මේ කෘති තෝරා ගැනීමේදී කොයි කෘතියට පෙරද කොයි අනිත් කෘතිය කියන්නේ ඒ වගේම මම පෙරදිනේ ඉන්න කෙනෙක් හැටියට සහ මට ඉන්න ජ්‍යෙෂ්ඨ මේ ආචාර්ය මණ්ඩල සහෝදරයෙක් හැටියට මම මේ අමරකීර්ති මහාචාර්යතුමා ආශ්‍රය කරද්දි මට මේ දැනෙන හැඟෙන දෙයක් තමයි ඔහු ළඟ අපිට කියන නොකියන ලිස්ට් එකක් හැම වෙලාවෙම තියෙනවා. ඊළඟට මේ සංස්කෘතික කලා අධ්‍යාපන ශිෂ්‍යයෙක් ඔහු තල්ලු කර හරින්න බලාගෙන ඉන්න පරිවර්තන කර. ඒ නිසා ඔහුට අපි ගරු කර යුතුයි මේ වැඩේ. මේ වැඩ මේ විදිහට අරන් එන එක ගැන එහෙම නොවනනම් මම කලින් කිව්වා අපි මේ වෙලාවේ වෙන දෙයක් කතා කර කර ඉඳීවි. ඊළඟට අමරකීර්ති අවිනිත්මන්ව දකින්න විදිහ ඔහු තෝරා ගන්න විදිහ හරිම වැදගත්. Taman ඉපදෙන කොටත් මිය ගිහිල්ලා ඉන්න කෙනෙක්ගේ ජීවිතය වටහා ගැනීම විශිෂ්ටත්වය මේ කෘතියේ ඔහු හඳුනා දෙන මේ කොටස් කියවල බලපුවහම තේරෙනවා. මම හොඳ වෙලාවට ලයිට් ආවේ මට ඒ නිසා මගේ අතේ තියෙන පොතේ අපෝ පිටුවල තියෙන මේ උපුටනයක් දෙකක් කියව ගන්න එහෙම පුළුවන්. එක තැනක ඔහු කියනවා මේ මෙහෙම දෙයක් මට අපෝ පිටුව ගන්න බැරිද මේ ලයිට් 13 පිටුවේ එක තැනක තියෙනවා. එඩ්මන්ගේ සෞන්දර්ය දර්ශනය ඇති මගේ සිද්දක් තවත් ලක්ෂණයක් නිසා ඔහු කලාවේ උපත ස්ථානගත කරන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතය තුළ. මනුෂ්‍යයෙක් කෝටුවක් කැඩීම වැනි සරල ක්‍රියාවකදී පවා ඉතා යාන්ත්‍රණයෙන්වත් එළවෙන්නේ කලාවේ අඩවියට යයි ඔහු දැක්කේ. ඉන් අදහස් වන්නේ මිනිසු විසින් කලන ලද කෝටුවක් පවා මහා කලාකෘති කියන නොවේ.
manusia sarinyani kuma sabadharmaya wenas kota navakriti karana sayama vitakam kalave adaviyata ohu yantamin namuth elame vishishta kalawa hamuwimata imaage bohu dayak bala atte eheth kalawa manushya sarinyanikatwe kriyavakyay ohu nagana tarki ithala wedagath kalawa yanuma manushya buddhiye agrapalayakaya ohomema kruteyedi ithala siddagannase denna de ethin me vidihata Edmund ge tiyana watinakam saha madihatwen wataha ganne ganna gaman dollar walin mama check kala balama dollar 17ක් විතර වෙන පොතක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන එක අපි ගෙන්න ගන්න කිව්වොත් කවම වශයෙන් එහෙම යන පොතක් මේ වෙලාවෙත් ඔහු සිංහලටත් හරවලා අපිට දෙනවා ඩොලර් වලින් 2කට විතර يعني රුපියල් 450 මේ තියෙන පොත මේක අලුත් මුද්‍රණයක් හිම අවතාර තමයි පොඩ්ඩක් එහෙම වෙයි නමුත් අර ගණන් වලින් තාම පහළ මුදලකින් තමයි තියන්නේ ඉතින් මේ සියල්ල නිසා මම හිතනවා මේ දෙදෙනාටම රජකයාට සහ මේ පරිවර්තකයාට අපි අරුකට යුතු සීමාව මත වැටෙන්නේ නැති බව මුලින් කියන්නේ ඊළඟට දැන් මම මෙහාට එන්නම් තව වාක්‍යයක් දෙකක් කියලා එඩ්මන්ව මට රැටුණු නිදිය මේ ඊයේ පෙරදත් මගේ විශ්වවිද්‍යාලයේ ඉන්න ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වෙන මිතුරු මිතුරුවෝ ඉන්නවා සමහර වෙලාවට මම මගේ විශේෂ ශාස්ත්‍රයේ මම විශ්වවිද්‍යාලය ගන්නන්නේ මූලික වශයෙන් සිනමා අධ්‍යයනයේ ඒත් එක්කම සමහර තැන්වල දිනාට අරංග කලාපත්‍ය සම්බන්ධ දේවල් ඉතින් ඒ වගේ දේවල් වලින් පිටට ගිහිල්ලා බැරි වෙලාවක් කරදිලාවක් සංගීතය ගැන නැටුම ගැන ඔයගේ අරමුණ අනිත් විෂයන් ගැන මොනවා හරි දෙයක් කියුවොත් එහෙම සමහරු ඉන්නවා ආ මම අරින්න මියුසික් ගැන මොනවද කියලා. ඔයා මේක කියනවනේ වගේ කියන හැමෝම නෙවෙයි. නමුත් එහෙම පුදු වෙච්ච තරම්ද. නමුත් මම මේ අමරකීර්ති විසින්ම අපිට ඇත්තටම පැහැදිලි කරලා දෙනවා ලංකා අධ්‍යාපන ශාස්ත්‍රයේ අර සුදේෂ් සහෝදරයෙක් වෙලාව කිව්වා වගේ නෙමෙයි අර බාස්කට් වල දාලා මේක වෙන වෙන තැන්වලින් උස්සලා තියන්න හදන කලාපයට අපි කොයිතරම් ඊට වැඩිය විවරවුණ මනසකින් වැඩ කළ යුතුයිද කියලා ආචාර්ය එඩ්මන් අවින් එඩ්මන් ආචාර්ය පදවිය ගන්න අවුරුදු 24 එයාගේ කෘති එන්න පටන් ගන්නකොට يعني මුල්ම කෘති ලියනකොට ඒ කාලෙම තමයි ඔව් ආචාර්ය තමන්ගේ වැඩ කටයුතු විශ්වවිද්‍යාලේ වැඩ ඉවරනත් එක්කම විශ්වවිද්‍යාලේ තියෙන මරණකම විශ්වවිද්‍යාලේ තියෙන අවුරුදු 50 කින් ඔහොම ඇරිලා ඇති කරලා යන මැදිහත් වීම ගණනාව 20-30 ගණන් අතර ඕන් කරන මැදිහත් වීම 2017-18 කාලෙට ඇවිල්ලා අපිට ලංකාවේ කලාව මොකක්ද කියලා වෙලලා පැහැදිලි කරන්න යද්දී දිගින් දිගටම කලින් කතා කරපු හැම කෙනෙක්ම වාගේ කිව්වහම මේ කලාව කියන්නේ පොදුවේ සමස්ත මානව වර්ගයාගේ නිර්මාණ කරන දෙයක් කියලා මහාචාර්ය අමරකීර්ති මේ කෘතිය මූලික අවශ්‍යතාවයක් වෙන්නේ කලාවත් හැටියට කලාව විෂය මූලික තමයි මෙදියත් තියෙන හැටියට තෝරා නොගත්ත අය වෙනුවෙනුත් කියලා මීට අවුරුදු කිහිපයකට කලින් ආචාර්ය සුදේෂ් මන්තිලක ඇතුළු අපේ ඉන්න කණ්ඩායමකටත් කියලා පෙරදෙනි විශ්වවිද්‍යාලේ ඉන්න ප්‍රධාන පරිපාලන දුරේ ඉන්න හැමෝටමත් කියන්න සිද්ධ වුණා ඇත්තටම කලාව කියන්නේ මොකක්ද ඇත්තටම ලලිත කලාව කියන්නේ මොකක්ද කියලා ඒකට බලපෑපු ප්‍රධාන හේතුව නෙමෙයි මේක පරිවර්තනය කරන ආචාර්යවරයා වෙන මහාචාර්ය අමරකීර්තිම ලලිත කලාව
අධ්‍යනාංශයේ මූලාසන මහාචාර්යගේ නැත්නම් චයර් ප්‍රොෆෙසර්ෂිප් එකට ඇප්ලයි කරද්දී ඒ ඇප්ලිකේෂන් එක අල්ලලා විසිට් කළා දාන්නේ. එහෙම තත්ත්වයක් ඉන්න රාජ්‍යයකට තමයි මේ කෘති වල වටිනාකම වඩා දැනෙන්නේ කියන එක මගේ අත. හරි. මට මගේ දෙවෙනි කැලට ඇවිල්ලා ඉවර කරලා යන්න මට අවසර දෙන්න. දැන් මම මේ කෘතිය ගැන ඉතාම රසවත් අදහස් දැක්වීමක් හරියටම පරිච්ඡේදයක් තෝරගෙන කරපු සිසිර මහගමන සහෝදරයාට මේ ගෞරව කරමින් ස්තුතිවන්ත වෙමි. මම මගේ පැත්තෙන් මම තෝරගත්ත දෙය කියනවා. මම තෝරගත්තේ පරිච්ඡේදයක් හෝ වෙනම දෙයක් නෙමෙයි. මේ කෘතියේ මුන්න නොගැහෙන කලා ශාස්ත්‍රයක් වන මගේ කලා ශාස්ත්‍රය මම වැඩිපුර සම්බන්ධ වෙන ශාස්ත්‍රයකට සහාය දක්වන්න මේ කෘතිය කොයිතරම් දුරට වැදගත් වෙයිද කියලා මට හිතුණු හැටි කියන්නේ මේ කෘතිය කලාව සහ මිනිසා බව හැට නමුත් මේකේ හම්බෙන පරිච්ඡේද කරණයේදී අපිට පේනවා මේ පරිච්ඡේද දෙපිලා යන්නේ මූලික වශයෙන් කලාව සහ දැකීම ගැන කියන්න කලාව සහ ශිෂ්ටාචාරය ගැන කියන්න ඊට පස්සේ තුන්වෙනි පරිච්ඡේදයේ කවිය හතර වස්තු ඇස්සා මූර්ති දර කලා පහ ශබ්ද ශ්‍රවණින් දීස සංගීතඥ ඊළඟට කලාව සහ දර්ශනේ ගැන කියන්න දැන් මේ විදිහට එනකොට මෙතන මූලික වශයෙන් තෝරා ගන්න කලා ශාස්ත්‍ර කිහිපයකුත් ඊළඟට ඒකට නිශ්චිත කලා ශාස්ත්‍රයක් තුළ නොවන නමුත් වඩා වැදගත් තවත් ශාස්ත්‍ර කිහිපයකුත් ආවරණය වෙන ආකාරي පරිච්ඡේද 6ක් තියෙනවා. අතර මහයක් තියෙන්නේ ආධාරක රූපත් එක්ක මහාචාර්ය අමරකීත් එකතු කරන තවත් පරිච්ඡේදයක් තමයි මේකේ තියෙන්නේ. ඒක මුල් කෘතියේ නැති බව හොමුලදීම කියනවා. එතකොට දැන් මම මේ කෘතිය එක්ක වැඩ කරද්දී මම මේ කෘතිය අපේ පළවෙනි අවුරුද්දේ ලලිත කලා මේ හදාරන්නේ නැ කට්ටියට යෝජනා කරන කලාව හැඳින්වීමේ පාඨමාලාවලදී යෝජනා කරන කියවන්න කියලා යෝජනා කරන පොත්පත් අතර දාලා දෙනවා අපිට අවසානයේ අදහසක් ගන්න හැකියාවක් ලැබෙන්නේ කොයිතරම් දුරට වුන් කොච්චර ප්‍රමාණයක් මේ පොත් පරිශීලනය කරාද නැද්ද කියලා නමුත් අපි සතුටු වෙනවා අඩුතරමින් යම් පිරිසක් හරි මේක මේ වගේ දේවල් පරිශීලනය කරනවා නම් දැන් මේ කෘතියේ අපි මේ දේවල් උන්ට මෙත තල්ලු කර හරිදී අපි බලාපොරොත්තු වෙන දේ මොකක්ද දැන් මම මගේ සිනමා පන්තියකට ඇවිල්ලා වාඩි වෙන කෙනෙකුට මේ කෘතිය යෝජනා කරන්න හේතුවත් සමාජලාට කෙනෙක් ඇවිල්ලා මගෙන් තමයි අහනවා නෑ නමුත් ඇහුවොත් ඇයි මේක ෆිල්ම් වලට වැදගත් වෙන්නේ කියලා මට හිතෙන්නේ මට හඟුන දෙය තමයි මේ කෘතියේ අසීමිත තැන්වලදී යලි යලි තැරලා යන පුළුවන් අඩවි ගණනාව මට මුණ ගැහෙනවා ඉතාමත්ම අපූර්ව විදිහට කියලා මට උදාහරණයක් එකක් විතරක් කියලා පිට යන්න ඉඩ දෙන්න කියලා මම ඉල්ලනවා මොකද තවත් කතා බහ තියෙන නිසා මම තෝරා ගන්නම් මට අවසර දෙන්න මේ මිට ටික කාලෙකින් මම වැඩ කර කර ඉන්න මේ කෘතියක් තියෙනවා ඒ තමයි ඔබ අහලා තියෙනවා නම් සිඩ් ෆීල් කියන සිනමා තිර රචනා ගුරුවරයා ඔහු සිනමා තිර රචනය පිළිබඳව කෘතීන් කිහිපයක්ම රචනා කළා ඒ කෘති අතරින් එක කෘතියක් සමහර කොටස් මේ වෙනකොටත් මම මගේ පන්තිවලදී පාවිච්චි කිරීම සඳහා සිංහලට අරගෙන හිමත් ඉවර කරලා තිනවා ඊට පස්සේ අවසානයේ සම්මස්ත කෘතියකුත් ගේන්න දැන් පුළුවන් පුළුවන් වෙලාවට වැඩ කරමින් ඉන්නේ. ඉතින් මම එහෙම හදපු වැඩ ඉවර කරපු කොටසක පුටණයක් දෙකක් මට කියවන්න ඉඩ දෙන්න. Lord of the Rings වීර කාව්‍ය කොටස් ත්‍රිත්වයම කියලා වරන්තුල තිනවා. දේශහෝ American Beauty නූතන පෞලේ චිත්‍රය නිරූපණය කර ඇති ආකාරය දේශහෝ සී බිස්කට්ටි චිත්තවේගීමේ හෝ දෘශ්‍ය බලපෑම් දෙසකෝ ද බෝන් සුප්‍රීමසි කෝල් මවුන්ටන්
Memento, Rushmore, Magnolia, The Royal Tenon Bombs, Hope, The Eternal Sunshine of the Spotless Mind යන චිත්‍රපටවල සාහිත්‍යයක ඉදිරිපත් කිරීම දෙස හෝ බලා 70 දශකයේ හෝ 80 දශකයේ ඕනෑම චිත්‍රපටයක් සමඟ ඒ සංසන්දනය කිරීමෙන් මෙම විප්ලවයේ හේතුන් සිදු වූ වෙනස්කම් ඔබට පෙනී යනවා. දැන් ඔබ අහන්න එපා මගෙන් මොන විප්ලවයද කියලා මට මේ උපුටනයක් ගැනීම සඳහා විතරයි ඕනම මම කතා කරන්නේ පුතේ නෙවෙයි. මට කියන්න ඕන වෙන්නේ මේ මේ තියෙන චිත්‍රපට සම්බන්ධ තියෙන හැදෑරීම් වගේ දෙයකදී මට කොහොමද මේ කෘති පවා ගේන්න පුළුවන් කියන එක විතරයි. මේ මෙන්න මෙතන ඉහට වැදගත් දෙයක්. ඒවායේ රූප වේගවත් සම්ප්‍රේෂණය කරන තොරතුරු දෘශ්‍යමය හා දෘශ්‍යමය වශයෙන් වේගවත්. නිශ්ශබ්දතාවයේ භාවිතයේ ඉහළ නම් ආයත සහ විශේෂ ප්‍රයෝග හා සංගීතයේ භාවිතයේ ඉහළ නම් ආයති බවද වඩාත් පැහැදිලිව හඳුනාගත හැකියි. කාලය පිළිබඳ සංකල්පයේ බොහෝ විට වඩා විෂයබද්ධ මෙන්ම රේඛීය නොවන තැනක පවතින අතර තානෙන් සහ ක්‍රියාවට නැමීමෙන් වඩා නවිරූපී තැනක යෙවේ. එහෙත් අවශ්‍යතා තාක්ෂණයෙන් මත පදනම්ව කතන්දර කීමේ මෙවලම් හා තාක්ෂණ පරිණාමයේ වී ප්‍රගතියක් ලබා පැවති මන්ත්‍රී කතන්දර කීමේ කලාව පෙර පැවති පවතින පෙර පැවති පරිදිම පවතී. චිත්‍රපටය අනු කලාවේ හා විද්‍යාවේ එකතුවකි. තාක්ෂණික විප්ලවය අප චිත්‍රපට නරඹන ආකාරයේ වචනාර්ථයෙන් විනාශ කර ඇත. එනයි අවශ්‍යතාව අනු අප චිත්‍රපට පිටපත ලියන ආකාරයද විනාශ කර ඇත. නමුත් ද්‍රව්‍යමය වෙනස්කම් වලට අනුරූප කුමන වෙනස සිදු ඇතිද යන්න නොඅදාල වන්නේ තිර රචනයේ ස්වභාවයෙන් මිත්‍යාදී ස්වරූපයෙන් බිඳ කුදු නොවෙනස ඇති බැවින් තිර රචනය යනු දෙබස් සහ විස්තර සහිතව නාට්‍යමය ව්‍යුහක සන්දර්භ විතරපත් කරන රූපවලින් කියවන කතාවකි. එය එපරිදිය එහි ස්වභාවය එයයි. මේ රචකයා සිට්ෆීල් රූපය පිළිබඳව එක්තරාකරකින් කිව්වොත් ෆොටෝග්‍රාෆ් එක එහෙම නැත්නම් චිත්‍රය පිළිබඳව යම්කිසි සංවේදනයක් අදහසක් අපි ඉස්සරහ ගෙනල්ලා තියෙනවා. එය ඔහු කියනවා එය දෘශ්‍යමය කතන්දර කලාවක්. තිර රචනා ශිල්පයේ උගත හැකි නිර්මාණාත්මක ක්‍රියාවලියක් විය හැකි කතාවක් පැවසීම නම් ඔබේ චරිත ගොඩනැගීම හේතු අතරම නාට්‍යමය පූර්වාවයවේ හෝ පසුබිම් එහෙම නැත්නම් කතාව කොමක් පිළිබඳවද යන්න සහ නාට්‍යමය අවස්ථාව පහදමින් ඔබේ චරිතවලට බාධක ඇති කරමින් යනාදී වශයෙන් ඔහු ලියාගෙන යනවා. දැන් ඊළඟට මේකේ තවත් හරි අපූර්ව තැනක් තියෙනවා ඔහුගේ මේ කෘතිය පළවෙනි පරිච්ඡේදයේ මම වැඩ කරගෙන යන එකක ඔහුට හම්බ වෙනවා හරිම වටිනා පුද්ගලෙක්. ඒ තමයි ප්‍රංශ සිනමාවේ ප්‍රංශ නවරැල්ල පිළිබඳ කතා කරද්දිත් අපිට මුණ ගැහෙන නමක් තියෙනවා. 1940 ගණන්වල ලෝක යුද්ධයේ කැලවර වුණාට පස්සේ හම්බෙන වැදගත්ම චරිතයක්. ඒ තමයි ජෝන් රේනෝ. ජෝන් රේනෝ කියලා කියන්නේ ලෝකේ හිටපු විශිෂ්ටතම ප්‍රංශයේදී හම්බෙන තවත් කෙලින්ම මට මතක අපි චිත්‍රපන්ති වල අපි කියන්නේ අපි විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නකොට අපිට චිත්‍ර පාඨමාලාවක් තිබුණා. මේ ඒ චිත්‍ර ඉතිහාසය ගැන ඒකෙදි අපිට නිතරම අහපු නමක් අපිට තිබුණා රේනුවා රේනෝ කියලා. ඒ කතා කරන්නේ පියරේ ඔගස්ට් රේනෝ. මේ රේනෝගේ පුත්‍රයා තමයි ජෝන් රේනෝ කියන්නේ. එතකොට රේනුවා මුණ ගැහෙනවා එක තැනකදී සිට්ෆීල්ඩ් මුණ ගැහිලා මේ ඔහු කියනවා විශ්වවිද්‍යාලයේ දෙවැනි සමාසකෙදී මට ජෝර්ජ් බියුෂ්නගේ ජර්මන් ප්‍රකාශන වදී නාට්‍යයක් වන වොයිසෙක් චරිතය සඳහා වන නළුවරණයට සහභාගී වන්නට දෙවුලුන් සඳහා සුසුකම් ලබන්නටත් අවස්ථාව ලැබුණා. වොයිසෙක් චරිතය රඟ දක්වන අතරතුර මට විශිෂ්ට ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ෂෝන් රේනෝ මුණ ගැසෙනවා. දැන් රේනෝ මොකද්ද කියන්නේ? සිය චිත්‍රපටයක අපට පෙන්වීමට පෙර වෙනව සමිතම අපේ නැසින් පුරුදු සිටි තැනක්. සිනමාව යන කුමක්ද? චිත්‍රපට යන ක්‍රියේ දිසන රූපවලට වඩා වැඩි යමක් යයි. ඔහු නිතර පැවසුවේ ඒ ජීවිතයට වඩා විශාල වන කලා ප්‍රවර්ගයක් ද කියලා. ෂෝන් රේනෝ ගැන මට කුමක් කියව හැකි? ඔහු වෙනත් ඕනෑම මිනිසෙකු මෙන් වූ නමුත් අමු වශයෙන් මට හැඟෙන පරිද්දෙන් ඔහු අසමාන වූ ඔහු තුළ වූ ශ්‍රේෂ්ඨ හදවත නිසා ඔහු විවෘත මිත්‍රශීලී මිනිසෙකු අතර
විසල් බුද්ධියකින්ද ඥානයකින්ද හා උස්පර්ශ කළ සෑම කෙනෙකුගේම ජීවිත තුටපහතු කළ හැකි ආකාරයේ හාසන ඉදීමේ කැඳවුරු ලෝක ප්‍රකට උපස්ථිතවාදී චිත්‍ර ශිල්පී පීරේ ගොස්ට වෙනවාගේ පුත් ෂෝන් වෙනවා විශිෂ්ට දැක්මක් සහිත පුද්ගලෙක් වෙනවා මට චිත්‍රපට පිළිබඳව ගැන අතර රූපයෙන් කතන්දර කිරීම ගැන උපදෙස් ලබා දෙනවා අන්තර්දෘෂ්ටියට මග හෙලිකලෙ ඔහුමට දොරටුව පෙන්වා දුන් අතර මා ගමන් කරන තුරු ඒ විවෘතවද තබා මම යාලි කිසි දිනක පසු හැරුණේ නැත ඊට පස්සේ ටිකකට පස්සේ ඔකේන රෙනෝවා විශිෂ්ට උපස්ථිතවාදී චිත්‍ර ශිල්පියා ඔබට මින් පැවසෙන තාත්තා ඔබේ පරිකල්පනය ඔබට සපයන්නේ කොලසල්පයක් නමුත් සියල්ලට එකම ගසක තබා සියල්ලම එකම ගසක තබා සබාදම ඔබට මිලියගෙන ගණනක් කොළ ලබා දෙයි කිසිදු කොළ දෙකක් පූර්ණ ලෙස එකිනෙකට සමාන නැත තමා තුළ ඇති දේ පමණ චිත්‍රණය කරන සිත්තර ඊතයික්මනි තමන්ව ප්‍රතිරූපණය කරයි ඒ නිසා දැන් එහෙම කියනකොට ඕවා කී කියනකොට නිකමට මේ මේ පොතේම 114 වෙනි පිටුවට කියනවා මහගම මහත්මයා කතා කරන හිටපු චැප්ටර් එක 114 115 පිටුවල තියෙනවා මේක එක ඍජුවම රේඛීය සම්බන්ධයක් තියෙනවා කියලා කියන්න එක පහට කාටවත් යෝජනා කරන්න බැරි නමුත් අපිට හිතමින් තර්ක කරමින් වැඩ කරන්න පුළුවන් ඒක නිසාම මේ චිත්‍ර කලාව ගැන උනාට යලි සිනමාව ගැන ඉතාමත්ම වැදගත් සාකච්ඡාවකට ගේන්න පුළුවන් කොටස් මේ බලන්න ඒ නිසා නොමේරු රසිකයා Taman චිත්‍රය තුළ දුටු මොහොන හෝ විරුදසය මොනක් හෝ විරුදසයක්සේ නොපෙනෙන බව කියන්නට ඕක කියන්නේ ඇත්තකි සිතරතත් කරන්නේ ඡායාරූපයක් සබා ධර්ම නිරූපණය කරන ආකාරයටම සබා ධර්ම චිත්‍රය නිරූපණය කරන්නට නොවේ ඌ තමගේ කලාවේ ඇති සම්පත්ත සුලින් සබා ධර්මික මනුෂ්‍ය ලෝකයේ යම් අංගයක් තම චිත්‍රයේ මුණගැසෙන අසහමිත වෙන සිත්තමේ සංරචනයන් බවට පෙරලන්නට තත් කරයි ඕගේ ප්‍රකාශනීය චිත්‍රයන් සබැලුවේ දුටු දෙයට ඕසපේ පරිකල්පනීය ප්‍රතිචාරයෙන් ඒ දුටු දෙෙහි මධ්‍යස්ථද වාස්තවිකද නිරූපණය නොවේ සබාව ධර්මය තුළ දැකිය නොහැකි වර්ණමය දීප්තිය එවන් චිත්‍රයකදී సౌందర్య වශයෙන් සාධාරණීකරණය කළ හැකි දැන් මට හරි අමාරු වෙන දේවල් වලදී සිනමාව පිළිබඳ සාකච්ඡාවේදී කොහොමද සමහර දේවල් එකපාරටම කියන්නේ කියලා සිනමාවම පාවිච්චි කරගෙන මොකද සමහර අර්බුද තියෙනවා දැන් අදත් සාකච්ඡාවකදී මට තව තුන්වෙනි වසරේ ශිෂ්‍යෙක් එක්ක කතාවක් ඇති වෙනකොට සිනමැටික් එක්ස්පීරියන්ස් එක නැත්තම් සිනමාත්මක අත්දැකීම කියන එක කොහොමද අපි වචනෙට නගන්නේ කියන ප්‍රශ්නේ අපිට ඇහෙන්නේ මොකද ඒක වචනෙන් චිත්‍රපටයක් බලලා අපි ලබන අත්දැකීම ඇත්ත හිතන්නේ මෙවැනි කෘතියක් දැන් එනවද ඉස්සරලම නෝනේ ඇහෙනවා හලෝ ඇහෙනවා ඇහෙනවා දැන් ඇහෙනවා හලෝ දැන් ඇහෙනවා මම කතාව අවසන් කරන්න යන්නේ ඒකට මට හරි ඉතින් මගේ කතාව අවසන් කරන්නම් මම හැමෝටම සුතිවන්ත වෙන ගම මේ කෘතිය අපිට පාලමක් හදලා දුන්නා දෙන දෙන දෙයක් කෘතියක් හැටියට මම දකින්නේ ලලිත කලා අධ්‍යනංශී ඉන්න ආචාර්යවරුන්ට පෙරා දෙනි අපිට මෙතන පරිච්ඡේද ඇතුලේ ඍජුම වුණනෝගෙන කලා ශිෂ්ටයන් එක්ක වැඩ කරන්න උනත් ගොඩක් ලොකු සහයෝගයන් සපයන ඒ නිසාමත් යලිත් අවසන් වශයෙන් රචකයා යුතුයද නැති පරිවර්තකයා පෙරා දෙනින් ඉන්න හැමෝටම අපි ස්තුතිවන්ත වෙයි සංගධානය කළ ඔබ හැමෝටම ස්තුති මේ සාකච්ඡාව මෙවැනි සාකච්ඡා දවසින් ඉතාම වටිනවා බොහොම ස්තුතියි ඔබ
බොහොම ස්තුතියි කථිකාචාර්ය ප්‍රියන්ත පොන්සේකා මහතාට කලාව සහ මිනිසා කෘතියට කලාව සහ මිනිසා කෘතිය පරිවර්තක ලියනගේ අමරකීර්තිත මුල් කෘතියේ කර්තෘවර එවින් එඩ්මන්ට් ගෞරව කරමින් ඔබට වඩාත් සමීප විශේෂේෂ්ත්‍රයන්ට අදාළ කරුණු ගෙනහැර දැක්වමින් කළ කතාබහට අද දවසේ මහාචාර්ය විජේසූරිය විසන්දි වුණා මං හිතන්නේ විදුලි බල ප්‍රශ්නය නිසා රශ්මික මණ්ඩාවල ඉන්නවා රශ්මික ඉතාම උනන්දු තරුණ සාහිත්‍යකරුවෙක් විචාරකයෙක් විවිධ විෂයන් පිළිබඳව තුලනාත්මකව අධ්‍යයනය කරන්නට කැමති කෙනෙක් ඒ නිසාමයි විශේෂයෙන් මේ කෘතිය ගැන කතාබහට තරුණ සාහිත්‍යකරුවෙක් වුණ රශ්මිකව මා සම්බන්ධ කරගත්තේ එමන රශ්මික ඔබට මේ අවස්ථාව බොහොම ස්තුතියි නුනේ ඇහෙනව නේද ඇහෙනවා මම කතා කරන්න හරි හඳ ඇත්තරම දැන් මම හිතන්නේ මට කියන්න දෙන්නේ බොහොම සුළු දේවල් ටිකක් මොකද මම හිතන්නේ දීර්ඝ වශයෙන් පොත ගැන සාකච්ඡා වුණා එකක් කියනෝනේ ඇත්තරම මේ පොත මේ පරිවර්තන කිරීම ගැන අපි ඉස්සෙල්ලාම මාතර ලියන ගමක ඉතින් ස්තුතිවන්ත යුති විශේෂයෙන් මට මොකද මගේ මම තොරතුරු තාක්ෂණයේ මේ හදාරපු කෙනෙක් විදියට මම සාහිත්‍ය හෝ කලාව ගැන මට තියෙන්නේ මා විසින් සපයාගත් දැනුමක්. එතකොට මේ 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 විශේෂයෙන් මේ කලාව සහ මිනිසා කියන පොත වින් එඩ්මන්ගේ මේ පරිවර්තනය කිරීම සහ ඒක අපිට කියවන්න ලැබීම තුළ ඇත්තටම මේ මම දැන් තමාර පෙරවදනේ කියලා තියෙන විදිහට මේ මේ විශ්වවිද්‍යාල වලින් සාහිත්‍ය සහ කලාව පිළිබඳ අධ්‍යයනය නොකරන අපි වගේ අයට මම හිතන්නේ මේ ඉතාම ලොකු වැදගත්කමක් මොකද එකක් පළවෙනි කාරණේ තමයි දැන් මේ වගේ පොත් විශේෂයෙන් දැන් 1928 වගේ අවුරුද්දක ප්‍රකාශයට පත් වෙලා ටිකක් මේ ඇරණි මේ වගේ කෘති මම හිතන්නේ මේ අධ්‍යයනය කරන්න හෝ ඒවා ගැන විශේෂයෙන් දැනගන්න පව අපිට මං හිතන්නේ මේ ඉතාම අසීරුයි මේ වගේ ව්‍යායාමයක් නොවුනන. ඉතින් ඒ නිසා ඒක පළවෙනි එම්ම මතක් කරන්න ඕනේ සහ එකක් මට ආචාර්ය සුනිල් සිරිවර්ධනගේ කතාව මොහොතේ ඉන්න බැරි වුණා තාක්ෂණික හේතුවක් නිසා. ඒ නිසා මම දන්නේ මම කියපු දේවල් සහ මේ සමහර මම කියන ඒවා මම ආයි මුලට යනවා දන්නේ නැහැ. එමුණුත් පොඩ්ඩක් කියන්න මේ මම මේ පොතේ මට දැනෙච්ච තැන් කිහිපයක් ගැන තමයි මම කතා කරන්න මේ උත්සාහ කරන්නේ. එකක් මට දැනෙච්ච දෙයක් තමයි මේ අර්වින් එඩ්මන් මේ පොත පුරාම එක්තරා විදිහක පොඩි අභියෝගයක් එල්ල කරනවා මේ ඔහු ගේන එක දෙයක් කියලා. මට හිතෙන මේ දර්ශනය මේ මේ ප්‍රකාශිතයක් ගිය යුතු බව කියන කාරණය දැන් මේ කාරණේ අපි අදට ඇවිල්ලා ගත්තොත් ඇත්තටම දර්ශනය කියන මේ මාතෘකාව සහ දර්ශනය සම්බන්ධයෙන් ලියවෙන පොත්පත් ගත්තොත් ඇත්තටම සාමාන්‍ය මිනිස්සු අතර මේවා ගැන කතාබහ හෝ මේ සම්බන්ධයෙන් තියෙන ඉතාම හරි දුරස් ස්වභාවයක් තමයි තියෙන්නේ. විශේෂයෙන් දැන් මේ මේ කලා ශාස්ත්‍රවල ඉන්න අය වුණත් මේ දර්ශනය ගැන තියෙන්නේ බොහෝ දෙනෙක්ට මේ මේ හරි අඩු මේ 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 මෙහි මගේකට එක හේතුවක් විදිහට මම හිතන්නේ මේ පොතේම එක තැනක මේ ඔහු සඳහන් කරන දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ දාර්ශනිකයා ලියන දේ ඔහු ලියන දේ ඔහු ඔහුගේ අදහස් සංවේදනය කරන ක්‍රමයේ ඇතුලේ එක්තරා විදිහක අජීවී බවක් එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙක්ට වටහා ගන්නට නොහැකි සෝ ඒකේන ආකර්ෂණය කර ගන්නට නොහැකි ගතියක් මම හිතන්නේ. දැන් ඔහුගේ ඉංග්‍රීසි පොත මේ මේ විනෙඩ්මන්ගේ මුල් පොත පරිහරණය කළොත් පේනවා ඔහු මේ මේ කෘතියේදී භාෂාව මේ යොදාගන්නේ ඇත්තටම මේ මේ ඔහුගේ වාක්‍ය කවි වගේ තමයි. මට මේ එකක් මේ තාක්ෂණ විමසන මේ මේ උපුටා දක්වන්න අමාරුයි මේ. නමුත් ඔහුගේ වාක්‍ය ඒ ඉංග්‍රීසි වාක්‍ය කොටස් කරලා ගත්තාම ඒක මේ මේ කවියක් වගේ කියවන්න පුළුවන් රිද්මයකට තමයි ඔහු භාෂාව හසුරුවන්නේ. සහ මේ දැන් මේ වගේ ඉතාම ගැඹුරු සංකල්ප කතා කරන පොතක් මේ මේ විශේෂයෙන් කියවන එක පහසු නැහැ. නමුත් මේ ඉංග්‍රීසි පොත මේ අවශ්‍ය කෙනෙක් ඉන්නොත් PDF එකක් දෙන්න පුළුවන්. මේ ඒ මේ ඉංග්‍රීසි
කෘතියේ මේ ඔහු භාෂාව පාවිච්චි කරන්නේ හරිම කාව්‍යාත්මක විදිහට. හැබැයි පරිවර්තනයේ ඒ ගුණේ ඒ විදිහටම බොහෝ තැන්වල රැකගෙන තියෙනවා. නමුත් අර භාෂාවකින් භාෂාවකට එනකොට අපිට ඒ විදිහටම පවත්වාගෙන යන්න බැරි තැන් තියෙනවා. නමුත් තාම මම මේ මං යම් අධ්‍යයනයක් කළා මුළු පොතම නෙමෙයි මේ 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 පිටු කිහිපයක්. ඉතින් ඒ මහේන්ද්‍ර මහාචාර්ය අමරකීර්ති මුල් කෘතියේ තියෙන ඒ කාව්‍යමය ගති ඔහු පෙරවදනෙත් ඒක කියලා තියෙනවා මේ පවත්වා ගන්න උත්සාහ කරපු ආකාරය. ඉතින් ඒක ඉතාම වැදගත් කාරණයක් විදිහට මම දැක්කා. ඒතර මේ අපි ආපාවත් දර්ශනය ප්‍රකාශිතයක් විය යුතු මේ කියලා ඔහු ගේන තර්කය හරහා තමයි මම හිතන්නේ ඔහු මේ කලාව කියන නැත්තම් සෞන්දර්ය විද්‍යාව කියන කාරණය මේ මෙතනට අරගෙන එන්නේ. මොකද අපි දන්නවා කලාව කිව්වහම ඒක අනිවාර්යයෙන්ම ප්‍රකාශනයක්. ඒ ප්‍රකාශනය අපි දන්නවා දැන් අපි දාර්ශනික කාරණයක් සමහරට ඉතා කුඩා කතන්දරයකින් අපිට මේ මේ කෙනෙක්ට වටහලා දෙන්න පුළුවන්. මේ හැබැයි දැන් ඒක අර ගොඩක් සංකල්පමය වශයෙන් තියෙන අවස්ථාවේදී ඒක තේරුම් ගැනීමට වඩා අර යම්කිසි ප්‍රකාශන මාධ්‍යයකින් ඒක සිනමා වෙන්න පුළුවන්, ඊළඟට මේ මේ මූර්ති කලා වෙන්න පුළුවන්, චිත්‍ර කලා වෙන්න පුළුවන්, සංගීතයේ නවකතාව මේ කවිය විශේෂයෙන් කවිය මේ ඒ වගේ මේ මේ ප්‍රකාශන මාධ්‍යයක් කරහා මේ දර්ශනය කියන එක මිනිස්සු අතරට ගෙන යාම ගැන මම හිතන්නේ මේ අර්වින් එඩ්මන් ඒ කාලයේදී යුගයේදී මම හිතන්නේ මේ මේ ඒක එක්තරා විදිහකින් ඔහු අභියෝගයටත් පස්සේ කාලේ ලක් කරලා තියෙනවා විවිධ නිබන්ධන වලදී මේ ඔහුගේ ව්‍යායාමය. මොකද සමහර දාර්ශනිකයෝ ඒකට එච්චර කැමැත්තක් පෙන්වලත් නැහැ මේ ඒ කාරණේදී. මොකද ඔහු මේ මේ පොතේදී විශේෂයෙන් කලාවට ඉඩ දෙන ඔහු මේ 58 පිටුවේ කියනවා මෙන්න මෙහෙම එකක්. කලාව යනු බුද්ධිමත් භාවයට තවත් නමකි. ඒ බුද්ධිමත් භාවය යනු සංවිධිත ලෝකයක සියලු මිනිස් කටයුතු වලට ඉහලින් ක්‍රියාත්මක වනු ඇති ගුණයකි. ඒ ගුණය අප සුන්දරයයි කියන කලාකෘතිවල, අප සෞන්දර්ය ආස්වාදයයි කියන ප්‍රීතිමත් මොහොතවල දැනටමත් දකිමු. එතකොට මේ මේ පාඩම් වාක්‍යෙම ගත්තොත් කලාව යන බුද්ධිමත් භාවයට තවත් නමකි. මම ඔහු පළවෙනි මේ චැප්ටර් එක නැත්නම් පළවෙනි මේ පරිච්ඡේදය අවසන් කරනකොට ඔහු මේ පරිච්ඡේදයේ මේ ඔහු මුල සිටම අරගෙන එන සියලු දේවල් හපුලලා තමයි මේ කොටසට එකතු කරන්නේ. මොකද ඔහු මුල සිටම කියනවා මේ කලාව ඇතිවීම, කලාව මේ මිනිස්සු අතර පැවතීම, එතකොට කලාව ඒකේ ප්‍රයෝගීතාවය කොයි විදිහට අර එක වෙලාවක ඔහු කියන ඇඳලා තියෙන ඇපල් ගෙඩියක දැක්කහම අපිට මේ සාමාන්‍ය අපි කඩේ ඇපල් ගෙඩියක් දැක්කහම අපිට ඇති වෙන්නේ ඇපල් ගෙඩිය ආහාරයට ගැනීම පිළිබඳ සංවේදනයක්. හැබැයි චිත්‍රයක ඒක ඇඳලා තිබ්බට පස්සේ තමයි අපි ඇපල් ගෙඩිය දකින්නේ. ඒකට ඒක ඇපල් ගෙඩියක් විදියට සහ ඒකේ තියෙන සුන්දරත්වය මොකක්ද කියන එක වටහා ගන්න කෙනෙක් උත්සාහ කරන්නේ චිත්‍රයක් ඇතුළේදී ඒක ඇඳහම කියන එක. එතකොට ඒක හරහා ගේන නව බුද්ධිමත් භාවයක් ගැන ඔහු තර්ක කරනවා. ගන්න විශේෂයෙන් දෙවෙනි පරිච්ඡේදයේදී ඔහු මේ සදාචාරය සහ කලාව, ඒ වගේම ශිෂ්ටාචාරය සහ කලාව ගැන ගේනවා. එතනදී ඔහු මේ මේ සෙන්ෂියස් සහ සෙන්ෂුවල් ඉන්ද්‍රිය මූල සහ ඉන්ද්‍රිය පිනවීම කියන කාරණේ සදාචාරවාදීන් කලාවට එල්ල කරපු මේ මේ අභියෝග විශේෂයෙන් ඒක මිනිසුන්ව මේ ඈත් කරනවා යථාර්ථයෙන් හෝ මේ කියන කතාවට ගොඩක් එරෙහිව යමින් ඔහු මෙන්න මේ වගේ එකක් කියනවා. 60 පිටුවේදී කලාව යන ස්වභාවික ලෝකයේ මනුෂ්‍ය අරමුණු කරා මෙහෙවෙමින් ඒ ලෝකයේ මත ක්‍රියාත්මක වන මනුෂ්‍ය බුද්ධියයි කලින්ද පෙන්වා දෙන ලද පරිදි සම්පූර්ණ ශිෂ්ටාචාරයක් යනු සම්පූර්ණ බුද්ධිය සමග සමවන දෙයකි. එවැනි අවස්ථාවකදී ජීවිතය සහ කලාව සම්පූර්ණයෙන්ම සමාන වනු ඇත. ශිෂ්ටාචාරය යන තවමත් කෙතරම් දුරට නම් අපිළිවෙලද යන්න පෙන්වන සාක්ෂියක් වන්නේ අහම්භාවයක සහ අතාර්කික හැසිරීම් කොතරනම් දුරට අපගේ ක්‍රියා පාලනය කරන්නේද, අපගේ ජීවිත තීරණය කරන්නේද යන කාරණය. දේශපාලකයාගේ කලාව හා මානව සමාජය නැමැති කලාව තාමත් පුදුම හිතන තරම් ප්‍රාථමිකය.
අගතිය අනුමාන තීරණ පෞද්ගලික න්‍යාය පත්‍ර සහ ප්‍රමුඛතාද සිතින් මවාගත් බීති අනාදීද තවමත් සමාජමය කටයුතු වලදී තර්ක බුද්ධියට හිමි වූ ස්ථානය ආක්‍රමණය කරයි මං හිතන්නේ මේ වෙලාවේ අපි රටක් විදිහට මේ කාරණේ ඉතාම තදින් විඳින්මින් ඉන්නවා මං හිතන්නේ ඒ කොටසෙන් මං හිතන්නේ ඔව් 1928 දී මේක ලියුවත් මං හිතන්නේ අපි තාමත් ඉන්නේ 1928 පිටිපස්සෙන්ද කියලා හිතන තරමට ඒ ඔහු කියන කාරණය මේ දේශපාලකයාගේ කලාව හා මානව සමාජ නැමැති කලාව තාමත් පුදුම හිතන තරම් ප්‍රාථමික අගතිය අනුමාන තීරණ පුද්ගලික න්‍යාය පත්‍ර සහ ප්‍රමුඛතාද සිතින් මවාගත් බීති අනාදීද මෙන්න මේ විදිහට මේ කියන කතාව මං හිතන්නේ මේ පොත අපි මේ 2022 අවුරුද්දේ ආපහු කියවද්දි අපිට ඉතාම බරපතල ලෙස මේ අපේ අපිව නැවත ප්‍රශ්න කරනවා මේ කියන කාරණේ අපි ඉන්නේ තාමත් කොතනද කියන එක නැවත නැවත සිතා බලන්න ඕනේ කියන කාරණේ ඊළඟට මම යනවා මේකේ විශේෂයෙන් මේ නවකතාව සහ මේ විශේෂ නවකතාව ගැන ඔහු මේ ගේන ඔහුගේ දැක්ම මෙතන කිය මෙතන 78 පිටු ඔහු කියනවා දැන් සත්‍යයේ ස්වභාවය යන තාර්කික ගවේෂණයකි යථාර්ථයේ ස්වභාවය පිළිබඳ ගවේෂණයේ මූලික වශයෙන්ම సౌందర్య ව්‍යායාමයක් වීමට බොහෝ ඉඩ තිබේ ඔය විදිහට කියාගෙන ඇවිල්ලා ඔහු කියනවා එක තැනක චිත්‍රයක ඇති වස්තු අපේ දෛනික ප්‍රායෝගික ඇසට පෙනෙන වස්තු වලට වඩා පාරිශුද්ධත්වයේ නිශ්චිතභාවයේ සහ තීව්‍රතාවය අඩංගු කරගනි. නවකතාව කියන චරිත දෛනික සම්බන්ධතාවලදී අපිට මුණ ගැසෙන පුද්ගලයන්ට වඩා ආසන්නතාවයක් සහ පැහැදිලිතාවයක් දරයි. ඒ නිසා යථාර්ථයේ පරීක්ෂා කර බලන්නට නියම තැන වූ කලි යම් පාරභෞතික වට්ටෝරුවක් නොව කලාකෘතිවල එන දෝෂ දර්ශනයට ලක් කළ නොහැකි යථාර්ථයයි. මෙන්න මෙතන මම හිතන්නේ අපි ඉතාම වැදගත් අපි විශේෂයෙන් නවකතාවක් කී නවකතා කියවිය යුත්තේයි විශේෂයෙන් මේ මේ හොඳ නවකතා කියවිය යුත්තේයි ඒ නවකතාවකින් අපිට කරන්න පුළුවන් දේ මොකක්ද කියන එක ඔහු ඉතාම ලස්සනට කියනවා මේ නවකතාව ගැන චරිත දෛනික සම්බන්ධතාවලදී අපිට මුණ ගැසෙන පුද්ගලයන්ට වඩා ආසන්නතාවයක් සහ පැහැදිලිතාවයක් දරයි ඒ නිසා යථාර්ථය පරීක්ෂා කරන්න හොඳම තැන මේ නවකතාව නැත්නම් ප්‍රබන්ධ නවකතාව කියන කතාව ඔහු ගේන ඊළඟට මේ පොත කියවද්දී මට හිතෙච්ච තව දෙයක් තමයි මේ මේ එඩ්වින් අවින් මේ එක්තරා විදිහක ඔහු කවිය ගැන මේ විශාල පරිච්ඡේදයක් සටහන් කරනවා මේ දැන් තුන්වෙනි පරිච්ඡේදය මේ මේ පරිච්ඡේදයේ මේ ඒවම හිතන දෙයක් තමයි ඔව් මේ මේ සාකච්ඡා කරනවා නම් ඔහු මෙන්න මේ වගේ දෙයක් කියනවාද ඒ කියන්නේ දාර්ශනිකයා මේ විශිෂ්ට දාර්ශනිකයෙක් වෙන කෙනා කවියෙක් වෙනවා වගේ කතාවක් ඔහු එක තැනක මේ 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 මතු කරනවා කියලා මට හිතුණා මේ විශිෂ්ට දාර්ශනිකයෙක් ඇතුලේ විශේෂ දාර්ශනිකයෙක් ඒ කියන්නේ දාර්ශනිකයේ හොඳම දේ නැත්තම් විශිෂ්ටත්වයේ මතු වෙන්නේ ඔහු කවියෙක් වීම ඇතුලේද කියන එක. එතකොට ඔහු ඒ පරිච්ඡේදයේදී මේ වචන sannivedanaye වචනවල ධ්වනිය තානය උපරිතානය මේ වගේ කාරණා ඇසුරෙන් මම හිතන්නේ මේ අපිට නැවත කියන්න උත්සාහ කරපු එකක් තියෙනවා ඒ ඉත ඈත කාලයකදීත් මේ කවිය සහ මේ මේ කවිය කියන මාධ්‍ය හරහා කොහොමද චින්තනය සහ බුද්ධිය ඇති කරන්නේ එතකොට ඒ බුද්ධිය කොහොමද ශිෂ්ටාචාරයක් ඉදිරියට ගෙනියන්න භාවිතා කරන්නේ කියන කාරණය මම හිතන්නේ මේ මොහොතේදීත් අපිට ඒක වැදගත් අනාගත ලෝකයේ පරිකල්පනය කරද්දී අනාගත ලෝකයේ වෙත යද්දී මේ කියන මේ ඔහු 1928 ලියුවත් ඒක මම හිතන්නේ අදටත් අපිට වලංගුයි අවසාන කාරණේ විදිහට මම කතා කරන්නේ මේ ඔහු අවසානයේදී කියනවා තාම මේ ඉතර කතාවක් විශේෂයෙන් මේ ලේඛකයා සහ නවකතාකරුවා සහ දාර්ශනිකයා ගැන ඔහුගේන නිදර්ශනේ දැන් අපි දන්නවා ඉතාලෝ කැල්විනෝ සහ මේ මිලාන් කුන්දේරා කියලා
ලෝක සාහිත්‍යයේ විශිෂ්ට ලේඛකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒතර මේ දෙන්නගෙන් අපි හුඟක් වෙලාවට කුන්දේරාගේ අපි හලා දින ඔහුගේ ලයිට්නස් එක නැත්තම් සැහැල්ලුව. ඔහුගේ ලයිට්නස් ඔෆ් බීන් වගේ කෘතියක් කරා උ කතා කරනවා එක්තරා දාර්ශනික කාරණයක් මේ මේ ජීවිතයේ දරන්න බැරි සැහැල්ලුව කියලා නැත්තම් ඒ සැහැව් මිලාන් කුන්දේරාගේන සැහැල්ලුව වගේම මේ ඉතාලෝ කැල්විනෝ කියන ඉතාලි ජාතික ලේඛකයාත් ලයිට්නස් කියන සංකල්පයක් ගේන ඔහු ඔහු සහ මේ කුන්දේරා කියන දෙදෙනාගේ ලයිට්නස් කියන්නේ පැති දෙකක්. එතකොට දැන් මේ එකම අර්ථය දෙන වචනයකට නවකතාකරු දෙන්නෙක් වෙනස් අර්ථ දැක්වීම කරනවා. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලෝ එක්තරා විදිහක දර්ශනයක් නිෂ්පාදනය කරනවා ඔවුන්ගේ කතා කලාව හරහා. එතකොට අන්නේ අන්නේ ඒ එතනින් මතුවෙන දර්ශනය සහ අපි අපිට දාර්ශනිකව විදිහට හම්බෙන පිරිස කියන දෙගොල්ලම අපි ගත්තාම අපිට වඩා සමීප වෙනවා අර නවකතා කරුවා හරහා එන දාර්ශනිකත්වය. එතකොට මං හිතන්නේ මේ අපි නවකතාවක් කියවීම හෝ නවකතාවක් ලිවීම ඇතුලේ ඒක හුදු කතන්දරයකට සීමා නොවි ඒ නවකතාව ඇතුලෙන් යම්කිසි ජීවන දර්ශනයක් හෝ යම් අනිත් කියවන පාඨකයා වෙත යම් ඔහුට හිතන්න සහ ඔහුගේ චින්තන පරාසය පුළුල් කරන විදිහේ කතා කලාවක් ගොඩනගා ගැනීම සහ විශේෂයෙන් නූතනේ අපේ නවකතාව සිංහල නවකතාව ඇතුලේ අපි දකින සමහර අරුත විශේෂයෙන් හුඟක් කෘති හුදු කතන්දරයට පමණක් සීමා වෙන ප්‍රවණතාවේ ඉතා වැඩි වෙලා තියෙනවා මෑත කාලීනව. ඉතින් බොහොම මේ මේ සුළු කෘති ප්‍රමාණයක් තමයි ඒ කෘති හරහා යම් දාර්ශනික සමාජීය නැත්නම් දේශපාලනික වගේ දේවල් ගේන්නේ. සමහරලාවට එක්කෝ නවකතාව ඇතුලේ තියෙන්නේ සමාජ පණිවිඩ හෝ දර්ශනය විතරයි. එහෙම නැත්නම් ඒ මොකක්වත් නැහැ. ඔන්න ඔය කියන අන්ත දෙකට යම් විදිහක විතැන්වීමක් දකිනවා. ඉතින් මං හිතන්නේ මේ පොත විශේෂයෙන් කලාව සහ මිනිසා කියන පොත අපි නැවත නැවත කියවිය යුත්තේ සහ මේ නැවත නැවත ඒ ගැන සාකච්ඡා කළ යුත්තේ විශේෂයෙන් ලේඛකයන් විදියටත් අනිකුත් කලාවල යෙදෙන අය හැටියටත් මං හිතන්නේ මෙන්න මේ කාරණා අපි නැවත නැවත සංවාද කරමින් කළ යුත්තේ අපි ඉන්න තැන හරිද මේ තැන අපි තව ඉදිරියට ගෙනියන්න පුළුවන් මොන විදියටද කියන එක අර්ථ දක්වා ගන්න කියන එක තමයි මට මේ කෘතිය කියවද්දි හිතුනේ. ඉතින් මේ පොත පරිවර්තනය කිරීම ගැන නැවත වරක් මහත්තයා කියන ගියාමල් කීර්තිට ස්තුතිය මේ පල කරමින් මං මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට සහ බොහොම ස්තුතියි රශ්මික මණ්ඩාවල සහෝදරයාට. මං හිතන්නේ ආරාධිත අදහස් දැක්වීම අවසානයි. කලාව සහ මිනිසා පිළිබඳව සහෘද සංවාදය අවසන් කිරීමට පෙර අවස්ථාව දෙන්නට කැමති ඕනෑම කෙනෙකුට 21 දෙනෙක් පාර්ටිසිපන්ට්ස් තීරුවේ නම් ප්‍රදර්ශනය වෙනවා. ඕනෑම සහෝදරයෙකුට සහෝදරියකට කලාව සහ මිනිසා කෘතිය පිළිබඳව කෙටි අදහස් දැක්වීමකට අවස්ථාව දෙන්න සූදානම්. මං හිතන්නේ කිසිවෙකු අදහස් ඉදිරිපත් කරන බවක් පෙනෙන්නට නැහැ. දැන් කාලය නෙවුනේ. ඔව්. ලහිරුමල්ද කතා කරන්නේ. එනෝනේ ගෙතුනේ තුත්. නැහැමල් එහෙනම් කතා කරන්නේ. මේ මං හිතනවා මේ මං අදහස් දක්වන්නේ මේ මහාචාර්යණගේ අමරකීර්ති මහතා මේ සාහිත්‍ය වෙනුවෙන් කරන මේ ඔහු නිර්මාණකරුවෙක් ඉදිරියට සහ ඊළඟට න්‍යාය සම්පාදනය කරන්න කොහේට
මේකන දායකත්වයට අපගේ පරම්පරාවේ ගෞරවය පිරිනමයක් විදිහට මම කිරියදසක් දක්වන්නේ මේ කලාසංස කෘතියේ මේ දැන් මේක මේ සිසරයත් කතා වුණා සිසර මහගමත් කතා වුණා මේ අර මේ රශ්මි බණ්ඩාරත් තාගතුරට කිව්වා දැන් මේ කෘතියේ මේ එහෙනම් මේ මෙතරම් ශාස්ත්‍රීය බරක් ගැඹුරක් දරන කෘතියක් මෙතරම් ලාලසාත්මක විදිහට ලියන්න පුළුවන්ද කියන එක මම මේ මේක විශේෂම ලක්ෂණ විදිහට මම දකින්නේ මේ ඉතාම රමණීය ඉතාම කාව්‍යාත්මක අර මේ රශ්මික කිව්ව එක මේ ඉතාම පොයටික් දේවිලක් මේකේ තියෙන්නේ හරියටම කවියක් කියනවා වගේ සමහර කොටේෂන් අපිට පුරා දක්වන්න පුළුවන් මේ ඒක ඉතාම මිහිරි රමණීය දැන් එක තැනක කියනවා ජීවිතේ කවර ආකාරවද අත්දැකීමේ අත්දැකීම කවරක් වූද කාලය ඔස්සේ ගලා යන්නේ ආයතනක් කියන මනුෂ්‍ය අධ්‍යක්ෂක සම්බන්ධයෙන් එවැනි තීව්‍රකරණයක් සහ කැදවීමක් ක්‍රියාත්මක කිරීමකලී කලාවේ කාර්යය. යෝගී මේ කලාව කියන සමස්තය අරබය ඇත්තටම මේක අත්පතක් වගේම තමයි. දැන් මේ බලන්න මේ වගේ තැනක් ජීවිතය යන අවදීන් සිටින්න දකින සිහිනයක්. අප බොහෝ දිනකට ජීවිතය යන සංගීතය කරන දන්නා කෙනෙකුට සංගීතී වෙන්නේ මේ තාම රමණීය යදු මේ පොත ඇතුළේදී මම මේ දක්වන කරගත්තා. ජීවිතයේම කලාවක් නම් අනෙක් මනුෂ්‍යයන් සමග පවත්වන සම්බන්ධතාවල මිත්‍රත්වය සහ ආදරය යන ගුණ දරනවා. තව තැනක් කියනවා දැන් අපි විවේකයේ සඳහා වැඩ කරන අතර සංසුන් බව පිණිස කලබලින් දුව. මේ වගේ තැන්. දැන් සමහර සියුම් දාර්ශනික කාරණා වුණත් තාම ලගන්න අසල විදිහට මේ පොත ඇතුළේ එළියට ගෙනත් තියෙනවා. දැන් අපි අර කියනවා සාමාන්‍යයෙන් දැන් කලා කියන්නේ පොත් පිස්සු පොත් ගොල්ලු කලාව කරන පිස්සු වගේ අදහසක් දැන් සමාජයේ තියෙනවානේ. දැන් ඒ වගේ එකක තියෙන සියුම් දාර්ශනික මානිය මේ කලාව සංසාර කෘතිය ඇතුළේ එළියට ගෙනත් තියෙන විදිහ පොඩ්ඩක් බලන්න මේ එකක මෙන්න සඳහන් කරන ප්‍රායෝගික ජීවිතයේ ගැටලු කලාකරවන්ට නිරස්සේ. නැත්නම් පැටලිකාරී. නැත්නම් මේ දෙකම කලාකරුවගේ බුද්ධි ශක්තියට එනම් දා සියුම් වූද කුඩා වූද තනි අඩවියක් වන කලාව තුළ ශික්ෂණය ලද බුද්ධි ශක්තියට ප්‍රායෝගික ජීවිතයේ අපලිවිලි මුතු අනම්මනන් තුළ සැහැල්ලුවේ කැටතු කළ නොහැකි. ඒ නිසා ප්‍රායෝගික ජීවිතයේ කටු කරදී කලාකරුවා නිතර පාහේ මෝඩකම් කරන්නේයයි ප්‍රායෝගික ලෝකයේ විසින් සිතන ලැබීම ගැන පුදුමිනුට දෙයක් නැත. එපමණක් නොව ප්‍රායෝගික ජීවිතයේ බොහෝ කටයුතු මෝඩ වැඩ ලෙස කලාකරුවාට පෙනී යාම ගැනද පුදුමිනුට නැත. බොහෝ කවීන් රොමැන්ටික වාදීන් සහ සිහින දකින්නන් වියත්තේ ඔවුන්ගේ සංවේදීතාවලට වේගවත් ආවේගීද වූ සංවේදීතාවලට කරුණමය දෛනික තත්ති ලෝකයේ ජීවත්වීමේ දරාගත නොහැකි. මේ විදිහට මේ පොත දිගහැරෙනවා. මම හිතන්නේ මේ සම්ප්‍රදාන වෙනුවෙන් අපගේ ගෞරවය ආචාර්ය අමරකීර්තිට පිරිනමනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ලහිරු. ලාපරපුරේ කවියෙක් හැටියට ඔබ අවසන් මොහොතේ මේ දක්වා අදහස් දැක්වීමට ඔබ වැනි උද්‍යෝගීමත් තරුණ කවියෝ සිටින නිසා තමයි අපි මෙබඳු වැඩසටහන් සම්පාදනය කරන්නේ. සූම්ට පොය මද 66 වන අවස්ථාව මේ 66 වන අවස්ථාව දක්වා ඉදදී මම විශාල සමහර විට මානසික ආතතියින්ද පවා ලක් වුණ වැඩසටහන් වෙන් කර ගැනීම ගැන කවරක් ගැනද කතා කරන්න කියලා. තාම අවරගණේ අදහස් පවා මට ඇවිල්ලා තියෙනවා මේ වාගේ දේවල් කරලා. සූම් ටු පොයම් කියන්නේ හුදේ කවි පොතක් ගැන පමණක් කතා කරන වැඩසටහනක් නෙවෙයි. මේ බඳු අර්ථවත් කෘති පිළිබඳව සාකච්ඡා කරමින් සිංහල කවියේ සිටිජය කාව්‍ය විචාරයේ සිටිජය පුළුල් කර ගැනීම සඳහා අවශ්‍ය වන තුලනාත්මක න්‍යායික සාකච්ඡා කිරීමත් අපේ අරමුණක්. කවර බාධක පැමිණියත් මට හැකි විදිහට ඉදිරියේදී මේ වැඩසටහන මා කරගෙන යන බව මා ඔබට පොරොන්දු වෙමින් තවත් දිනයක සඳුදා දිනයක සූම් ටු පොයම් වැඩසටහනක් සමගින් ඔබ හමුවන බලාපොරොත්තු වෙන්න ඔබ සැමටම ආයුබෝවන් කියනවා. ස්තුතියි.